මේ ඔන්ලයින් එකට මම ගොඩක් ආදරෙයි. අසසෙදී ඔබ සැමට ස්තුතියි. Life might look like in 2050 for us. Let's take a look. Nanotechnology. First, let's take a look at nanotechnology. Over the years, scientists have made exciting developments.
Right. Good morning, everyone. Good morning, sir. Okay. Right. Today, and as usual, you are ICT seminar with expert the field. We start by the Mr. Disita. Adha oyalath ekka sambandha wenawa. Ape sheshtre inna praveena field ekath ekka sambandha wechcha. E wageyama me wenakota university eke adhyapane labana deshakware. Ithin oyalata adha dawasa tolapote ee Perera වගේම වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් වේ. හරි. එතකොට අපි මම කිව්වා දවසෙන් දවස අපි මේ යන විදිය වෙනස් වෙනවා. ඒ කියනවා පළවෙනි දවසේ දැකපු දේවල් පළවෙනි දවසේ අහපු දේවල් නෙමෙයි ආ දෙවෙනි දවසේ දකින්න යන්නේ. හරි. ආ දෙවෙනි දවසේ අහපු දැකපු දේවල් නෙමෙයි තුන්වෙනි දවසේ ආ හන්නේ දකින්නේ. එතකොට අපි දවසෙන් දවස මේ හැමදේම වෙනස් කරනවා. එතකොට පළවෙනි දවසේ ඉඳලා ඒ කියන්නේ 13 14 15 16 17 මේ දවස් ටික අපිත් එක්ක රැඳිලා ඉඳිය ඔයාට පුළුවන් මේ ICT field එකේ හිනි පෙත්තටම යන්න. හරිද? ඉතින් මම හිතනවා ඔයාලා මේ වගේම හෙට සහ අනිද්දා කියන දවස් දෙක අපිත් එක්කම මේ වගේම රැඳිලා ඉඳී කියලා ඔයාලගේ වටිනා කාලය සහ අපේ වටිනා කාලයට කැපකිරීමක් විදිහට. ඉතින් ඒ වගේම ඊයේ දවස ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? රොබෝටික්ස් ගැන ඉගෙන ගත්තා, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ඉගෙන ගත්තා. පුතේ ලෝකය හරි ඉක්මනින් වෙනස් වෙනවා. මේ ලෝකය හරි ඉක්මනින් වෙනස් වෙනවා. අපි දැන් ඉන්නේ මේ 21 වන සියවසේ. එතන මේ සියවසත් එක්ක ඉන්නකොට ඔයාලා දන්නවා පිටරටවල් වල හරි ඉක්මනට ටෙක්නොලොජි එක දිනු වෙමින් පවතිනවා. අපි තාමත් කාගේවත් තාක්ෂණයක් අරගෙන අපි ඒ තාක්ෂණයේ මගින් තමයි තවමත් අපේ දේවල් කරගෙන යන්නේ. අපේ ලොකු හිතන්න අපි ඔයාලා හිතනවාද අපේ ලංකාවේ නැහැ කියලා හොඳ වැඩකාරයෝ ඉන්නවා. අපේ ලංකාවේ හොඳ දක්ෂයෝ ඉන්නවා. අපේ ලංකාවේ කට්ටිය ඉන්න පුතේ NASA එකේ වැඩ කරනවා. අපේ ලංකාවේ අය ඉන්න පුතේ Google එකේ වැඩ කරනවා. මේ සිංගප්පූරුවේ Google එකෙත් ඒගොල්ලගේ outlet එකක් තියෙනවා. ඒකෙත් තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි අපේ ලංකාව තුළ මේ දක්ෂයන්ට පුතේ තවමත් මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය තැන හම්බ වෙලා නැහැ. අන්න ඒකයි මෙතන තියෙන ගැටලුව. ඉතින් ඔයාලට පුළුවන් හරිද? අපිට මේ ලංකාව තුළ ඔයාගේම ගමන් මාර්ගයක් හදාගන්නේ කොහොමද? හරිද? ඊට පස්සේ ඔයා හදිස්සියත් මේ ලංකාවෙන් පිටට ගියොත් ඔයා කොහොමද එතන ගමන් මාර්ගයක් හදාගන්නේ? ඔයා පිටරට ගිහිල්ලා කොහොමද මේ ජොබ් ෆීල්ඩ් එකට යන්නේ? මේ සියල්ල ඔයාට ගැටලුවක් වෙලා තිබ්බා. ඔයා ICT වලට පොඩි කාලේ ඉඳන් කැමතියි. පොඩි කාලේ පොඩි මෝටරයක් අරගෙන නේද බුදුරැස් සලල්ලක ඔකට දාලා ඔයා ඕක කරකෝ කරකෝ ආසාවෙන් ඉඳියා. ගෙදර තියෙන රේඩියෝ එක ගලවලා, ඕකේ තියෙන රෙජිස්ටරයක්, කන්ඩෙන්සරයක් ගලවලා, IC එකක් ගලවලා නේද? ඔයා මේක බලන්න හරි ආසාවෙන් ඉඳියා. මේක තමයි ඔයාගේ පොඩි කාලේ අත්දැකීම් වෙන්නේ නැත්තේ. දැන් සමහර කෙනෙක් හිතනවා ඇති මේ ICT කියන එක ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියන එක පුතේ වැලීඩ් වෙන්නේ පිරිමි ළමයින්ට විතරද? ගෑනු ළමයින්ට අමාරුද මේ? නෑ නේද? පළවෙනි දවසේ ඔයාලගේ ප්‍රධාන දේශකවරියාවේ කවුද? අපේ මැඩම් කෙනෙක්. නේද? එතකොට ලෙක්චරර් කෙනෙක්. එතකොට හිතන්න මේ වගේම පළවෙනි පරිගණකයේ පුතේ පිරිමි කෙනෙක් නිර්මාණය කරද්දී අපි පරිගණකයේ පියා කියනවා. හරිද? පිරිමි කෙනෙක් නිර්මාණය කරද්දී පළවෙනි ප්‍රෝග්‍රෑම් එක හැදුවේ කවුද ඒකට? කාන්තාවක්. ඇඩා ඔගස්ටා ලව්ලෙන්ස් කෙනෙක් කියලා. හරිද? කාන්තාවක් හැදුවේ පුතේ. දෙන්න හරි හොඳ යාළුවෝ. එකතු වෙලා හැදුවා. මේකට පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. එතකොට හිතන්න පිරිමි ළමයින්ට විතරක් තියෙන එකක් නෙමෙයි මේ ICT මේ ටෙක්නොලොජි එක කියන එක. වැඩිපුර බහුතරයක් කාන්තාව වැඩ කරන්නේ. ඔයාලා බැලුවා නම් අර මුල්ම පරිගණකවල පුතේ හරිද? වැකියුම් ටියුබ් එහෙම තිබ්බ කාලේ මුල්ම පරිගණක පරම්පරාවල
මේ ප්‍රොසෙසර් එන කලින් ඒ කම්පියුටර් එකක් තනිකර නිකන් ලොකු හෝල් එකක් වගේ. එච්චර ලොකු විශාලයි. ඒ හෝල් එකක් ඇතුලේ ඒ හෝල් එකක් ඇතුලේ තියෙන පරිගණකයක පුතේ ඇතුලේ තමයි කට්ටිය වැඩ කරන්නේ. පරිගණකයක් ඇතුලේ කට්ටිය වැඩ කරන්නේ. එතකොට ඔයාලා නිකන් හිතන්නේ හිතෙන් මවා ගන්න පරිගණකයක් තියෙනවා පරිගණකය ඇතුලේ මිනිස්සු වැඩ කරනවා. හරියට නිකන් ඔයා ගාව දැන් තියෙන මදර් බෝඩ් එකක් ඇතුලේ කූඹියෙක් ඉඳගෙන කූඹිය උඩ බලනකොට පේන විදිහට හිතන්නකෝ. අන්න ඒ වගේ. ලොකු පරිගණකයක් ඇතුලේ මිනිස්සු වැඩ කරනවා. වැඩිපුර වැඩ කරේ දවස්වල ඒ වගේ කාන්තාව. ඉතින් එතකොට නමුත් අද වෙනකොට ඔයාලා හොඳට බලන්න අපේ අධ්‍යාපන ශාස්ත්‍රය ඉස්සරහට යනකොට ඇත්තටම කාන්තාව ගොඩක් ඉස්සරහට යනවා. පිරිමි ළමයි දැන් ගොඩක් අඩුයි ෆැකල්ටි වල. ඉතින් අපිට ගොඩක් පටින්නේ මෙයාලා. සහ අපේ පුතේ දැන් වෙනකොට ලංකාවේ හිතන්න හොඳ උගත් පිරිස ලෙක්චර්ස්ලා, ටීචර්ස්ලා, ඩොක්ටර්ස්ලා මේ ඔක්කොම මේ රට අතහැරලා දාලා යනවා පිට රටවල් වලට. අපි ඕකට කියනවා බුද්ධි ගලණය කියලා. ඕක දිගින් දිගටම වුණොත් අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වේ. ඉස්සරහටත් එහෙමයි, අදටත් එහෙම වේ. අදටත් එහෙමයි, ඉස්සරහටත් එහෙම වේ. ඉතින් ඔයාලට පුළුවන් මේ රට වෙනස් කරන්න. අපිට පුළුවන් මේ දේ වෙනස් කරන්න. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? අපේ රට සමෘද්ධිමත් කරන්න. මේකට අවශ්‍ය ප්‍රතිපාදන ටික අපි හදා ගන්න ඕන. අපේ රට ලස්සන මුහුදකින් වටවෙච්ච එක දවසෙන් පුතේ මේ ලංකාවේ මේ පැත්තේ කෙළවරේ ඉඳන් එහා පැත්තේ කෙළවරට අපිට යන්න පුළුවන්. දේශගුණික කලාප තුනක් පහු කරගෙන. ඔයාට ඕන නම් සීතලම තැනක ඉඳලා උෂ්ණම තැනකට යන්න පුළුවන් එක දවසක් ඇතුළත. නේද? වාට පුළුවන් නුවරේල ඉඳන් යන්න පුළුවන් නේද අපිට අනුරාධපුරයට යන්න පුළුවන්. සෞම්‍ය කලාපයේ දේශගුණයට නම් ඔයාට කැමති වාට එන්න පුළුවන් කළුතර පැත්තට, කොළඹ පැත්තට. ඉතින් හිතන්න එහෙම රටක අපි ඉඳලා මේ වටේම පුතේ මාළු නේද? මේ වටේම සම්පත්. අපිට වැවෙන්නේ නැති ජාතික භෝගයක් නැහැ. අපිට ගිනි කඳු නැහැ. අපිට භූමිකම්පා නැහැ. මෙච්චර හොඳ රටක ඉඳලත් අපි තවමත් එක තැන. සිංගප්පූරු, මැලේසියා බලන්න කොච්චර දැන් දියුණු වෙච්ච රටවල්. අපි බයයි. මම ඔයාලට එක දෙයක් කියන්න, අපි බයයි. ඔයාලා බයයි. ඇයි හේතුව? ඔයාලා බයයි හොඳ සබ්ජෙක්ට් එකක් අරගෙන තෝරගෙන කරන්න මට බැරි වෙයිද කියන බයේ ඔයාලා ගාව හැමතිස්සෙම තියෙනවා. මම හැමදාමත් ඔයාලට කියනවා පුතේ මතක තියාගන්න, yes I can, yes I do. කවදාවත් ඔව් මට පුළුවන් කියන එක විතරක් හිතේ තියාගෙන ඉඳොත් අපිට කරන්න පුළුවන් ද කිසි දෙයක්? කවදාවත් කරන්න බෑ. yes I can, ඔව් මට පුළුවන්, ඒ වගේම yes I do, මම කරනවා ඒක. අන්න ඒකත් හැමතිස්සෙම තියාගන්න හිතේ. හැම දෙයක්ම කරන්න අල්ල ගන්නකොට මම මේක අතාරින්නේ නෑ කියන එකේ හැමතිස්සෙම ඉන්න. මොකක් හරි දෙයක් ඔයා කරන්න අල්ල ගන්නකොට මම මේක කවදාවත් අතාරින්නේ නෑ. මම මේක කොහොම හරි කරගෙන යනවා. අන්න ඒක හැමතිස්සෙම ඉන්න. කොටින්ම කිව්වොත් ඔයාලා හිතන්න මේ සෙෂන් එකකට ඇවිල්ලා වාඩි වුණොත් පුතේ සෙෂන් එක ඉවර වෙනකන් කොහොම හරි මම මේක අහගෙන ඉඳලා මට අවශ්‍ය දේවල් ටික මම ගන්නවා කියන එකේ ඉන්න. එතකොට ඔයාලට පුළුවන් පුතේ ඔයාගේ ටාගට් එක ඇචුව කරගන්න හරි මොන්ට. මම දන්නවා ඔයාලා හැමෝම කැමති ඉස්සරහට ලස්සන වාහනයක යන්න නේද? ලස්සන ගෙයක් දොරක් හදන්න මම හැමදාම කියනවා වගේ. අපිට ඒ හීනවලට යන්න නම් කවදාවත් නිකම් බෑ. අපේ හීන පුතේ දුරයි. සමහර වෙලාවට ඔයා හිතන්නකො මේ ලංකාවේ ඔයා ලක්ෂ 5ක් 10ක් හම්බ කරන කෙනෙක් කියලා. හැබැයි ඔයාට ඒකට මුළු දවසම කැප කරන්න වෙයි. එහෙම වුණොත් ඔයාගේ අර නිදහස කියන එකට බාධාවක් ඇති වෙයි. බල දන්නා සමහර පිට රටවල් වල ෆුඩ් සිටි එක කැෂියර් එකේ ඉන්න කෙනෙක් කියලා හිතන්නකො. එයාට පුළුවන් පුතේ මාස 3ක් හරි 5ක් හරි වැඩ කරලා ඒ හම්බෙන සැලරි එකේ එයාට වැකේෂන් එකකට පිට රටකට ගිහිල්ලා ඉන්න. සතියක් දෙකක් මාසයක් වුණා. හොඳට ඇවිදලා කාලා බීලා පිට රටකට ගිහිල්ලා ඇවිදලා එන්න පුළුවන් කැෂියර් එකේ ඉන්න කෙනෙකුට ෆුඩ් සිටි එක. අපේ ලංකාවේ නම් කවදාවත් පුළුවන්ද? බෑ. ගවර්න්මන්ට් එකේ ඔයා ජොබ් එකක් කරත් පුතේ 50,000 60,000 ගන්න පුළුවන්. ඔයා ඒක අරගෙනත් පුතේ ලක්ෂ 5ක් හොයන්න හිතන්න, 6ක් හොයන්න අවුරුද්දක් වැඩ කරන්න. ඒ ඔක්කොම ඉතුරු කරත් හොඳේ රුපියල් 50,000 අරගෙන ඔයාටයි ඉතුරු කරන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන්ද ඔයා අවුරුද්දක් වැඩ කරත් ඔයාගේ අතේ සතේ නැහැ.
ඒ හින්දා හැම තිස්සෙම වෙනස් කෙනෙක් වෙන්න. එහෙම වෙනස් කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාට පුළුවන් පුතේ පිටරටකට යන්න නැතුව ඔයාගේ මේ ලංකාවේ ඉඳගෙනම ඔයාට ජොබ් එකක් කරන්න. ලංකාවේ ඉඳගෙන පිටරට සැලරි එකකට ලංකාවේ ජොබ් එකක් කරන්න. ඒකට පුළුවන් එකම දේ තමයි මේක. අපි ඒකයි මේ ඔයාට පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ ඔයාට software engineer level එකේ හරි මොකක් හරි development පැත්තෙන් හරි කරන්න පුළුවන් දෙයක්, gedara ඉඳන් කරන්න පුළුවන් යදක් උඩ වාඩි වෙලා වුණා. ඒකට chance එක තියෙන. එහෙම කරන අය ඉන්නවා. අද ඔයත් එක්ක පුතේ, අද ඔයත් එක්ක එහෙම සම්බන්ධ වේවි අපේ දෙවෙනියට lecture කරන මැඩම්. මැඩම් කියලා දෙයි එතකොට ඒ ගැන. මුලින්ම අපි සර්, දිසිත සර් මම ආදරෙන් පිළිගන්නවා අද ලෙක්චර් එකට. ඒ වගේම මම ඒ වගේ මතක් කරන්න ඕන අපිට මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේකට උපරිම සහයෝගය දක්වනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ඔපිටෙල් ආයතනය, ඒ වගේම ඊසිප්ඵල, ඒ වගේම ඉවෙන්ට් ටීවී එක. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී කවුරු හරි කෙනෙකුට මේකට ලයිව් සම්බන්ධ වෙන්න බැරි නම් මේ වෙනකොට ඉවෙන්ට් ටීවී ප්ලස් එකේ channel number 120 ඔයාලට බලා ගන්න පුළුවන් ලයිව් මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. හරිද? පියෝ ටීවී එකේ. ඉතින් ඒ අවස්ථාවන් ටිකත් අපිට උදව් කරලා දුන්න ඇත්තටම අපිට ඊසිප්ඵල. අපි මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව. ඉතින් ඉස්සරහටත් ඔයාලට මේ වගේ අපිට අවස්ථාවක් ලබා දෙන්න යාලා අපිට හදවතින්ම සහයෝගය දක්වනවා. මම ඒ වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි ඉදිරි වැඩ කටයුතු ටික ප්‍රෙසර්ට බාර දීලා මම එහෙනම් චුට්ටක් නිහඬ වෙනවා. එහෙනම් අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලමු ඔයාලගේ කොච්චර දුරට මේකෙන් දේවල් ගනීද කියලා. හරිද? ඔයාලගේ උපරිම පුතේ සහයෝගය දක්වන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපි අවසානයේදී දෙනවා සර්ට පොඩි කාල වේලාවක් ඒ පිළිබඳව ඔයාලට දැනුවත් කරන්න. රයිට්? අපි 10 විතර වෙනකන් අපි ටයිම් එක තියාගෙන ඉන්නවා. සර්ට පැයක් තියෙනවා, ඒ වගේම මැඩම්ට පැයක් තියෙනවා. 10 පොඩ්ඩක් පහුවේ. ඉතින් ඔයාලා ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දක්වන්න. රයිට්? සර් ලෑස්තිද සෙෂන් එකට? හෙලෝ ගයිස්, කොහොමද කට්ටියට? මම ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි, මුලින්ම thank you චාමර සර් මාව introduce කළාට. හරි, ඉතින් guys good morning හැමෝටම. Good morning sir. Good morning sir. අපාන්ට මම කවුද කියලා බලාගන්න ඉන්න. සර් රූපය අනිත් පැත්තට පේන්නේ. ආ, මගේ කැමරාව අනිත් පැත්තට බැඳලා තියෙන්නේ, ඉන්න එක හදා ගන්නකම්. හරියට පේන්නේ. හරි, ඉන්න. හරි, පුතේ පොඩ්ඩක් ඉන්න, සර් කැමරාව හදාගෙන. දැන් බලන්න ගයිස් මාව හරිද කියලා. කොහමද පේනවද? මොනවද? නෑ සර් මොකුත් පේන්නේ නෑ. ඉරයි
සර් පේන්නේ හරි ඉන්න හදා ගන්නකම් අපිට පොඩි මේ කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ළමයි ඉල්ලීමක් සර් පුළුවන් නම් දිගටම මේ වගේ සෙමිනා එකක් කරගෙන යන්න කියලා පුතේ මෙහෙමයි අපි ඇත්තටම දිගටම කරගෙන ආවා හරිද දැන් අපි ගිය නිවාඩුවෙත් ඔයාලට AI සෙමිනා එකක් කරා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරිද ඉතින් එතකොට ඒකට සම්බන්ධ වෙච්ච ගොඩක් දරුවෝ ඉන්න ඒගොල්ලන් හරහා තමයි දැන් ඔය ගොඩක් කට්ටිය තවම සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් එතකොට අපි ඒ වගේ වෙනස් දේවල් නේද අපි එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පුතේ ආපු ගමන්ම පටන් ගත්තේ දේවල් කරන්න. එතකොට ඔයාලා දැන් මේ තැන් තැන් වල අහන දේවල් අපි ගොඩක් ඒවා එතකොට පටන් අරගත්තා කරන්න. අපිත් එක්ක මේ ගෲප් එකේ මෙහෙමම දිගටම ඉන්න අපි ගොඩක් අලුත් දේවල් ඔයාලා වෙනුවෙන් හැම පාරම දෙනවා. ඒ කියන්නේ මොනවා හරි අලුත් ටෙක්නොලොජියක් ආවනම් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවනම් ඔයාලගේ රික්වෙස්ට් එක අනුව අපි ඒ දේ අනිවාර්යෙන් කරලා දෙනවා. නේද මීට ඉස්සෙල්ලා ඇත්තම කියනවා නම් පුතේ මමත් යුනිවර්සිටි එක ඉන්න කාලේ සෙකන්ඩ් ඩියේ ඉඳන් තමයි මේ ප්‍රී සෙමිනාර් ටික කරන්න පටන් ගත්තේ. හරිද? එතකොට අපි මුලින්ම මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මම මුලින්ම සෙමිනා එක කරේ ඉතා දුෂ්කර ගම්මානයක ඉස්කෝලේකට ගිහිල්ලා ඉස්කෝල පහක් විතර එකතු කළා. අපි එතකොට යුනිවර්සිටි එකේ කට්ටිය තමයි ගියේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඉතින් අපි කට්ටියත් එක්ක එකතු වෙලා ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරා ගොඩාක් දුෂ්කර ගම්මානයක් පියලි පැත්තක් කුරුණෑගල ඇතුලේ. හරි ඉතින් එතකොට ඒකෙන් පටන් ගත්තු සෙමිනා එක සම්මන්ත්‍රණය තමයි මේ එන්න එන්න දිගට ඩෙවලොප් කරගෙන අවසානයේදී අපි මේ තාක් දුරට සක්සස් වෙන තැනට අවිල්ලා තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට අපි මුලින්ම හાર્ඩ්වෙයා පැත්ත කරා එක ගමනක් ඊට පස්සේ කම්පියුටර් ඇසම්බ්ලර් පැත්ත කරා සොෆ්ට්වෙයා පැත්ත කරා හරිද ඔයාලා කම්පියුටර් ඉෂුස් ගැන කතා කරා මේ පහුගිය අවුරුදු කිහිපය තුළ. ඉතින් ඊට පස්සේ අපි දැන් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේම දැන් ඊතර මේ වගේ ප්‍රෝග්‍රෑම් ඉස්සරහට මේ හැම එකක්ම ඔයාලට මේ විදිහටම දකින්න ඇහෙන්න ලැබේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් ඒවා දිගටම ඉන්න දිගටම ඒවට සම්බන්ධ වෙන. එතකොට ඔයාලට ඕන හැම දෙයක්ම මේක හරහා ගන්න පුළුවන්. හරි දැන් සර් ලෑස්ති වෙලා ඉන්න සර් කරගෙන යන්න. හරි තැන්කි සමරස මේ මට ටයිම් එක දුන්නට. හරි ඉතින් කොහමද කට්ටිය? තාම නිදිමතේ දින්නේ නැහනේ. හරි. හොඳයි සර් හොඳින් ඉන්නවා. මොකද? හොඳයි සර් හොඳින් ඉන්නවා. හරි. මම මුලින්ම ඔයගලන්ට පොඩි කියන්නේ ඇගීමක් කරන්න ඕනේ. මම ඇත්තටම දැක්ක ඔයගොල්ලෝ අර මේ දිගටම මේ සෙමිනාර් එක සම්බන්ධලා හිටියා. මම ඔයගලන් මුලින්ම ඇප්‍රීෂিয়েට් කරන ඔයගලන්ගේ මේ තියෙන අර උනන්දුවට මේ ගැන තියෙන ටෙක්නොලොජි ගැන අහගන්න තියෙන උනන්දුවට මම ඔයගලන් මුලින්ම ඇප්‍රීෂিয়েට් කරනවා. හරි අය පටංගම වැඩේට මුලින්ම අද මට කරන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ ඔගොල්ලෝ කොහොමද IT ඉන්ඩස්ට්‍රි එකට එන්නේ උදාහරණයක් විදිහට ඔගොල්ලෝ හරි ඩිග්‍රියක් කොහොමද තෝරගන්නේ A level වලින් පස්සේ හරියට සබ්ජෙක්ට් තෝරගෙන හරි ඩිග්‍රියක් කොහොමද තෝරගන්නේ යුනිවර්සිටි ඇතුලේ ඔයගොල්ලන්ට මොනවද තියෙන සබ්ජෙක්ට් ඒව ගැන පොඩි ඉන්ට්‍රොඩියුස් එකක් දෙන්න තමයි මට ඇත්තටම තියෙන්නේ හරි අපි මේ වැඩේ පටන් ගමු. දැන් මම හිතනවා ඔය හැමෝම බලාපොරොත්තු වෙලා ඇති මම කොහොම හරි කැම්පස් යනවා මම කැම්පස් කියලා අනිවාර්යෙන් ජොබ් එකක් ගන්නවා. ඒ වගේ බලාපොරොත්තු ඇති. ඒ හින්දා මම හිතනවා අද සෙෂන් එක ඔයගොල්ලන්ට හුඟක් වැදගත් වෙයි කියලා. මම හිතන්නේ මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන් ඉන්න. හරි මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා නේද ස්ක්‍රීන් එක මොනවා හරි පේන්නේ නැත්නම් හරි මං කියන එක ඇහෙන්නේ නැත්නම් හරි මට අදාල මැසේජ් එකක් දාන්න මම ඒක හදන්නම් හරි අපි මුලින්ම අද වැඩේ ඔයගොල්ලන්ට පැහැදිලි මම අද මොකද කරන්න යන්නේ කියලා මම අද කරන්න යන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් එක දෙන්න හැදෙන්නේ ඔයගොල්ලෝ A වලින් පස්සේ කොහොමද හරි සබ්ජෙක්ට් තෝරගන්නේ එතන ඉපස්සේ කොහොමද හරි විදිහට ගමනේ යන්නේ කියන එක ගැන ඉගෙන ගන්න මේ පොඩි ගයිඩ් එකක් දෙන්න තමයි යන්නේ හරි මුලින් මම කියන්නම් මම කවුද දැන් ඔයගොල්ලෝ බලائیں මේ කෙනෙක් ඇවිල්ලා කියනවා මෙයා කවුද මෙයාට මොනවද තියෙන්නේ ඇයි මෙයා මෙහෙම කතා කරන්නේ මුලින්ම ඔයගොල්ලන්ට මම ගැන පොඩි ඉන්ට්‍රොඩියුස් එකක් දෙන්නම් මම දැන්ට යුනිවර්සිටි ජෙෆ්නා එකේ 3rd year student කෙනෙක් අන්ඩර් ග්‍රැජුවෙට් IT ඩිග්‍රී තමයි කරන්නේ මේනි මම ඊට පස්සේ මම මේ ටීචින් ඩිප්ලෝමා කරලා තිනවා ඊට පස්සේ
Java developer කෙනෙක් විදිහට වැඩ කරන freelance ඊට පස්සේ training manager stack developer කෙනෙක් විදිහට වැඩ කරන මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වචනත් එක family ඇති කියලා just මම ගැන පොඩි අවබෝධයක් ගන්න මම කවුද කියන ගැන එච්චරයි හරි අයි මුලින්ම අපි යමු අපේ session එකට මම අර අර පාත් එකට එන්න කලින් මට ඔයගොල්ලන් ගැන පොඩි ideaක් ඕනේ මෙතන ඉන්න A level කට්ටිය කවුද ඒ කියන්නේ A level කරන්නේ ඉන්න student ලා කවුද මේ කියන්නේ ඕල්ඩර් කරන ස්ටුඩන්ට් කවුද කියන එක ගැන ඒ කියන්නේ මට පුළුවන් නම් මැසේජ් එකක් දාන්න ඒ කියන්නේ A level කරන ඉන්න කට්ටිය මේ chat එකට මැසේජ් එකක් දාන්න O level කරන ඒ කියන්නේ ඔයගොල්ලන් grade එක පුළුවන් මට මැසේජ් එකක් දාන්න මට පොඩි idea ගන්න පුළුවන් මේකේ කී වසර ළමයි දින එක ගැන පොඩි මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ ඉන්නේ කී වසරද කියන එක ගැන හරි මට පොඩි ඩියක් ආවා. ඒ කියන්නේ මෙතන වැඩිපුරම ඉන්නේ grade 10 වලින් පස්සේ වගේ කට්ටිය. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඕලෙල් කරන්න ඉන්න බලාපොරොත්තු ඉන්න කට්ටිය තමයි මුලින්ම ඔයගොල්ලන්ට හම්බ වෙන පොඩි ලොකුම අභියෝගය තමයි ඕලෙල් කියලා. ඕලෙල් ඒ කට්ටිය තමයි මෙතන ඉන්නේ. මම දැක්කේ නැහැ A level 13 11 වසර කට්ටියක් මේකේ ඉන්නවා. කමන්නේ anyway ඔයගොල්ලෝ මේක important වෙනවා කොහොමද මේක ඉස්සරහට යන්නේ ගැන. හරි. මම මුලින්ම කතා කරන්න ඔයගොල්ලෝ ඇයි මේ මේ IT world එක IT කියන එක ලෝකෙට වැදගත් වෙන්නේ මුලින්ම ඔයගොල්ලෝ මුකුත් දන්නේ නැතුව IT industry එකට enter වෙනවට වඩා මේක IT කියන කොච්චර දුරට මේ ලෝකෙට වැදගත් වෙලා තියෙනවද කියන පොඩි idea එකක් අපි ගමු මුලින්ම ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ දන්නවා මේ IT කියන ලෝකෙට on ලා තියෙනවා අපිට communication වලට on වෙලා තියෙනවා උදාහරණයක් දැන් ඔයා WhatsApp එකේ message එකක් දානවා ඒක communication social media වලට තව ඔයගොල්ලන්ට හැම communication විදිහට ඔයා TV එකෙන් මේක බලනවා YouTube පාවිච්චි කරනවා මේ communication වලට මේ IT කියන on වෙලා තියෙනවා ඊපස්සේ මේ decision making සමහර company වල decision ගන්නත් මේ IT කියන decision කියන එකනේ තීරණයක් ගන්න තීරණ ගැනීම ක්‍රියාවලියට මේ IT කියන කොන වෙලා තිනවා ඔයගොල්ලෝ දන්නවා ඉතින් සමහර company අර project management එක තිනවා Power BI වගේ ලොකු software වලින් අපි decision making ගන්නවා companies වල ඊට පස්සේ education දැන් ඔයගොල්ලෝ මේ Zoom කියන platform එකේ ඔයගොල්ලෝ seminar කරනවා seminar එකට එනවා sir ගේ online class වලට එනවා මේ education world එකටත් මේ IT කියන කොන වෙනවා ඊට පස්සේ මැනේජ්මන්ට් දැන් මේ මේ කිනෙක ගැන අමුතින් ඉස්තර කරන්න දෙයක් නැහැ ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා මේ ලෝකේ තියෙන හැම දෙයකටම ඒ කියන්නේ මේ IT කියන එක ඕන වෙනවා කියන්නේ ඔයා ડોක්ටර් කෙනෙක් වුණත් ඔයා නර්ස් කෙනෙක් වුණත් ඔයා ඉංජිනේර කෙනෙක් වුණත් මේ හැම දෙයකටම මේ IT කියන එක ඕන වෙනවා ඇත්තටම හරි ඒ හින්දා අපි මේ IT කියන එක කොමන් සබ්ජෙක්ට් එකක් විදිහට කතා කරගෙන යන්නේ හරි අපි ඉස්සරහට යමු හරි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියනවා ඔයා ඇයි මේ IT කියන එක ඉගෙන ගන්න ඕනේ ඇයි ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ ඔයා IT කරන්න IT degree කරන්න ඔයාට IT degree එකක් ඔයාට job එකක් තියෙනවා මේ වගේ කතා කියන්නේ ඇයි අන්න එක තමයි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක තමයි ඔයගොල්ලෝ ඇයි IT degree තෝරගන්න ඕනේ ඇයි ඔයා IT market එකේ මේ කාලෙදි එන්න ඕනේ කියන idea ගත්තොත් පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට තියෙනවා ඒ කියන්නේ high demand for IT skill for job market. ඒ කියන්නේ මේ දවස්වල job market එකේ ඇත්තටම IT industry එකේ ලොකු පිළිගැනීමක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ තියෙන graph එක ඒ කියන්නේ IT industry එකට job market එක වැඩි වෙලා තියෙන විදිහ. ඔයගොල්ලෝ පේන ඇති මේ 2020 21 22 කාලේ පරාසය. මේක අප්ඩේට් එකක් නෙමෙයි. කියන්නේ 23 24 නම් හම්බුනේ නැහැ මට. 21 22 කාලේ පරාසය තුළ ඔයගොල්ලෝ 2009 ඉඳන් සම්පූර්ණ වැඩිවීමක් තියෙනවා මේ IT industry එකට. ඒ කියන්නේ IT කියන එක ලෝකයේ කියන්නේ එන්න එන්න ජනප්‍රිය වෙනවා මිසක් මේ IT කියන අඩුවීමක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙන් IT කියන එක නැති වෙලා යයි මට ජොබ් එකක් නැති වෙයි කියන බය ඔයා තියා ගන්න ඕනේ නැහැ. මොකද මේ ලෝකෙ ගත්තම ඉස්සරහට හැම දෙෙම තාක්ෂණෙත් එක තමයි යන්නේ. ඔයා ඉස්සරහට අලුත් ෆෝන් එනවා, අලුත් තාක්ෂණෙත් එක අලුත් ලැප්ටොප් එනවා, අලුත් VR, අලුත් ගේමින් දේවල් එනවා, අලුත් රොබෝටික් දේවල් එනවා. ඒ කියන්නේ මේ ඉස්සරහට ලෝකේ තාක්ෂණෙත් එක යන හින්දා ඔයා අර හිතේ මේකක් තියා ගන්න ඕනේ. ආ මට මේ IT ඒකේ තියෙන ජොබ් එකක් තියාගන්න පුළුවන් වේද කියන එක. මේ හින්දා ඒක ගැන එච්චර හිතන්න ඕනේ නැහැ.
ඊළඟ තමයි ඔයාට තියෙන opportunities for high paying jobs. ඔයාට කියන්නේ මේ IT industry එකට ආවට පස්සේ ඔයාට ලොකු ලොකු salary එකක් හම්බෙනවා. මම ඔයාට පෙන්නනවා එකක් මට හම්බුණා. දැන් ඔයාට දැත්තොත් ඔයා IT industry එකට ආවට පස්සේ ඔයාට තියෙන ඔය තියෙන salary range එකක් average salary range එකක්. ඔයාට සාමාන්‍ය ඔයා IT industry එකට ආවට පස්සේ ඔයාට IT එකේ software engineer කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. එයාට සාමාන්‍ය average ලක්ෂ 9 විතර පඩියක් හම්බෙනවා. මේක annual salary එක. පස්සේ business analyst කෙනාට 930,000 senior software engineer 1,048,000 ඊවසේ network engineer කෙනා 108,000 ඒ වගේ ලොකු salary වලට යන්න පුළුවන්. ඒ වගේ ලොකු salary වලට යන්න පුළුවන්. ඇත්තටම මෙතන ලොකු විස්තරයක් තියෙනවා. ඔයාට data analyst කෙනෙක් විදිහට 107,000 ඒ වගේ ලොකු ලොකු salary වලට යන්න පුළුවන්. මම ආයෙ මෙතනට එන්නම්. ඊට පස්සේ ability to solve real world problem. අන්නේ මේ මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි ඇත්තටම ඔයා IT කියන එක තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මෙතන කතා කරමු කාරණාට අමතරව පළවෙනි එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා IT ඉන්ඩස්ට්‍රි එකට එන්න ආසාවක් තියෙන්න ඕනේ. පළවෙනි එක මම දැන් දැක්කා ඔයගොල්ලෝ ඒ කියන්නේ මේසගේ දිගටම ක්ලාස් වලට සහභාගී වුණා, දිගටම සෙමිනාර වලට හිටියා. මට තේරෙනවා ඔයගොල්ලෝ නිකන් හරි ආසාවෙන් ඉන්නවා IT ඉන්ඩස්ට්‍රි එන්න. අන්නේ IT ඉන්ඩස්ට්‍රි එන්න ආසාවෙ තියාගෙන මේකට ආවම තමයි වැඩේ. ඒ කියන්නේ හිතන්න කවර කෙනෙක් කියන්නේ මම කියනවට අල්ලපු ගෙදර කෙනා කියනවට සර් කෙනෙක් කිව්වට මේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්න එපා මං කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ කැමැත්ත තියාගන්න. උදාහරණයක් විදියට ඔයා ලැප්ටොප් එකෙන් වැඩ කරද්දී ඔයා ෆෝන් එකෙන් වැඩ කරද්දී ඔයාට හිතෙනවා නම් මම මේ වැඩවලට කරන්න මං ආසයි. මේ ලැප්ටොප් එකක් වැඩ කරන්නේ කොහොමද? මේ ෆෝන් එකකින් ෆොටෝ එකක් ඉමේජ් එකක් ප්‍රොසෙස් කරන්නේ කොහොමද? මේ ෆෝන් එකෙන් කියන්නේ ස්කෑන් එකක් වැඩ කරන්නේ කොහොමද? රොබෝටික් කෙනෙක් කොහොමද ප්‍රෝග්‍රෑම් වෙලා එයා හරියට මේ දේවල් ඩිටෙක්ට් කරගන්නේ? මෙන්න මේ වගේ දේවල් කියන්නේ තමන්ට ආසාවක් තියෙනවා නම් ඒ කියන්නේ තියෙනවා නම් අනිවාර්යයෙන් IT එකට එන්න. මොකද ආසාවක් නැතුව එන්න එපා. ඒ කියන්නේ මං කියන්නේ හිතන්නකෝ ඔයා ආසාවක් නැතුව IT කියන ඩිග්‍රිය තෝරගෙන ඔයාට ඒක මුළු ජීවිත කාලෙම තමන්ට ආසාවක් නැති රස්සාවක් තමයි කර කර ඉන්න වෙන්නේ. ඉතුරු ජීවිත අවුරුදු 30 40 මං කියන්නේ එහෙම වෙන්න එපා. ඔයා මුලින්ම දැන් ඔයගොල්ලන්ට කාලය තියෙනවා. ඔයගොල්ලෝ තාම ග්‍රේඩ් 6 ග්‍රේඩ් 9 ස්ටුඩන්ට් ලානේ. ඔයගොල්ලන්ට කාලය තියෙනවා මේ IT. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තාම A level subject තෝරගන්න ඇවිල්ලා නැහැ. A level subject තෝරගන්න එනකොට ඔයගොල්ලෝ හොඳ ස්ටඩි එකක් ඔයගොල්ලන්ට ලොකු කාලපරස්සෙ තියෙනකොට ඔයගොල්ලෝ තෝරගන්න. මට මේ IT කියන subject එක මට අල්ල ගන්න පුළුවන් වේද? මේකේ මට ආසාවක් තියෙනවද? මට skill එකක් තියෙනවද? එහෙම තෝරගෙන මේකට එන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට survive වෙන්න පුළුවන් මේකේ. මට අච්චර ලොකු පඩියකට යන්න පුළුවන්. අච්චර හොඳ තැනකට එන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ට තියෙනවනේ අන්න එහෙම. මං හිතන මං කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ සමහරට මං කතා කරන ස්පීඩ් වැඩි දන්නේ නැහැ. මොකද මං කියන්නේ ඇහෙනව නේද මොනවා හරි ඇහෙන්නේ නැති ප්‍රශ්න තිබුණොත් ටක්කල මැසේජ් එකක් දාන්න. හරි මම යනනම් ඉස්සරහට. මේ ටික බැලුවා. හරි ඊට පස්සේ මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට තව තියෙන ජොබ් ඔපචුනිටීස්. හරිද? ඒ කියන්නේ දැන් ඔයා IT ඩිග්‍රියක් ගත්තට පස්සේ හිතන්නකෝ ඔයා කැම්පස් කොහොම හරි කැම්පස් ගිහිල්ලා ඔයා IT ඩිග්‍රියක් ගත්තට පස්සේ ඔයාට මොනවද තියෙන ජොබ් ඔපෂන්ස්? ඔයාට මොනවද වගේ රස්සා වලට යන්න පුළුවන්? අර මං කලින් කියපු මේ රස්සා ටිකම තියෙනවා. ඒ කියන්නේ UX design, lead business analysis, project management, technical architecture, senior software engineer, system engineer වගේ ගොඩක් ජොබ් ඔපෂන්ස් තියෙනවා. මෙතන නිකන් පොඩි සාරාංශය දීලා තියෙනවා ඔයා IT ඩිග්‍රියක් කළාට පස්සේ ඔයාට මොන වගේ ජොබ් ඔපෂන්ස්ද හම්බෙන්නේ? ඔයාට software developer කෙනෙක් විදිහට IT industry එකට කරන්න පුළුවන්. ඔයාට system analyst කෙනෙක් විදිහට, network engineer කෙනෙක් විදිහට, database administrator කෙනෙක් විදිහට, data scientist කෙනෙක් විදිහට මේ වචන ගැන ලොකුට හිතන්න එපා. ඒ කියන්නේ ඔයාට ඇත්තටම කාලය තියෙන හින්දා, ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම grade 10 student ලා හින්දා මේ හැම එකක් ගැන දැන් හිතනකොට ඔයාට දැන් මේ මං කියන එක තේරෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ මං කියන මේ මොනවද job ගැන පොඩි, ඒ කියන්නේ හිතනකොට ඔයා මේක screenshot එකක් ගත්තා. ඊට පස්සේ ඔයාට වෙන වෙනම පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් මොකද software developer කියන්නේ. මොකද්ද මේ ජොබ් එකෙන් කරන්නේ? මොකද්ද ක්ලවුඩ් ඉන්ජිනියර් කියලා කියන්නේ? මොකද්ද ඒකෙන් කරන්නේ? පොඩ්ඩක් ඔයාට ස්ටඩි කරන්න ඇත්තටම කාලය තියෙනවා. ඔයා තනි තනියෙන් ස්ටඩි කරන්න, ඊට පස්සේ තනක ඔයා හුඟක් ඩිසයින් පැත්තට කැමතියි කියලා, ඔයා කැමති ග්‍රැෆික් ඩිසයිනින් කරන්න, ඔයා කැමති හුඟක් අර මේ ඩිසයින් පැත්තට කැමතින, ඔයාට අර UI UX ඩිසයින් කියන එක තෝරගන්න පුළුවන්. මේ වගේ පැති හුඟක් තියෙනවා මේක ඇත්තටම. ඒ කියන්නේ IT කියන IT කියන ෆීල්ඩ් එක ඔපන් වුණාට පස්සේ ඔයාට පැති ගොඩක් තියෙනවා. හරි. මම ඊට පස්සේ යන්නම් A level subjects ගැන. මම කතා කරන ස්පීඩ් වැඩිද? සාමාන්‍ය මම ටිකක් කතා කරන වේගින් වේගින් කියවගෙන යන ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා මම හිතනවා හන්ද. මේ හරි ඔයගොල්ලන්ට බෝරින් නැහැනේ. හරි.
මුලින්ම ඒ ලෙවල් සබ්ජෙක්ට් මම මේක කියන්නේ ප්‍රධානම බේස් කළේ ඒ ලෙවල් කරන් ඉන්න ළමයින්ට කොහොමද සබ්ජෙක්ට් ටික තෝරගන්නේ IT ඩිග්‍රියට එන්න. ඔගොල්ලෝ ඒ ලෙවල් කරනවා කවදා හරි ඒ හින්දා ඔගොල්ලෝ මේ ඒ ලෙවල් සබ්ජෙක්ට් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. හරි මම ඔයගොල්ලන්ට තව එකක් කියන්න. ඔගොල්ලෝ තාම ඕ ලෙවල් කරන් ඉන්න කට්ටිය. හරි ඔයගොල්ලන්ට මම ගොඩ මේක ඇඳලා පෙන්නන්නම්. මම හිතන්නේ මගේ වයිට් බෝඩ් එක තියෙන්නේ. Excuse me, sir. ඔව් කියන්න. සර් ළමයි බෝඩ් එක ඇදෙනවා පේන්නේ නැහැ මොකද ළමයි බෝඩ් එක ඇදෙනවා පේන්නේ නැහැ ළමයි බෝඩ් එක අඳිනවා පේන්නේ නැහැ කියලා කියන්නේ මම කියන එක පේනව නේද නෑ සර් මේ ළමයි මම හිතන්නේ මේ බෝඩ් එක ඉරියන් දිනවා කියලා කිව්වම හරි මම ඒක අයින් කරා හරි හරි මම ඔන්න මගේ වයිට් බෝඩ් එක ඕපන් කරගත්තා හරි මට අර කියන්නේ මේකේ ලස්සනට අකුරු ලියන්න බෑ මම මවුස් එකෙන් ඉන්නේ එච්චර හිතන්න එපා ඒක ගැන නම් මගේ අකුරු නම් කොහොමද කතයි හරි ගයිස් මේකේ මට කියන්න ඕන දැන් හිතන්න ඔගොල්ලෝ ඉන්නේ මෙන්න මේ වගේ මේ ඉන්නේ ඔයා හරිද ඔයාගේ ඉස්සරහ තියෙන තාම ඉන්නේ ඔයගොල්ලෝ ග්‍රේඩ් 10 ග්‍රේඩ් 6 7 8 කට්ටියනේ ඔයාගේ ඉස්සරහ ලොකු අභියෝගයක් තියෙනවා මොකද ඔයාට තියෙන ලොකු වෝල් එකක් තියෙනවා ඕ ලෙවල් හරිද මේ මගේ අකුරු ගැන හිතන්න එපා ළමයි මේක මට මවුස් එකෙන් කියලා ලියන්න කරදරයි හරි ඊට පස්සේ ඔයා ඕ ලෙවල් කියන වෝල් එක පැනනට පස්සේ ඔයාගේ ඉස්සරහ තව ලොකු වෝල් එකක් තියෙනවා ඒක ලොකු වෝල් එකක් හරිද ඒක තමයි ළමයි ඒ ලෙවල් හරිද ඊට පස්සේ ඔයාට ඒ ලෙවල් උණු තියුනට පස්සේ ඔයාට තියෙනවා මොකද කැම්පස් ජීවිතේ ඒ කියන්නේ ඒක අවුරුදු 4ක් අවුරුදු 4 තුර සෙමෙස්ටර්ස් 8ක් හම්බ වෙනවා එයාට ඉතින් විභාග කරන්න ඕනේ ඒක කළාට පස්සේ තමයි ඔයාට ඩිග්‍රියක් කියන එක හම්බ වෙන්නේ ඇත්තටම ඒක සාමාන්‍ය කරගන්න පුළුවන් කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ කියන එක කැම්පස් කරගන්න පුළුවන් හරි ඉතින් මම ඔන්න ඩිග්‍රිය ඇඳා හරි හරි මේ ඉන්නේ ඔයා මේ ඉන්නේ ඕලෙවල් කරන්න ඉන්න බලාගෙන ඉන්න ඔයා. ඔයාගේ ඉස්සරහ තියෙන පළවෙනි අභියෝගය තමයි ළම ඕලෙවල් මුලින්ම පාස් වෙන්න ඕනේ. හරි මම ඔයගලන්ට ඕලෙවල් පාස් වෙන මෙතන ගයිඩ් එකක් දෙන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඕලෙවල් වැඩ කරන ඇතිකම මම හිතනවා මම ඔයගලන්ට ඒ උනාට දෙන්න ඕන ළමයි මෙතන ඔයගොල්ලෝ සමහ මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නනවා ඔයා ඒ ලෙවලට ඩිග්‍රියක් තෝරගන්නකොට ඒ කියන්නේ ඕලෙවල් වල සමහර සබ්ජෙක්ට් වැදගත් වෙනවා. සමහර සබ්ජෙක්ට් වැදගත් වෙනවා කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා ඕලෙවල් හරියට කරගන්න නැතුව හිතන්නකෝ ඔයාට ගණන් වලට තියෙන C එකක් ගණන් වලට තියෙන S එකක් විද්‍යාවට තියෙන S එකක් ඉංග්‍රීසියට තියෙන S එකක් ටික අඩු සාමාර්ථ නම් ඔයා ඒ ලෙවල් ළමයි රෑන්ක් එකක් දාලා පහසු. ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ A3ක් අරගෙන පාස් වුණත් වැඩක් නැහැ ළමයි ඔයාට ඔයා කැමති සමහර ඩිග්‍රී වලට ඔයාට එන්න බෑ. මම ඔයගලන්ට ඒක පෙන්නන්නම් මම ඒකේ මේ ෆොටෝස් වගේක් ගත්තා. ඒ කියන්නේ ඔයා කැම්පස් වලට ඇප්ලයි කරනකොට ඒගොල්ලෝ අනිවාර්ය විදිහට කරලා තිනවා. ඒ කියන්නේ ගණන් වලට සී සාමාර්ථයක් අනිවාර්ය කරලා තිනවා. ඉංග්‍රීසි වලට සී සාමාර්ථයක් අනිවාර්ය කරලා තිනවා සමහර ඩිග්‍රී වලට. තේන ඉතින් ඔයගලන්ට හිතන්න එපා මේ කියන්නේ ඕ ලෙවල් කියන එක නම් පොඩි දෙයක්. මේ කියන්නේ මම ඕ ලෙවල් නම් හරියට වැඩ කරන්නේ නැතු ඒ ලෙවල් එකේ වැඩ කළා අනිවාර්යෙන් කැම්පස් යනවා. එහෙම හිතන්න එපා. ඔයගොල්ලෝ ඕ ලෙවල් එකත් වැඩ කරගෙන කැම්පස් එකට එන්න. මොකද ළමයි මම අර කලින් කිව්වා වගේ ඕ ලෙවල් තියෙන සමහර ඕ ලෙවල් රිසල්ට් එක බේස් වෙන හුඟක් වෙලා ළමයි ඔයා කැම්පස් එකේ ඩිග්‍රිය තෝරගන්නකොට. මම ඔකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. ඒක ළමයි ඔයගොල්ලෝ මුලින්ම ඕල් කරන ඉන්න කට්ට හිතේ තියාගන්න ඔයගොල්ලෝ කැම්පස් එකට එන්න නම් ඔය කවුරුත් කිව්වා තා කියන්නේ ඕල් ලෙක්චර් හිතන්න එපා ඒල් තමයි වැඩ කරන්න ඕනේ කියන එක එහෙම නෙමෙයි ළමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඒ කියන්නේ ඔයා ළමයි ඕල් වල ටිකක් හොඳ රිසල්ට් එකක් ඇත්තටම තියෙනවා කියන්නේ ගණන් වලට සී සාමාර්ථයට වඩා තියෙන්න ඕනේ ඇත්තටම සමහර ඩිග්‍රී තෝරගන්න ඊට පස්සේ ඕල් කළාට පස්සේ මේ ඉන්නේ ඕල් කළාට පස්සේ ඉන්න ඔයා හරි ඕල් කරන පස්සේ වට ලොකු අභියෝගයක් හම්බ වෙන එක ඇත්තටම ඕල්ට වඩා බරපතලයි. ඒ කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත ඔයා සම්පූර්ණ සබ්ජෙක්ට් තුනක් ස්ටඩි කරලා ඔයා එන්න ඕන ටිකක් ලංකාවෙන් ලක්ෂ 3 මාරක් විතර ලියනවා සාමාන්‍ය ඇනුවලි ඒ ලෙවල් ලියනවා. ඒ ලක්ෂ 3කින් ළමයි ලක්ෂ 3කින් ඔයා පළවෙනි 40,000 වගේ එන්න ඕනේ. ඔයාට කැම්පස් එක සිලෙක්ට් කරගන්න. ඔයාට ලොකු අභියෝගයක් මෙතන ඉස්සරහදී තියෙනවා ඒ ලෙවල් වලට. හරි අපි ඒ ලෙවල් වලින් පස්සේ ඔයා ඒ ලෙවල් ගොඩ දාගත් පස්සේ මෙන්න මේ ඒ IT සම්බන්ධ තියෙන ඩිග්‍රී ගැන කතා කරන්න තමයි අපි දැන් මේ යන්නේ. හරි ඔයගන් තේරෙනවද මම මේ කතා කරන්නේ මොකද්ද කියලා? ඔයා මං කතා කරන්න ළම ඔයා මෙතන ඉන්නවා කියලා හිතාගෙන. ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා හිතාගෙන තමයි මම මේ කතා කරන්නේ. ඒ හින්දා ඔයා ගන්න ඉස්සරහට ඔයගලගේ අයියලා අක්කලාත් ඉන්නවනම් බලන්න අවුලක් නැහැ.
මුලින්ම අපි කතා කරමු ළමයි ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් ගැන. මේක ඇත්තටම ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔයාලට තියෙනවා, ඔයාලා දන්නවා විශේෂ සබ්ජෙක්ට් හතරක් තියෙනවා, සරි පහක් තියෙනවා. ආර්ට්ස් කියන සබ්ජෙක්ට් එකක් තියෙනවා, කොමර්ස් කියන සබ්ජෙක්ට් එකක් තියෙනවා, බයෝ සයන්ස් කියලා ගත්තා නැත්නම් බයෝලොජි කියලා ගත්තා තියෙනවා, ෆිසිකල් සයන්ස් නැත්නම් මැත්ස් පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන් නැත්නම් ටෙක්නොලොජි පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන්. හරි. මේ තියෙන විශේෂ සබ්ජෙක්ට් එක මම මේව එකින් එක ගැන පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඉස්සරහට මම ස්ලයිඩ් ටික හදලා තිනවා මේ වලට සම්බන්ධව. ඔයගොල්ලන් මේක දාලා අවබෝධයක් තියන්න. ඔය කියන්නේ ඔයගොල්ලන්ට ඒ ලෙවල් වලට කරන්න සබ්ජෙක්ට් මෙන්න මේවා තියෙනවා. ඔයගොල්ලන් ආර්ට් කියන සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. ඔයාට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. බයෝ සයන්ස්, ඔයා ජීව විද්‍යාවට කැමති නම් ඔයාට බයෝ සයන්ස් තෝරගන්න පුළුවන්. ඔයාට මැත්ස් කියන එක පැත්තට, මැත්ස් වලට හොඳ දක්ෂතාවය තියෙනවා නම් ඔයාට මැත්ස් මේ සබ්ජෙක්ට් එක තෝරගන්න කරන්න පුළුවන්. ඔයා ටෙක්නොලොජි වලට සම්බන්ධ නම් ඔයාලට මේ ටෙක්නොලොජි කියන්නේ මේ මොන සබ්ජෙක්ට් එක තෝරගත්තා ගමන් ඔයාලට තියෙන පළවෙනි එක තමයි ඔයාලට IT ඉන්ඩස්ට්‍රියට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි විශේෂම දේ. ඔයා හිතන ඔයා ආර්ට් කළාත් ඔයාට IT එකට එන්න පුළුවන්, ඔයාට කොමර්ස් කළාත් IT එකට එන්න පුළුවන්, ඔයා සයන්ස් කළාත් IT එකට එන්න පුළුවන්, ඔයා මැත්ස් කළාත් IT එකට එන්න පුළුවන්, ටෙක්නොලොජි කළාත් ඔයාට IT ඉන්ඩස්ට්‍රි එකට ඔයාට එන්න පුළුවන්. ඒක තමයි තියෙන ලොකුම විශේෂත්වය. ඒ කියන්නේ ඔයාට අර ලොකුවට අර පහුගිය දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්න. හරි, මම ඔයාලට කතා කරන්න දැන් හිතන්නකෝ. ඔයා දැන් ඒ ලෙවල් කරලා ඉන්නේ, ඔයාට දැන් හරි ඩිග්‍රියක් තෝරගන්න ඕනේ. මොනවද ලංකාවේ තියෙන ඩිග්‍රීස්? ඒ කියන්නේ යුනිවර්සිටි වල දෙන ඩිග්‍රී ඒව ගැන අපි කතා කරන්න යන්නේ. හරි, ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් කීයක් තියෙනවද? ටිකක් බලමු ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනුම කොහොමද කියලා. ගවර්න්මන්ට් යුනිවර්සිටිස් කීයක් තියෙනවද ලංකාවේ? දන්න එක්කෙනෙක් කියන්න බලන්න. ගණන් කළා කියන්න එපා ඉතින්. ගවර්න්මන්ට් යුනිවර්සිටි තියෙනවා ළමයි. ගවර්න්මන්ට් යුනිවර්සිටි ලංකාවේ 17ක් තියෙනවා. මේ 17න් ඔයාට කැමති විදිහට ඔයාලේ ඩිග්‍රී කරන්න ඉන්ට්‍රස්ට් වෙන්න පුළුවන්. හරි. මේ හැම ගවර්නමන්ට් යුනිවර්සිටි දනෝ යුනිවර්සිටි ඔෆ් කොලඹ, යුනිවර්සිටි ඔෆ් පෙරා දෙනිය, මේ හැම ගවර්නමන්ට් යුනිවර්සිටියෙම IT කියන සබ්ජෙක්ට් තියෙනවා. ඒ වලට ඔයාලට එන්ට්‍රස් වෙන්න පුළුවන්. පළවෙනිම තමයි ඔයාලට එන්ට්‍රස් වෙන්න, පළවෙනිම තමයි ඔයාලට හොඳ රිසල්ට් එකක් ඒ වලට තියෙන්න ඕනේ. ඒ වලට රිසල්ට් එක බේස් වෙන ඔයාගේ ඕ ලෙවල් රිසල්ට් එක මත. ඒ කියන්නේ ඔයාලට ඕ ලෙවල් හොඳ රිසල්ට් එකක් තිබුණොත් තමයි ඔයාලට ඒ ලෙවල් එකට ඔයාලට කැම්පස් ඩිග්‍රිය තෝරගන්න පුළුවන් වෙන්නේ. හරි. යුනිවර්සිටි රෑන්කින් වලට, කියන්නේ දැන්ට ලංකාවේ හොඳම යුනිවර්සිටියක් විදිහට යන යුනිවර්සිටි ඔෆ් කොලඹ, ඒ කියන්නේ කන්ට්‍රි රෑන්ක් එක මෙයා තමයි පළවෙනියට තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙ ගත්තම ලෝකෙ හොඳම යුනිවර්සිටියක් කියනවා අපි, කියන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාවර්ඩ් යුනිවර්සිටි. ඒ වගේ ලංකාවේ කියන්නේ මුල්ම රෑන්ක් එක තියෙන්නේ. ඒ කියන්නේ ලංකා ඉන්ඩස්ට්‍රි එකට ගියාම ලංකාව පිළිගන්න යුනිවර්සිටි ඔෆ් කොලඹ කියන තමයි හොඳම යුනිවර්සිටියක් විදිහට. ඊට පස්සේ යුනිවර්සිටි පේරාදෙනිය, යුනිවර්සිටි ජයවර්ධනපුර, රුහුණ, මොරටුව, රජරට, University of Kerala, University of Jaffna, University of Sabaragamu, YM the Eastern, ඔහම තමයි ලංකා යුනිවර්සිටිස් ටික යන්නේ. ඔයගොල්ලෝ මුලින්ම ළමයි ටාගට් කරන මම මේ හොඳම යුනිවර්සිටි එකේ හොඳම IT ඩිග්‍රී එකක් කරනවා. එහෙම ටාගට් කරන වැඩ කරන දැම්ම ඕලෙල් වලට. මට කියන්න ඕන අන්න ඒක. මම කියන්නේ මම ඔයගොල්ලන්ට මේකෙදි කියන session එකෙදි කියන ඔයාලා University of Colombo එකේ තන ලංකාවේ තියෙන හොඳම යුනිවර්සිටි එක. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි යුනිවර්සිටි එක, හොඳම පළවෙනි country rank එක එක. මේ යුනිවර්සිටි එක ඔයාලා මොනවද තියෙන IT ඩිග්‍රී, ඔයක යුනිවර්සිටි එක ඔයාලා මොනවද කියලා කරන්න පුළුවන් දේවල්. හරි. අයි බලමු මේ කින් එකට. හිතන්නකෝ ඔයා මුලින්ම ඔයා ඒ ලෙවල් වලට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගත්තා. හරිද? ඒ කියන්නේ ඔයා ඒ ලෙවල් වලට හිතන්න ඔයා ඒ ලෙවල් වලට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගත්තා. ඊට පස්සේ මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගෙන ඔයාට IT එකට එන්නේ කොහොමද? ඔයාට ළමයි IT එකට එන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන මේකේ අර මේක ගවර්න්මන්ට් ડોකියුමන්ට්, ඒ කියන්නේ UGC එකෙන් කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් ડોකියුමන්ට් එක. ඒ හින්දා මම එහෙම ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තිනවා. ඒ කියන්නේ ඔයාට ළමයි කියලා තියෙන ඔයා හිතන්නකෝ ඔයා දැන් කොමර්ස් කියන පැත්තට කැමති. ඔය කියන්නේ ඔයා කැමති account balance කරන්න, ඔයාට banking පැත්තට ඔයා කැමති, ඔයා ඒකේ වෙන දේවල් ගැන කැමති. ඔයාට මේ කොමර්ස් යටතේ IT පැත්තට එන්න පුළුවන්. මේක තියෙන ඔයාට ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව ගිනුම් කරන. මම කියන එක පේනවද දන්නේ නැහැ ඔයාලට. බල මෙතන තියෙන ව්‍යාපාර අධ්‍යයන, ආර්ථික විද්‍යාව ගිලුම් කරන ඒ වගේ දේවල් ඔයාලට ඒ තියෙන සබ්ජෙක්ට් තුන කරන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් තුනට අමතරව මෙතනින් කැමති සබ්ජෙක්ට් එකක් තෝරගෙන උගන්න කරන්න පුළුවන්. එතනත් ඔයාලට තෝරා ගැනීමක් විතර තොරතුරු හා සංවේදී තාක්ෂණ තියෙන ඔයාලට කොමර්ස් කරද්දි කරන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔයගේ කොමර්ස් කළොත් ඔයාට කරන්න තියෙන සබ්ජෙක්ට් එක තමයි ඔතන පේනලා තියෙන්නේ. ඔයාට ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව ගිනුම් කරන, ඊට අමතර පල්ලෑන් සබ්ජෙක්ට් එක තියෙන, මේකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ හිතන්නකෝ ඔයා කොමර්ස් වලින් A level කළා. හරිද? A level කළාට පස්සේ ඔයාට මොනවද කරන්න පුළුවන් ඩිග්‍රී ටික? ඔයාට මොනවද ලංකාවේ තියෙන ජොබ් මේ කියන්නේ ඔයාට ගන්න පුළුවන් ඩිග්‍රී අවස්ථා ටික?
පලයෙන්ක තම අට ගිනුම් කරන තොරතුරු පද්ධති කියලා එකක් ඩිග්‍රියක් කරන්න පුළුවන් accounting and information system මේකත් IT එක සම්බන්ධයි මේක තින්නේ කැලණි යුනිවර්සිටි එකේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් මේක ඒ කියන්නේ ඒක හිතන්නකො ඔයාට තාත්තගෙන් තාත්තගේ තියෙනවා හොඳ ව්‍යාපාරයක් තියෙනවා ඔයාට ඒ බිස්නස් එක කරන්නත් ඕනේ ඔයා මේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්නත් ආසයි අන්න ඒ වගේ අවස්ථාවක ඔයාලට මේව යොදා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ඔයාගේ ඔයා බිස්නස් පැත්තට කැමති ඔයාට කැමති දවසක ඔයාගම කියලා බිස්නස් එකක් කරගන්නත් කැමති ගෙදර පවුල බිස්නස් එකකුත් තියෙනවා ඊට අමතරම ඔයා මේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්නත් කැමති එතකොට ඔයාලට මේ වගේ සබ්ජෙක්ට් ඕර්ගනයිස් කරන්න පුළුවන් එතකොට ඔයාට තියෙන ව්‍යාපාර තොරතුරු පද්ධති ගෞරව කියලා තව උපාධියක් තියෙනවා මේක තියෙන්නේ කොමග පෑන මේක තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අවුරුදු 4ක උපාධිය විද්‍යාවේදී ව්‍යාපාර තොරතුරු පද්ධති ගෞරව. ඔයාට මේ වගේ උපාධිත් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය තින ඔයා කියන්නේ ඔයා කියන්නේ ඔයා කොමර්ස් පැත්තෙන් තෝරගෙන ඉස්සරහට ගියත් ඔයාට මෙන්න මේ ඩිග්‍රී දෙක තමයි ඔයාට IT පැත්තෙන් කියන්නේ ඔයාට විශාල ඩිග්‍රී ප්‍රමාණයක් තියෙනවා කරගන්න මම මේ ෆිල්ටර් කරලා තින්නේ IT පැත්තෙන් ඔයාට මොනවද තියෙන විශේෂ දේවල් ඒ කියන්නේ IT පැත්තෙන් ඔයාට තියෙන විශේෂ ඩිග්‍රී ඔයාට ඇත්තම මේ කොමර්ස් කළොත් මීට වඩා ගොඩාක් විශාල ඩිග්‍රී ප්‍රමාණයක් තියෙනවා ව්‍යාපාර වේදී ගිණුම් කරන අනම්මනම් ඩිග්‍රී ගොඩාක් තියෙනවා මම ඒ වලට මේ ටාගට් කරලා තින්නේ ඔයාට කොමර්ස් කරලා ඔයාට යන්න පුළුවන් IT රිලේටඩ් ඩිග්‍රී කියන ඔය දෙක තමයි ඔයාලට විශේෂයෙන් හම්බෙන්නේ කියනවා කොමර්ස් සල්ට කැමති කියන්නේ බිස්නස් පැත්තට කැමති IT පැත්තට කැමති නා. ඔයගොල්ලන්ට මේ ඩිග්‍රී දෙක ඔයාලට තෝරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්නා. ඒ කියන්නේ මේ WhatsApp ගෲප් එකක් තියෙනවනේ. ඒකේ දාන්නා මොකද්ද මේ කැම්පස් එකෙන් දෙන පොත. ඒතර ඔයගොල්ලන්ට ඒක රිෆර් කරන්න පුළුවන්. මම යන්නේ මේ මේ මෙන්න මේ ඩිග්‍රීට මම කැමති. ඒකට කොහොමද වැඩ කරන්න කියලා ඔයගොල්ලන්ට ඒ පොතෙන් රිෆර් කරගන්න පුළුවන්. මම ඒක දාන්නම් අද මේක මගේ session එක ඉවරනට පස්සේ. ඊට පස්සේ හිතන්නකෝ ඔයා physical science. ඒ කියන්නේ ඔයා A level එකට max කරනවා. එලට මැස් කළාට පස්සේ වට මොනවද යන්න පුළුවන් IT සම්බන්ධ ඩිග්‍රී. හරිද? පළවෙනි එක වට යන්න පුළුවන් කම්පියුටර් සයන්ස්. ගොඩට පේනවා ඇති මං යන්නම් ලීලිය. පළවෙනි කොට යන්න පුළුවන් ළමයි කම්පියුටර් සයන්ස් ඩිග්‍රියක් වට ගන්න පුළුවන්. මේක ඔයගන්ට දෙන්නේ ළමයි විශ්වවිද්‍යාල දෙනවා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් දෙනවා, යාපන විශ්වවිද්‍යාලයෙන් දෙනවා, රූණ ත්‍රිකුණම් ඒ කියන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් මේ ටික දෙනවා. මෙන්න මේක දෙනවා අවුරුදු 3ක ඉංග්‍රීසි ඩිග්‍රී එකක්. හරිද? ඔයාට මේක කියන්නේ ඔයාට අවුරුදු ඔයා හිතන ඔයා 3rd year ඔයාට 4th ඔයා 3rd year අන්තිම වෙනකොට තමයි ඔයා තෝරගන්නේ ඔයාට මේකෙන් BSc honors එකක් දෙනවද කියන computer science එක 4th year දී තමයි ඒක තීරණය කරන්නේ. එහෙම නැතුව අපි ඔයාට සම්මන ගත්ත පස්සේ ඔයාට හම්බ වෙනවා BSc computer science උපාධියක් ඔයාට ගන්න පුළුවන් මෙන්න මේ කැලණි විශ්වවිද්‍යාලේ මෙන්න මේ විශ්වවිද්‍යාල ටිකේ. තේරුණාද? පොඩි idea එකක් ගන්නවා කියන්නේ ඔයාට මේ මම මේ කම්පියුටර් සයන්ස් පැත්තට ඒ කියන්නේ වා මැස් කළා වාට ඒල් මැස් කළා මට මේ කම්පියුටර් සයන්ස් පැත්තට එන්න පුළුවන්. හරි. එතකොට මට යන්න තියෙන විශ්වවිද්‍යාලෙ මට කොළඹ විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් මට යාපන විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් මගේ කැම්පස් එකට මට රුහුණ විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් මට ත්‍රිකුණ මට නැගෙනහිර විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි අයිඩියා එකක් ගන්න මට එන්න පුළුවන් කැම්පස් ගැන. ඒතර වාට ඒක ටාගට් කරලා වැඩ කරන්න හිතනකොට වා කොළඹ විශ්වවිද්‍යාලයේ මේ කම්පියුටර් සයන්ස් කියන එක හයි ඩිමාන්ඩ් ඩිග්‍රී එකක් මේක. මේකට එනවා ටාගට් කරලා වැඩ කරනවා නම් වා ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ ඒ වලට. එතන ඔලු ලොකු රෑන්ක් එකක් ගන්න ඕනේ මේකට එන්න. ඒ ගැන හිතලා වැඩටි කරන් යන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. මම ඊට පස්සේ මෙතන තියෙනවා ඇනි පැත්තේ තියෙනවා ව්‍යවහාරික විද්‍යා ඇප්ලයිඩ් සයන්ස්. මේ ඇප්ලයිඩ් සයන්ස් කියන්නේ ඔයා කැම්පස් ඇප්ලයි කරනකොට ඔයා ඒ කියන්නේ ඇප්ලයිඩ් සයන්ස් කියලා ඇප්ලයි කරනකොට ඔයාට ඇත්තන ඒ කියන්නේ ඩිග්‍රී කරද්දි තමයි ඔයාට සබ්ජෙක්ට් තෝරගන්න තියෙන්නේ. මම මොන සබ්ජෙක්ට් එකට තෝරගන්න කියන එකතර තමයි ඔයාට සබ්ජෙක්ට් වලට කැඩෙන්නේ. මම IT ස්පෙෂල් කරනවද මම කෙමිස්ට්‍රි ස්පෙෂල් කරනවද මම ෆිසික්ස් ස්පෙෂල් කරනවද ඒක ඇත්තන කැම්පස් ගියාට පස්සේ තමයි තෝරගන්න තියෙන්නේ. ඒතකොට ඔයා ඒ කියන්නේ ඔයා A level කරනකොට පස්සේ කැම්පස් ඇප්ලයි කරනකොට ඔයාට ඇප්ලයිඩ් සයන්ස් කියලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ඇප්ලයිඩ් සයන්ස් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරලා යුනිට් එක කැම්පස් ගියාට පස්සේ තමයි ඔයාගේ ෆස්ට් ඉයර් එකේ පළවෙනි අවුරුද්දේ රිසල්ට් බලලා තමයි ඔයා කඩන්නේ ඔයා මොන සබ්ජෙක්ට් එකද යන්නේ කියන එක ගැන. හරිද? එච්චර දෙයක් දැන්ට ඕනේ. දැන්ට ඔයගොල්ලෝ නිකන් අයිඩියා එක තියාගන්න. ඔයාට කම්පියුටර් සයන්ස් කියන උපාධියක් කරන්න පුළුවන්. ඔයාට භෞතික විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ඇප්ලයිඩ් සයන්ස් වලින් ඩිග්‍රියක් කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. හරි. මම එන්න මගේ ඊළඟ ස්ලයිඩ් එකට.
ඊට පස්සේ උගන්ට තව හම්බෙනවා භෞතික විද්‍යාව තොරතුරු සංවිධාන ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එක මේකත් ඔයාට يعني මේ ඔක්කොම යන්නේ ළම ඔයාට මැත්ස් ඒ කියන්නේ ඔයා ඒ ලෙවලට මැත්ස් කළොත් ඔයාට කරන් තියෙන සබ්ජෙක්ට් ගැන IT සබ්ජෙක්ට් රිලේටඩ් සබ්ජෙක්ට් ගැන තමයි යන්නේ ඔයාට නම් භෞතික විද්‍යාව හා තොරතුරු සංවිධාන අවශ්‍යනේ උපාධියක් කරපුවාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඊට පස්සේ කරපුන භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව කැලණි විශ්වවිද්‍යාලේ මේකක් සාමාන්‍ය ළමයි ලංකාවේ හයි ඩිමාන්ඩ් කියන ඩිග්‍රී එකක් ඒ කියන්නේ ඔයාට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ රොබෝටික් පැත්තට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්තට මේ හැම විදිහක මේක ඉන්ටරෙස්ට් වෙනකොට මොකද ඉලෙක්ට්‍රොනික පැත්තට මේක ටාගට් කරලා තියෙන හින්දා හරි ඊට පස්සේ තව එකක් තියෙනවා ළමයි මේ ආගණනය හා තොරතුරු පද ඒ කියන්නේ කම්පියුටින් ඇන් ඉන්ෆර්මේෂන් සිස්ටම් මේකත් අර මේක දෙන්නේ ළමයි ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලය මම හිතන්නේ ඊයේ අර ඔයගොල්ලන්ට සෙෂන් එක කරපු මිස් හරි මම හිතන්නේ ඒ මිස් මෙන්න මේකෙන් තමයි අරන් තියෙන ඩිග්‍රී එක එයා කරලා දෙන කම්පියුටින් ඇන් ඉන්ෆර්මේෂන් සිස්ටම් හරිද ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලයේ වානිකන් හිතන්න මම යන්න කැමති يعني සබර්ගම විශ්වවිද්‍යාලයට යන්න කැමති නම් මට තියෙන මෙන්න මේ ඩිග්‍රී එක මට කරන්න පුළුවන් ආගරණ හා තොරතුරු පද්ධති. ඔයාට මේ ইনফরমේෂන් සිස්ටම් වගේ ගියාට පස්සේ ඔයාට ඩේටා ඉන්ජිනියර් කෙනෙක්, ඩිවොප්ස් ඉන්ජිනියර් කෙනෙක් වගේ දේවල් ලොකු ලොකු පැති තියෙනවා. අපි ඒවත් ඉස්සර කතා කරමු. මම මේ දැන් බේසික්ලි අයිඩියා එක දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් ඩිග්‍රී ගැන. හරි. ඊළඟට හරි ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව ඩිග්‍රී එකක් මේක තියෙන්නේ ඔයගන්ට ළම A-level max කරලා ඔයගන්ට මේ ඩිග්‍රියට යන්න පුළුවන් A-level max කරලා ඔයගන්ට මේ ඩිග්‍රියට යන්න පුළුවන් ඒක තියෙනවා ළමයි ඔයාට ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාවේදී උපාධියක් ඔයාට ගන්න පුළුවන් ළමයි මෙන්න මේ සෙට් එකෙන් ඔයාට පේනවා ඉතින් කැලණි විශ්වවිද්‍යාලයේ තියෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක වේදී උපාධිය. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක තමයි ඊළඟට දැන්ට ලෝකේ යන ට්‍රෙන්ඩ් එක බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා Artificial Intelligence. ඔයගොල්ලෝ මේක දන්නවා ඇති මේකේ යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව බලන ළමයි 50. ඒ කියන්නේ මුළු ලංකාවෙම A level කරලා max ලින් A level කරලා හොඳ rank එකක් දාලා එන ළමයි 50 දෙනෙක් විතරේ මේකට ගන්න. ඒ කියන්නේ මේක මොරටු කැම්පස් එකේ B.Sc Honors Artificial Intelligence. ඔයගොල්ලෝ දන්නවද මේ Artificial Intelligence කියන්නේ මොකද්ද? මොකද්ද ඒකින් වෙන්නේ? මම නිකන් පොඩි අයිඩියා දෙන්න. කෘතිම බුද්ධිය. කෘතිම බුද්ධිය. ඔයගොල්ලෝ දන්නවා. කොහොමද ඒක ඔයගොල්ලෝ එකෙන් වැඩ කරලා තිනවද? වැඩ කරලා තිනව නේද? ඔයගොල්ලෝ කියන්නේ chat GPT වගේ පාවිච්චි කරනවා කියලා මම හිතනවා. ලියනාඩෝ එයි. මොකක්? මොකද්ද? ඔව් සර් පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරලා තිනව නේද? හොඳයි එහෙනම්. ඒ වගේන පොඩි කියන්නේ ඔයාට මේ artificial intelligence කියන්නේ සර් ලියනාඩෝ එයි. ඔව් හොඳයි. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා කියන එක يعني සන්තෝ ඒ කියන්නේ ඒ වැඩෙත් හොඳයි මට ඇත්තටම සන්තෝෂයි. ඒ කියන්නේ දැන්ට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් 8 9 10 වසර කට්ටියනේ. එච්චර ඇත්තටම හොඳයි ඔයගොල්ලෝ මේ පාවිච්චි කරනවා කියන එක. ඊට පස්සේ ඒ වලින් ඇත්ත ඔයාට ඇත්තට මේ වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේවක වැඩ කරන්නේ කොහොමද? ඇත්තටම ඔයාට ඒ කියන්නේ ඔයාගෙම කියලා artificial intelligence දෙයක් හදාගන්නේ කොහොමද? ඔයාගෙම කියලා product එකක් හදලා විකුණ ගන්න කොහොමද? අන්න ඒ වලට ඔයාට ඇත්තටම කැමති තියෙනවා. ඔයාට මේ ඩිග්‍රී එක කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක artificial intelligence ඩිග්‍රී එකක්. ඒ කියන්නේ මේක මොරටු කැම්පස් එක. මේක high demand ඩිග්‍රී එකක්. මේ දැන් වර්තමානයේ ඒ කියන්නේ දැන් ගත job opportunities වැඩිම ඩිග්‍රී එක මෙන්න මේක. බුද්ධි මොරටු විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක මෙන්න මේ ඩිග්‍රී එකට. ඒ කියන්නේ මෙහෙම මම දැන් ඔය සාමාන්‍ය ඩිග්‍රී ගැන කියන යනකොට ඔයා කැමති ඩිග්‍රිය මගේ අතින් කියවුණොත් ඔයා ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඒක ගැන ස්ටඩි කරන්න පටන් ගන්න. මම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව කියන එකට කැමති. ඒක නිකන් ඒක මම අර ඉලෙක්ට්‍රොනික වලට පොඩි කැමැත්තක් තියෙන හින්දා මම ඒක තෝරගත්තේ. ඉතින් මම හිතන්නේ ඔයා කැමති හැමතිස්සෙම අර ඉතින් අපි පොඩි කාලේ අර පිරිමි ළමයි සාමාන්‍ය පොඩි කාලේ කරන අර මෝටර් කෑලි ගලවලා ඒ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ දේවල් කරනවා. ඔයා ඉලෙක්ට්‍රොනික විද්‍යාවටත් කැමති, පරිගණක විද්‍යාවටත් කැමති. ඒ වගේ දේවල්ට කැමති නම් ඔයා පොඩි අයිඩියා එකක් තියාගෙන මම මේ ඩිග්‍රී එකට කැමති. මම මේ ඩිග්‍රී එක මෙන්න මේ ඩිග්‍රී එක. මම මෙන්න මේ ඩිග්‍රී එකට කැමති. මේ ඩිග්‍රී එක පදනම් කරලා කොහොමද මම ඉස්සරහට යන්නේ? මම තව මොනවද දේවල් ඉගෙන ගන්න ඕනේ? අන්න එහෙම පොඩි අයිඩියා එකක් ඔලුවට ගන්න. හරි. මම එන්නම් ඉස්සරහට. ඊළඟට මට කියන්න තියෙන්නේ යා ඉබස් මේක අලුතෙන් ආපු සබ්ජෙක්ට් එකක් දත්ත විද්‍යාව ඩේටා සයන්ස්. ඇත්තට මේක කියන්නේ ලංකාවේ කියන්නේ ලොකුවට ජොබ් ඔපචිස් ලැබුණාට වට පිටරට ගියාට පස්සේ ලොකු ජොබ් ඔපචිස් ගොඩක් ගන්න පුළුවන්. කියන්නේ වාට ඩේටා සයන්ස් කියන මේ ඩිග්‍රී කරාට පස්සේ වාට යන්න පුළුවන් කියන්නේ ඩේටා ඇනලිස්ට් ඉන්ජිනියර් කෙනෙක් විදියට. ඊට පස්සේ බිග් මේක ලොකු කතන්දර තියෙනවා බිග් ඩේටා. ඊට පස්සේ වාට කියන්නේ ඩේටා සයන්ස් කියන ඩිග්‍රී ගත්තට පස්සේ ඒකේ යටින් වාට ජොබ් ඔපචිස් ගොඩක් තියෙනවා.
ඔයාට ඒ ඩිග්‍රී එක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයෙන් අවුරුදු 4ක ඩිග්‍රී එකක්. මේකට යන්නත් ඉතින් ප්‍රධානද ඔයාට අඩුම් ගානේ මෙන්න මේ තියෙන සුදුසුකම් ටික තියෙන. ඒ කියන්නේ ඒ ලෙවල් එකට හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනේ. යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව 50. ඒ කියන්නේ මුළු ලංකාවෙම මේ ඩිග්‍රී කරන්න ගන්නේ 50 දිනක් විතරයි ගන්නෙ. එහෙනම් ඔයගොල්ලන්ට පළවෙනි එක තමයි ફોકસ කරන්න හොඳ රිසල්ට් එකක් එනකොට දාලා කොහොම හරි කැම්පස් එකට ආසම කරන ඩිග්‍රී එකට එන්න. ඒක තමයි මුලින්ම ඔයගොල්ලෝ ફોકસ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයා ටෙක්නොලොජි කියන ෆීල්ඩ් එක තෝරගත්තොත්, ඔයා කියන්නේ ඔයා ටෙක්නොලොජි පැත්තට කැමති. ඒ කියන්නේ හිතන්නකො ඔයා ඔයා ඒ ලෙවල් වලට ටෙක් කරනවා කියලා හිතාගෙන ඉන්නවනම්, ඔයාට මොනවද කරන්න පුළුවන් දේවල්? ඔයාට ඔය ලෙවල් වලට ටෙක් කරනවා නම් ඔයාට කරන්න පුළුවන් මෙන්න මේ ඉංජිනේරු තාක්ෂණ වේදි මෙන්න මේ ඩිග්‍රී ටික තියෙන ඔයාට ශ්‍රී ලංකා යුනිවර්සිටිස් වල, කැලණි විශ්වවිද්‍යාල, යාපන විශ්වවිද්‍යාල, රුහුණ, රජරට, වයඹ, ඌවවෙල්ලස්, කොළඹ, ඒ ටික ඩිග්‍රී තියෙනවා. ඊට පස්සේ ඔයා ටෙක් වල තියෙන සබ්ජෙක්ට්, ඒ කියන්නේ මේකේ තියෙන ඉංජිනේරින් ටෙක්නොලොජි තෝරගන්නවා නම් මෙහෙමයි. ඊපස්සේ ඔයා ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන තෝරගන්නවා නම් ඔයාට මෙන්න මේ යුනිවර්සිටිස් වල ඉන්ට්‍රස්ට් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ යුනිවර්සිටිස් ඇතුළට ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ව සිලෙක්ට් කරලා ගන්නේ මොන මොනවද කරන සබ්ජෙක්ට් කියලා. හරි. ඒව ගැන ඉතින් වැඩි හිතන්න ඕනේ නැහැ. මුලින්ම අවබෝධය තියාගන්න මට මේ හැම එකක්ම කරලා ඔයාට යුනිවර්සිටි ඉන්ට්‍රස්ට් වුණාට පස්සේ ඔයාට ඩිග්‍රී තෝරගන්න පුළුවන්. හරි. මම එන්නම් ඊළඟට. ඔයාට මල්ටිපල් සබ්ජෙක්ට් ඔපර්චුනිටි හිතන්නකෝ. ඔයා A-level වලට දැන් හිතන්න ඔයා A-level වලට බයෝ කළේ, ඒ කියන්නේ ඔයා ජීව විද්‍යාව කළේ, ඒ වුණාට ඔයාට අර මැත්ස් ගොඩේ තියෙන ඩිග්‍රීකටත් ඔයාට කැමැත්තක් තියෙනවා කරන්න. අන්න ඒ වගේ තමයි මල්ටිපල් සබ්ජෙක්ට් ඔපර්චුනිටිස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට A-level වලට, ඒ කියන්නේ බයෝ කළා තිබුණාත්, මැත්ස් වලින් කළා තිබුණාත් ඔයාට මෙන්න මේ වලට ඇතුළත් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාට මෙතන පේනවා ඇති. ඒ කියන්නේ ඔයාට මැත්ස් කළා තිබුණා, බයෝ කළා තිබුණාත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර ඩිග්‍රී ඇතුළ වෙන පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට මම මෙතන පෙන්නන්නම්. කොයික මෙන්න මේක කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය මෙන්න මේ ඩිග්‍රී එක. ඒ කියන්නේ මෙතන තියෙන ඔයාට උසස් පෙළ විද්‍යාව, ජෛව විද්‍යාව විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් විෂය තුනකින් සමත් වීම. ඒ කියන්නේ ඔයාට මෙතනදී ඇතුළත් වෙන්න ඔයාට පළවෙනි එක තියෙන ඔයාට ඒ කියන්නේ හිතනවා ඔයාට ඒ වලට බයෝ කරන්න කැමැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයා බයෝ, ඒ කියන්නේ ජීව විද්‍යාව කියන පැත්තට, කියන්නේ පරිසරය, ඒ පැත්තටත් ඔයාට කැමති. IT පැත්තටත් එන්න පුළුවන්. IT පැත්තට කැමති. එතකොට ඔයාට මේ වගේ ඩිග්‍රීකට එන්න පුළුවන්. කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ වේද. එතකොට ඒක ජෛව විද්‍යාව විෂය ධාරයන් කරන කට්ටියටයි, ෆිසිකල් සයන්ස්, ඒ කියන්නේ මැත්ස් වලින් කරන කට්ටිය දෙකටම ඇප්ලයි කරන්න පුළුවන්. මම හිතන එහෙම ඇති කියලා. හරිද? ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. මම ඊළඟට යන මට ඔයාලට තව දෙයක් කියන අමතකුණා. මම ඔයාලට කිව්ව නේද ඉන්න මේක මකන්න. අර ඔයගොල්ලෝ A-level වලට කරන සබ්ජෙක්ට් එක ඇත්තටම වැදගත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ තැන්වල. ඒ කියන්නේ ඔයා A-level වලට කොච්චර හොඳ රිසල්ට් එකක් ගත්තත් වැඩක් නැහැ. ඔයා O-level වලට aran තියෙන සබ්ජෙක්ට් එකේ රිසල්ට් එක මත ඔයාට, කියන්නේ තීරණය කරනවා මට මේ ඩිග්‍රී කරන්න බැහැනේ කියලා ඔයාට පස්සේ හැරිලා එන්න එනවා. උදාහරණයක් දැන් බලන්න ඔයගොල්ලන්ට මේකෙදි මේ data science කියන ඩිග්‍රියට අපොස සාමාන්‍ය පෙළ විභාගෙදි ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයෙන් සාමාන්‍ය C සම්මත ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා, ඒ කියන්නේ මේ O-level වලට O-level වලින් රිසල්ට් එකක් බේස් වෙන ඔයාට හොඳ ඩිග්‍රියක් තෝරගන්න. ඔයා A-level හිතන්නකෝ. ඔයා දැන් ඇත්තටම data science කියන එක කැමති. ඔයා කැමති මේ data එක ගනුදෙනු කරන data ගලා ෆ්ලෝ වෙන විදිය, big data කියන්නේ මොනවද, data engineer කියන්නේ මොනවද, ඒ දින salaries එක ඇත්තම කැමති මේකට enter දෙන්න. පස්සේ ඔයා, කියන්නේ ඔයා ඕලල් හරියට කරගන්න නැතුව ඔයලල් කොච්චර හොඳට කළත් ඔයාට වැඩක් වෙන්නේ ඔයාට මේ ඩිග්‍රියට enter වෙන්න බැහැ. මොකද මේගොල්ලෝ ඉල්ලනවා ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් C සාමර්ථයක්. තේරුණාද? ඒ කියන්නේ සමහර ඩිග්‍රීස් මේක මට හම්බ විශේෂ ඩිග්‍රියක්. ඒ කියන්නේ මේක ඇත්තම ඔයගොල්ලන්ට ඕලල් වලට ඕල් වල රිසල්ට් එක සමහර ඩිග්‍රියට ඇත්තම බලපානවා. සමහර වෙලාවල් මම ඔයාලට පෙන්නන්න සමහර වෙලාවල් ඕලෙල් මැත්ස් වලටත් සී සමාර්ථ ඉල්ලලා තිනවා. සමහර වෙලාවට සයන්ස් වලටත් සී සමාර්ථ ඉල්ලලා තිනවා. කියන්නේ අඩුම රිසල්ට් එක වල ඉල්ලලා තිනවා. මේ කියන්නේ මම ඔයාලට කියන ඔයාලා තාම පොඩි ළමයි හින්දා 6 8 9 10 වසර ළමයි හින්දා ඔයාලා ප්‍රධාන ටාගට් එක ඕලෙලට හොඳ රිසල්ට් එකක් දාලා තමන් කැමති ඩිග්‍රිය ફોකස් කරන වැඩි ඉස්සරට ආය යන්න. මම ඊළඟ ඉතුරුට යන්නම්. මේ ටික අපි කතා කළා. ඊට පස්සේ ගොඩක් තව මල්ටිපල් සබ්ජෙක්ට් විදියට, ඒ කියන්නේ ඔයා
ඔයාට කියන්නේ ඔයා සබ්ජෙක්ට් එකක් කළා ඒක ඔයා මැත්ස් කළා බයෝ කළා ආර්ට් කළා ටෙක්නොලොජි කළා ඔයාට මේ සබ්ජෙක්ට් වලට එන්න පුළුවන් අන්න එක කන්ට ඔයාට තියෙන කාර්මික තොරතුරු කියලා එකක් තියෙනවා මේක ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්න මේක පේන වැති ඔයගොල්ලන්ට අපස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂයකින් අවම සී සම එස් සමාර්ථය ඒ කියන්නේ ඕනෑම සබ්ජෙක්ට් එකක් කරලා ඔයාට මේකට ඉන්ටරෙස්ට් වෙනවා කාර්මික තොරතුරු තාක්ෂණ ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඔයාට ටෙක්නිකල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉදිරියට වැඩ කරන්න පුළුවන් ජොබ්ස් ගොඩක් තියෙනවා මේකේ ඒක ඊට අමතරව ඔයාට මේකේ මේ විශ්වවිද්‍යාලයට ගන්නෙත් ඔයාට මේ ඔයාට ඒ ලෙවල් එක ලොකු රිසල්ට් එකක් තිබුණත් වැඩක් නැහැ ඔයාට විභාගයට ඇතුළු යුනිවර්සිටි ඇතුළු වෙනකොට ඔයාට තව පොඩි එක්සෑම් එකක් තියෙනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා ඒකිනුත් පාස් වෙන්න ඕනේ මේ මේ යුනිවර්සිටි ඇතුළු වෙන්න නම් මේක දෙන්නේ ඌව වෙලස් යුනිවර්සිටි එක අවුරුදු 4ක B.Sc හොන් IIT කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඩිග්‍රිය. ඔයා ඒ ලෙවල්ට කළේ ටෙක්නොලොජි වුණත් ඔයා ඒ ලෙවල්ට කළේ කොමර්ස් වුණත් ආර්ට් වුණත් මේ ඩිග්‍රියට ඔයාට ඉල්ලන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය මේ ගත්තත් තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය මෙන්න මේ සබ්ජෙක්ට් එක ගත්තත් ඔයාලට මෙන්න මේ සබ්ජෙක්ට් එක කරලා තියෙනවා නේ. ඒ කියන්නේ ඔයාලට උසස් ගණිතය, සංයුක්ත ගණිතය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, තර්ක, ඒ කියන්නේ ආර්ට්, කොමර්ස් ඔක්කොම කරලා, ඒ කියන්නේ මොන සබ්ජෙක්ට් එක කරලා තිබ්බත් ඔයාලට මෙන්න මේ කියන ඩිග්‍රියට ඔයාලට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලන්න මම ඔයගොල්ලන්ට ආයෙ කියන්නම්. මෙතන ඔයගොල්ලෝ ඕ ලෙවල් වලට ඕන වෙනවා මේ අවම වශයෙන් ඉංග්‍රීසි විෂයට සමාන සී සමාර්ථයක් ගණිත විෂයට සමාන සමාර්ථයක්. ඒ කියන්නේ ඔයා කරන ඩිග්‍රී එක ඒ කියන්නේ මට ආයෙ කියන්න ඕනේ ඔයාලට මුලින්ම හොඳ බේස් එකක් තියෙන ඕනේ මම ඕල් වලට හොඳ රිසල්ට් එකක් දාගෙන තමයි ඒ වලට ගිහිල්ලා කැම්පස් සිලෙක්ට් වෙන්නේ. මොකද ඔයාට කැම්පස් සිලෙක්ට් ඒ වල කළාට පස්සේ ඔයා පව හැරිලා ඉන්න බෑ ඕල් වලට. තේන ඔයා ජීවිතේ ඉස්සරහට යන්න බෑ ආයෙ හැරිලා ඕල් වල කරන එක තීරුමක් ඉති වැඩක් නෙමෙයිනේ. ඒ හින්දා ඔයගොල්ලෝ මෙතන ඉඳන්ම හිතා ගන්න මම මේ මේ මම ඕල් වලට හොඳ රිසල්ට් එකක් දාලා තමයි මම කැම්පස් එකට යන්නේ. තේනවා මම කියන්නේ ඕක මොරටු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ කළමනාකරණ ගෞරව උපාධියක් අවුරුදු 4ක. හරි මම හිතන ගොඩක් තේරෙන්නේ නැති කියලා මම මේ කියන් ආපු දේවල් ටික. හරි මම යනවා ඊළඟට මට තව ටිකක් තියෙනවා තොරතුරු පද්ධති තොරතුරු හා සංවේදීතාවශ්‍යනේ මේ එකින් එක ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ මම ඔයගොල්ලන්ට PDF එක දානවා WhatsApp group එක. එතකොට පොඩ්ඩක් මේක පොඩ්ඩක් refer කරන්න ඔයගොල්ලෝ බලන්න. ගෙදර අම්මත් එක්ක එකතු වෙලා තාත්තත් එක්ක තිලා තාත්තා අපි මොනවද තියෙන ඩිග්‍රී ගැන පොඩ්ඩක් බලමු. මට මේ ඩිග්‍රියට ආසයි. කොහොමද මම ඒ පැත්තට යන්නේ? ගෙදර කට්ටියත් එක්ක කතා කරන්න. එතකොට හිතන්නකෝ දැන් ඔයා කැමති data science කිමි පද සමහරට තාත්තා දන්නවා ඇති මොනවද ඒ පැත්තේ තියෙන දේවල් ගැන. ඔයා තාත්තට කියන තාත්තා මම මේ data science කියන ඩිග්‍රියට කැමති මම කොහොමද ඒ පැත්තේ යන්නේ මම දැන් ඕලල් ඔයා ඕලල් කරලා ඉවරුණාම ඔයා ඒලල් එක පටන් ගන්න පොඩි කාලයක් තියෙනවනේ ඒ කාලෙදී මම මොනවද කරගන්න ඕන අමතර ඒ කියන්නේ ඔයා වැඩිපුර මේ IT ගැන මොනවද ඉගෙන ගන්න ඕන subject ඒ අර පොඩි කාලයක් හම්බෙන්නේ ඔයා ඒලලින් පස්සේ ආයි campus select වෙනකන් ඔයා data science කියන පැත්තට කැමති නම් ඒ සම්බන්ධ qualification ටික ඔයා එකතු කරගන්න ඕනේ ඒ වගේ gedara කට්ටියත් ඔයා අත්‍යවම කතා කරන්න ඊට පස්සේ මුදුකම් ඉංජිනේරියද මේකත් තමයි high demand engineering එකක් මේ මේකට ඔයාලට interest වෙන්න පුළුවන් මේක ජයවර්ධනපුර campus එකේ අවුරුදු 4ක එකක් software engineering ඔයාලට software engineering කෙනෙක් විදිහට මේ degree එක හම්බ වෙනවා සාමාන්‍ය අපේ degree එක හම්බෙන්නේ අගේ IT degree එකක් කළාට පස්සේ 4 වෙනි අවුරුද්ද තමයි special කරන්න හම්බෙන්නේ specialized in software engineering කියලා මේක හැම හම්බෙන්නේ ඔයාලට selim general degree එකම තියෙන්නේ B.Sc හොන් software engineering ඔයාලට kelim අවුරුදු 4 වෙනුන පස්සේ software engineering එක ඉදිරියට එන්න පුළුවන් හරි ඊට පස්සේ මම කියන්නම් කොහොමද යුනිවර්සිටි සිලෙක්ෂන් වෙන්නේ පොඩි අයිඩියක් ගන්න කොච්චර මේකට ලොකු තරඟයක් තියෙනවද ඔයා කොච්චර හොඳට වැඩ කරන්න ඕනද ඔයා කොච්චර හොඳ රිසල්ට් එකක් ඒ වලට දාන්න ඕනද කියන පොඩි අයිඩියක් ගන්න මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙතන තියෙනது මම මේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ හරි පළවෙනි එක තමයි මෙතන තියෙනවා ඔයා සාමාන්‍ය අවුරුද්දකට ළමයි ලක්ෂ 3ක් විතර ඒ ලෙවල් ලියනවා ඒ වලට වාඩි වෙනවා හරිද මධ්‍යස්ථාන 2000 ගණනක් ඉදේ සාමාන්‍යයෙන් කැම්පස් යන කියන්නේ කැම්පස් එන්නේ මේ ලක්ෂ 3කින් ළමයි 40000ක් විතර ප්‍රමාණයක් තමයි කැම්පස් එක සිලෙක්ට් වෙන ගන්නෙ. ඒ කියන්නේ ওই කියන්නේ භාගට භාගයෙන් මෙතනදී අඩු වෙනවා කැම්පස් එන කට්ටිය. ඒ කියන්නේ මොකක් හිතා ගන්න කොච්චර ලොකු තරංගයක් ඇත්තටම ඒ ලෙවල් වලදී තියනවද කියන එක ගැන. මොකද බය කරන්න කියනව නෙමෙයි ඔයා කොච්චර හොඳට ලෑස්ති වෙන්න ඕනද ඒ ලෙවල් කරන්න ඕල් වල කරන්න කොච්චර හොඳට ලෑස්ති වෙන්න ඕනද ඊට පස්සේ මෙතන තියෙනවා සිලෙක්ට් යුනිවර්සිටි ඇඩ්මිෂන් ෆෝ ඇකඩමි මේ තියෙන ක්වොලිෆයිඩ් ඉසර ළමයි 160 ගානක් ක්වොලිෆයිඩ් වෙනවා ළමයි 160 ගානක් ක්වොලිෆයිඩ් වෙනවා කියන්නේ මෙතන අදහස් වෙන්නේ ඔයා ඒ කියන්නේ ළමයි එස් සමාර්ථ ගන්නවා ඒ කියන්නේ සිම්පල් ඒ කියන්නේ කොහොම හරි ඒ ලෙවල් කියන එක පාස් වෙනවා ඒ වගේ ළමයි ඒ කියන්නේ කැම්පස් යන ඇත්තට මේ රිසල්ට් එක මදි ඔයා S3ක් ගත්තට පස්සේ
එකෙන මෙතන ගවර්මන්ට් එකෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබනවා කියලා කියන්නේ ඔයා A-level pass කියන එක S3ක් අරගන්නවා කියන එක. නමුත් ඇත්තටම S3ක් ගත්තට කැම්පස් එකේ මේ රිසල්ට් එක මදි. ඔයා සමටිය හොඳ රිසල්ට් එකක් දිනනවා. ඔයා A-level මැස් කරනවා නම් ඔයාට B3ක් අතවරම තියෙන්න ඕනේ ඔයාට කැම්පස් එක සිලෙක්ට් කරගන්න. ඔයා A-level Art Commerce කරනවා නම් ඔයාට A3ක්ම තියෙන්න ඕනේ කැම්පස් සිලෙක්ට් කරගන්න. ඒක මම කියන එක ඒ කියන්නේ ඔයා මෙතන ටාගට් කරනවා මේ ලංකාවින පළවෙනි 40,000 ඇතුළට එන්න කොහොම හරි. තේරුණාද? අන්න එක තමයි ඔයාගේ පළවෙනි. ඒ කියන්නේ මට ඔයාලට කියන්න ඕනේ කොච්චර ලොකු තරඟයක් මේක ඇතුළේ තියෙනවද කියන එක. හරි මම එන්න ආයෙ මෙතනට යුනි සිලෙක්ෂන් පොඩ මේක පොඩ අයිඩියා ගන්න. කොච්චරක් ළමයි ගන්නවද කියන එක සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙතන ගන්න මම කියන මෙතන තියෙන හයි ඩිමාන්ඩ් ජොබ් එකක්. ඒ කියන්නේ හයි ඩිමාන්ඩ් කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනය. සාමාන්‍ය පරිගණක විද්‍යාව කොම්පියුටර් සයන්ස් ඩිග්‍රිය තොරගන්න ළමයි 230යි මේ ඩිග්‍රියට ගන්නෙ. ඔයා අර 40,000 හිටනවා A-level pass වෙච්ච 40,000 ඇතුළ ඉන්නවා ඒකිනුත් මේ ඩිග්‍රියට ගන්න ළමයි 230. ඉතාම සුළු පිරිසක් තමයි මේ ඩිග්‍රියට ගන්නෙ. තව මෙතන තියෙනවා මෙනි පැත්ත මං දැන් එන්නේ මේකේ. මේ IT මොරටු විශ්වවිද්‍යාල IT වලට මේකත් හයි ඩිමාන්ඩ් එකක්. යුනිවර්සිටි ඔෆ් මොරටු එකෙන් දෙන එකක්. මේක ප්‍රසිද්ධ ඩිග්‍රී එකක්. මේක ගන්න ඉතාම සීමිත ළමයි පිරිස ළමයි 251යි මේකට තියෙන්නේ ආසන. ඒ කියන්නේ ඔයා හිතා ගන්න කොච්චර ලොකු තරඟයක් මේක ඇතුලේ තියෙනවද හොඳ ඩිග්‍රියක් කරගන්න. ඊට පස්සේ මම එන්න තව ටිකක් තිබ්බා. මේ දල වශයෙන් මම ඔයගොල්ලන්ට මේ PDF එක දාන්න ඔයගොල්ලන් WhatsApp group එකේ මේක පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. මට ඔක්කොම කියන්න ඇත්තටම වෙලාව නැහැ. හිමිටි හිමිටි සැරේ ඔයගොල්ලෝ බලන්න. මෙතන තව තියෙනවා IT ඩිග්‍රී සම්බන්ධ දේවල් කොච්චරක් ළමයි ගන්නවද. මම තමයි කම මෙතන ප්‍රසිද්ධ එකක් පෙන්නන්නම්. මෙතන තියෙනවා මුදුකාංග ඉංජිනේරු විද්‍යාව. මෙතන තියෙනවා තොරතුරු හා සංවිධාන තාක්ෂණය. ඊට පස්සේ මෙතන තියෙනවා මුදුකාංග ඉංජිනේරු විද්‍යාව ළමයි 63යි ළමයි 91යි. ඉතාමත් ළමයි සීමිත පිරිස තමයි මේ යුනිවර්සිටිස් ගන්නෙ. කැලණි විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ ඔයා මෙතන ටාගට් කරන මම කොහොම හරි කැලණි විශ්වවිද්‍යාලයේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර ඩිග්‍රියක් කරනවා. ඒ කියන්නේ ඔයා යන්න ඕනේ පළවෙනි ළමයි ඒ ගානට යන්න ඕනේ. ඔයා කොච්චර හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවද එන්න ඒකට වැඩ කරන්න. තාම ඔයගොල්ලෝ තමයි පොඩි ළමයිනේ. ඒ කියන්නේ ග්‍රේඩ් 6 7 8 9 10 ළමයිනේ. ඔයගොල්ලෝ ඒ ටාගට් එක ගන්න ඇත්තටම වැඩ කරන්න පුළුවන් කාලේ තියෙන හින්දා. හරි ඊට පස්සේ ඊළඟට ඔයාගේ දැන් හිතන්න ඔයා ෆ්‍රී ටයිම් එකක් ඔයාට හම්බ වෙනවා. ඔයා කෝඩින් පැත්තට කැමති IT පැත්තට කැමති මේ IT එකට එන්න කැමති. ඔයා මොනවද කියන්නේ ඔයා ඕලල් කළාට පස්සේ ඔයාට හම්බ වෙන ෆ්‍රී ටයිම් එක ඔයා මොනවද කරන්නේ? ඔයා ඒලල් කළාට පස්සේ කැම්පස් සිලෙක්ට් කරනවා හම්බ වෙන ෆ්‍රී ටයිම් එක මොනවද කරන්නේ? ඔයාගේ ස්කිල් එක ඔයා වැඩි දියුණු කරනවා මොනවද කරන්නේ? පළවෙනිම තමයි ළම ඔයාට මේ ඩිග්‍රීකට එන්න කලින් ඔයාට බටේදී ක්වොලිෆිකේෂන් එකක් අරගෙන කැම්පස් එකට එන්න පුළුවන්. ඔයාල ළමයි ලර්න් ටු කෝඩ්. ඔයාල ළමයි කෝඩින් ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න පුළුවන්. ඔයාල ළමයි ඕන තරම් කෝස් තියෙනවා YouTube එකේ සර්ච් කරන්න. හිතා මම ඔයාලට දාලා උදාහරණයක් පෙන්නන්න. ඔයාල හිතනවා ළමයි ඔයාලට වෙබ් පේජ් එකක් හදා ගන්න ඕනේ. ඔයාල නමුත් කිසිම දෙයක් ඒ සම්බන්ධව දන්නේ නැහැ. කෝඩ් කරන්න මුකුත් දන්නේ නැහැ. ඔයාල නිකන් YouTube එකේ සර්ච් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න. يعني නිකන් දල වශයෙන්. ඔයාලට මේකේ උංගා ඩේටා තියෙනවද දැන්නේ? How to make simple website. හරිද? සාමාන්‍ය ඔය කියන්නේ ඔයාලා හිතන්නේ ඔයා ෆ්‍රී ටයිම් එක ඔයාට කැමති ඔයාට වෙබ්සයිට් එකක් හදාගන්න. සාමාන්‍ය ඔයගන්න මේ වගේ YouTube වීඩියෝ එකක් බලලා ඒ YouTube වීඩියෝ එකේ තියෙන විදිහේ වැඩ කරනවා. සාමාන්‍ය මෙතන තියෙනවා කියන්නේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන විනාඩි 10ක් ඇතුළත ඔයාට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් ක්‍රම. මේ වගේ වෙබ්සයිට් එක සාමාන්‍ය මේකේ ටයිම් එක විනාඩි 11යි YouTube වීඩියෝ එකේ දිග. වගේ විනාඩි 20ක් විනාඩි පැය භාගයක් වැය කරලා ඔයාට සම්පූර්ණ වෙබ් පේජ් එකක් හදාගන්න ඉදී මේකවල කියලා දෙනවා. මේකලම මේකෙදි වෙන්න ඕනේ පළවෙනි එක ඔයාට අර ආසාවක් කියන එක තියෙන්න ඕනේ. මං කියන්නේ මං පොඩි කාලේ ඉඳන් කැම්ප් දෙයක් තියෙන්න ඕනේ. මම IT ඉන්ඩස්ට්‍රි එකේ කැමති නම් ඒ කියන්නේ පොඩි උනන්දුවක් කියලා මේ වෙබ් පේජ් එක හදාගන්නේ කොහොමද? ඒ කියන්නේ හැමතිස්සෙම ළමයි කැම්පස් එකේ මට මේක උගන්වන්නයි A-level A-level සබ්ජෙක්ට් කරනකොට මේක උගන්වන්නයි එහෙම හිතාගෙන ඉන්න එපා. ඔයා A-level සබ්ජෙක්ට් කරන IT කරනවා නම් ඒකට එනකොට මෙන්න මේ කියන්නේ වටේ පසුබිම හදාගෙන ඉන්නවා. කොහොමද කරන්න කියන්නේ පසුබිම හදාගෙන ඉන්න. මේක කැන්සල් කරගන්නම්.
හරි ඊට පස්සේ පළවෙනි තමන් කියවල learn to code ඔයා code කරන විදිහ ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයා මූලික සංකල්ප දන්නේ නැතුව ඇති coding වල තියෙන ethics ඒව දන්නේ නැතුව ඇති. ඒ වුණාම ඔයාට අර YouTube video එකක් බලලා පොඩ පොඩ පටන් ගන්න පුළුවන්. කොහොමද web page එකක් හදාගන්නේ? කොහොමද නිකන් Java programming එකක් හදාගන්නේ? සාමාන්‍ය විදිහ සාමාන්‍ය calculator එකක් කොහොමද හදාගන්නේ? ඔයාට YouTube ඔයාට පළවෙනි එක තමයි ඔයාට තමයි තියෙන ළමයි උනන්දුව. කොහොමද මේකේ වෙන්නේ? ඊට පස්සේම ඔයාට online courses කරන්න පුළුවන්. online courses ඕන තරම් තියෙනවා දැන් ලංකාවේ ඔයාලට මේ ඉන්න කාලේ online courses කරන්න පුළුවන් ඊට පස්සේම ඔයාලට build project ඔයාලටම වාගම කිර project එකක් කරන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මගේ පළවෙනි project එක මම A level ඉවරට පස්සේ අර campus hop එක සාමාන්‍ය අවුරුද්දක් විතර කාලයක් තියෙනවා කියන්නේ ඒක campus hop එකක් තියෙන කාලේ එතකොටම ඔයාට ඔයා දන්නවනේ ඔයා එන්නේ IT degree කියලා ඔයාට එහා සම්බන්ධ project එකක් කරලා තියන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් මම කරපු project එක තමයි මම අපේ school එකේ website එක හැදුවා ඒ කියන්නේ මම ලොකුවට ඒ කියන්නේ IT දැනගෙන කරපු වැඩක් නෙමෙයි. ඒ කියන්නේ මම අර YouTube එකෙන් වීඩියෝ බලලා මට තියෙන උනන්දුවත් එක්ක මම ඒ කියන්නේ මම ප්‍රොජෙක්ට් එකක් හැදුවා. මම අපේ ස්කෝලේ වෙබ්සයිට් එකක් හැදුවා. දැන් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ස්කෝලේ වෙබ්සයිට් එක නැත්තම් අපේ ස්කෝලේ වෙබ්සයිට් එක අපි කට්ටිය එකතුලා හදමු. නැත්තම් සර් මම හදන්නම්. ඔය කියන්නේ ඔයාට ලොකු කෝඩින් දෙනුමක් ඕන වෙන්නේ නැහැ. මේකද ඔයාට YouTube වීඩියෝ බලලා වෙන ප්‍රොජෙක්ට් එකක් කරන විදිය බලලා එහෙම වට හිමින්සර ඒ කියන්නේ කරගන්න පුළුවන් මේකෙදි වෙන්නුන පළවෙනි ආසාව ඔයාට ආසාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ඉතින් ප්‍රොජෙක්ට් කරන්නත් බැන්න ඔයාට කර්න් කරන ආසාවක් නැත. ඇත්තටම මම කියන්නේ එහෙම ආසාවක් නැතුව මේ IT කින් පැත්තට එන්න එපා. පළවෙනි කොට ආසාවක් තියෙන්න ඕනේ. ඊළඟ සමාන join IT clubs. ඔයාට මේ ඔයාගේ skill වැඩි දියුණු කරනවා. ඔයාට ස්කෝලේ IT club වලට එකතු වෙන්න පුළුවන්. ඒතන ඔයාගේ ස්කෝලේ IT club එකේ ඔයා join වෙලා ඔයාට වැඩ කර ගන්න පුළුවන්. ඒතකොට ඔයාට seminar තියන්න පුළුවන්. ඔයාට මේ ඔයාට හිතන ඔයා ස්කෝලේ website එක හදනකොට ඔයාට තව කට් එකතු කරලා සර් එක ස්කෝලේ IT ගන්න සර් එක එකතු කරලා මේ වැටික් ඔයාට කරන් යන්න පුළුවන්. හරිද? يعني මේ ටික ප්‍රධාන වශයෙන් ඔයාගේ skill එක වැඩි දියුණු කරගන්න මම කියන ඔයාලා free time එකේදී ඔයාලා කරගන්න පුළුවන් දේවල් ටික. ඊට පස්සේ මම ඔයාලට කියන්න යනවා ඉතින් ඔච්චරයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඔයා ඔයා දැනගන්න ඕනේ ඔයාගේ වැඩේ කරගන්න. ඊට පස්සේ කියන්න මගේ යුනිවර්සිටි එක්ස්පීරියන්ස් එක අන්තිම වශයෙන් මොකද නම් මගේ යුනිවර්සිටි එක මම යාපනයේ කැම්පස් එකේ ඉතින් හුඟක් කට්ටිය ඇත්තටම බය යාපනය කිව්වත් මම කියන්නේ එහෙම වෙන්න ඕනේ ඔයගොල්ලෝ කැම්පස් එකට එන්න තමන් කැමති ඩිග්‍රියක් තියෙනුනට පස්සේ ඒ කැම්පස් එකට එන්න බය වෙන්න එපා ඒක තමයි ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ තමන් කරන ඩිග්‍රිය තමන් කරන දැන් කරන දේ ආසාවෙන් කරනවා ඔයා IT වලට කැමති නම් ඔයා IT සම්බන්ධ දේවල් හරි ආසාවෙන් කරනවා ඔයා ප්‍රොජෙක්ට් කැමති නම් ඔයා හිතන්න මම මේ ප්‍රොජෙක්ට් එක මේ දැන් හිතන්න ඔයා ප්‍රොජෙක්ට් එකක් දිනවා ඔයාගේ ඔළුවේ මම මෙහෙම මේ එකක් හදනවා ඒ කියන්නේ හිතන්න ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ ඉන්න ඔය සර් තිනවා සර්ට කියනවා සර් අපි සර් ළමයින්ගේ මේ පීස් එකතු කරගෙන අපි මොනවා හරි අලුතින් දෙයක් හදමු එතකොට ඔයා සර්ට් එක එකතු වෙලා ආන්සර් අපි මෙහෙම වෙබ් පේජ් එකක ඔයාගේ ID එක සර්ට් කියන්න අන්නේ මාස මම දාන ඔයගොල්ලන්ගේ සනිවාර ඔයගොල්ලන් එන්කරේජ් කරා කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඩයක්ස් ඒතකොට සර්වර් ගයිඩ් කරයි. කොහොමද ඔයා කරා යන්න කියලා. පළවෙනි එක මම හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලන්ට ආසාවක් තියෙන ඕනේ කරන්න. ඉතින් ඔයා කැමති යුනිවර්සිටි වලට සිලෙක්ට් වෙන්න ඔයා හොඳ රිසල්ට් එකක් ගන්න ඕලෙල් වලට ඊට පස්සේ මේකේ මගේ යුනිවර්සිටි ලයිෆ් එක සාමාන්‍යයෙන් අපි මේ දින වගේ හොස්ටල් මුල් කාලේ අපි හන්තානි ගියා ඒ වගේ තීන් තියෙන. ඇත්තම නිදහස් යුනිවර්සිටි මම ඔයාලට කියන්නේ හැමදෙස්සම යුනිවර්සිටි එකට ට්‍රයි කරන්න මම විශේෂයෙන් කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ට්‍රයි කරන්න මොකද ජීවිතේ ඒ කියන්නේ ජීවිතේ එකම එක පාරක් කෙනෙක්ට හම්බ වෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න ඔයාට ප්‍රයිවට් යුනිවර්සිටි කරන්න පුළුවන් ඒක ඇත්ත මම කියන්නේ කෙනෙක්ට ජීවිතේ හම්බ වෙන එකම එක අවස්ථාව මම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ගියා කියලා කියන අවස්ථාව ඒ අවස්ථාව පැහැර ගන්න එපා ඔයා ඕල්ලට හොඳට වැඩ කරන්න ඒල්ලට හොඳට වැඩ කරන්න වැඩ කරලා අනිවාර්යෙන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට මෙන්න මම ගවර්න්මන්ට් යුනිවර්සිටි එක කියලා කියන්නේ මොකද කෙනෙක්ට ජීවිතේ හම්බ වෙන එකම එක පාරක් ඒ අත්දැකීම ගන්න එක්ස්පීරියන්ස් එක ගන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි ඔයාත් එක්කම එන ළමයි ටිකත් එක්ක ආශ්‍රය කරන්න එහෙනම් මේ දින යුනිවර්සිටි මගේ එක්ස්පීරියන්ස් එක ඇත්තට යාපනය ගැන හොඳ පැත්තක් ඔයගොල්ලෝ කැමති නම් එන්න ඉතින් ඔයගොල්ලන්ට රිෆර් කරන්න පුළුවන් ඇත්තටම යුනිවර්සිටි එක ගත්තට පස්සේ අපේ යුනිවර්සිටි දෙකක් කියන්නේ මේන් කියන්නේ යුනිවර්සිටි වවුනේ යුනිවර්සිටි ජැප්නේ මේ දෙකම එකට යන්නේ දැන් තමයි 2021 තමයි දෙක සෙපරේට් වෙලා තින්නේ යුනිවර්සිටි වවුනේ යුනිවර්සිටි ජැප්නේ එක නැත්තම් කලින් මේ දෙකම එකට තිබ්බේ ඒ කියන්නේ ජැප්නේ එකේ ෆැකල්ටි විදිහට තමයි වවුනේ තිබුණේ එච්චර හිතන්න ඕනේ ඔයගොල්ලෝ දැන් තිනවා ඉතින් අද session එක මගේ කරන එක මම හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම ඉතින් ඔයගොල්ලන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ වගේ තොප්පියක් දාගෙන ඩිග්‍රිය කතරන්න ෆොටෝ එකක් ගන්න ලැබෙන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම ඩිග්‍රියක් ගන්නම try කරන්න. ඒ කියන්නේ හිතන්න එපා ඒ කියන්නේ ඩිග්‍රියක් නැතුව IT එකට එනවා එහෙම නික අර negative හදස් තියා ගන්න එපා. කොහොම හරි ඉස්සරහට එන්න. ඉතින් මම හිතන අද session එක ඔයගොල්ලන්ට මම කරපු එක තේරෙන්නේ නැති කියලා මොන හරි අවුල් තියනවා නම් group එකට message එකක් දාන්න මාත් ඉන්නවා group එකේ. මම ඒක දාන්නම් අර මේ මොකද මම දානවා කියපු එක.
මේ PDF එක දාන්නම්. ඒ PDF එක ගෙදර කට්ටියත් එක්ක රිෆර් කරනවා. වට සමහර ඒවා තේරෙන්නේ නැති වෙයි. ඒ ගෙදර කට්ටියත් එක්ක රිෆර් කරන් කියන්න තාත්තලා අම්මට අම්මේ මම මේ ඩිග්‍රී එක කරන්න කැමතියි. මම ඊට පස්සේ ඕල් වලින් පස්සේ මම මේකට අමතර ක්වොලිෆිකේෂන් ටික හදා ගන්න මම මේ කෝස් එක කරනවා. ඒතර ගෙදර කට්ටිය අනිවාර්යයෙන්ම වට සහයෝගය දේ. වට ලැප්ටොප් එකක් අරන් දේ. වට ෆෝන් ඒ ටික අරන් දේ වට. අනිවාර්යයෙන්ම වට සහයෝගය දේ. එහෙනම් මම හිතන ඔයගොල්ලන්ට හොඳ ගමනක් තියයි කියලා පරිණ ඇත්තට ඔයගොල්ලන්ට හොඳ ගමනක් තියයි කියලා මට හිතුනේ ඔයගොල්ලෝ අර මේ සෙෂන් වලට එක දිගට ආපු එක. ඇත්තට මට සම්පූර්ණ සාමාන්‍ය ළමයි 130ක් 150ක් වගේ සෙෂන් වලට එක දිගට එනකොට ඇත්තට ඔයගොල්ලන්ට එන්කරේජ් ඔයගොල්ලන්ගේ ඇත්තට උනන්දු මම වගේ කරනවා. ඉතින් අද සෙෂන් එක තියෙන්නේ ඉතින් ඔච්චරයි මට කරන්න තියෙන පාට් එක. මම හිතන ඔය කටට තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපේ සර් තියෙනවද? ඔදිස්තර් මේ පුතේ අපි ඔයාලට සරින් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පොඩ්ඩක් පුළුවන් නම් එකකින් දෙකකින් වගේ චූටක් සීමා කරන්න. අපි දැන් 9:16 වෙලාව 9:20 වෙනකන් ඔයාලට අවස්ථාව දෙන්නම් සර් එක ඉන්න. ඇත්තටම දිස්තර් මේ මම ප්‍රධාන වශයෙන් පොඩ්ඩක් මේ සර්ගේ මේ සමාව ගන්නවා. මොකද සර්ට දීපු ටයිම් එක ඇත්තටම මට හිතෙනවා මදි කියලා. එච්චර දෙයක් අපි ළමයින්ට අද මම හිතන්නේ සර්ට දෙන්න පුළුවන් වුණා. මේ අර ඒ කියන්නේ මේගොල්ලන්ට තිබ්බ ලොකු ප්‍රශ්න ටිකක් තමයි මේ ටික. ඒ කියන්නේ අපි ඊයේ පෙරේදා කතා කරපු දේවල් වලට සමගාමීව මේ ලොකු දෙයක් වන්තර කතා වුණා. ඒගොල්ලන්ට හරියටම පාත් එකට යන තැන. මේ එතකොට මුලින් ඉඳන් මම හිතා ලොකු අවබෝධයක් ගත්තා මෙයාලා මම මේ දැක්කා. මේ කියන්නේ ඒගොල්ලන්ට හරියටම යන්න ඕන එම් එකම සර්ට මේ ටයිම් එක ඇත්තටම මදි අපිට දී ගන්න පුළුවන් වෙච්ච. මේ මම ඇත්තටම අපි ඊළඟ සෙෂන් එකේදී මම සර්ට හොඳ ටයිම් එකක් එක්ක මම ඒක හොඳට ඒ වගේම සර් ගොඩක් උනන්දුවෙන් කැපකිරීමෙන් ඒක හදාගෙන තිබ්බා. සර්ගේ මහන්සියලා තිබ්බා. ඒ වගේ පුතේ අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන සර්ට. සර්ට දැන් මේ ලොකු වැඩ කොටසක් තියෙන ගමන් තමයි මේ ඔයාලා වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් එක කරන්නේ. මම අර එදා වෙන්දා කිව්වා වගේම මේ කිසිම අපිට තියෙන ලාභ ප්‍රයෝජනක් මත නෙමෙයි මේ වැඩේ වෙන්නේ. මේ සර්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සර්ලාගේ ඇකඩමික් එක්ක නේද? ඔයාලට මෙහෙම දේවල් කියලා දෙන්නේ සර්ලා කැමති මේ এডুকেටඩ් වෙච්ච කට්ටිය, මේ අධ්‍යාපනය ලැබපු කට්ටිය ඔයාලත් මේ වගේ තැනකට යනවා නම්. ඉතින් මේ සර්ට ගොඩක් ඔන්න ළමයි ස්තුතිවන්ත වෙනවා මම දකිනවා. මේ කියන්නේ සර්ගේ කැපකිරීම තමයි ඉතින් ඒක. ඉතින් ඔයාලට පුළුවන් සර් වෙනුවෙන් පොඩි කමෙන්ට් එකක් ඔන්න ඔයාලට ගෲප් එකට දාන්න. අපි මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ සර්ගේ සෙෂන් එක කොහොමද, ඔයාලා සෙෂන් එකේ මොනවද ගත්තේ, එතකොට සර් එක බලනවා. ඊයේ වගේම ඔයාලට පුළුවන් පුතේ කියන්නේ අද දවස තුල සර්ගෙන් හම්බෙච්ච දේවල් ටික, ඔයා සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් ටික, ඔයා නොදැනුවත්ව හිටියනම් අන්න ඒ දේවල් ටික පුළුවන් නම් ගෲප් එකට දාන්න. මේ chat එකට නෙමෙයි, අපි ගෲප් එකේ තියෙන අන්න ඒකට දාන්න. එතකොට සර්ට බලන්න පුළුවන් පස්සේ වෙලාවක උනත්. මේ එකට සර් උනත් අය එන්කරේජ් වෙනවා. මේ හරි අපි මේ ළමයින්ට තව දෙයක් ඉස්සරහට දෙන්න ඕන කියලා සර්ගේ කැපකිරීම කරයි. එතකොට මේ ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම සර් දිස් ඉස් සර් මේ එකට සම්බන්ධ වුණාට මම ආයි පාරක් කියනවා. අපේ පොඩි ඉල්ලීමක් මත සර්ගේ කැපකිරීම කරලා මේකට මේ ප්‍රෙසන්ටේෂන් හදාගෙන ඔයාලා වෙනුවෙන් අද දවසේ කාලය කැප කරගෙන මෙහෙම ආපු එකට ඉතින් මම සර්ට දෙනවා තව විනාඩි 4ක් විතර සර්ගේ ඉතුරු ටික කරන්න. ඔයාලා පුළුවන් නම් ප්‍රධානම ගැටලුව දෙකක් තියෙනවා නම් සර්ගෙන් අහන්න. අපි ඒකට අවස්ථාව දෙන්න සර්. සමී පේරාදෙණි යුනිවර්සිටි එකට කොහොමද IT පැත්තේ සමණින් යන්නේ? පේරාදෙණි යුනිවර්සිටි එකේ තියෙන IT ඩිග්‍රී කීපයක්ම තියෙනවා. මම ඔයගලන්ට දාන්න එතකොට ඔයාලට තියෙන මෙහෙමයි. ඔයාලට ඩිග්‍රීට ඇප්ලයි කරනකොට ෆිසිකල් සයන්ස් ඩිග්‍රී විදියට ඇප්ලයි සයන්ස් ඩිග්‍රී විදියට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකට ගියාට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ තමයි එක්සෑම් දීලා ඔයාලට කරන සබ්ජෙක්ට් තෝරගන්න තියෙන්නේ. මම ඔයගලන්ට දාන්නම් මේ PDF එක. මම ඒ කියන්නේ යුනිවර්සිටි ඒ කියන්නේ ඔයාලට කැම්පස් සිලෙක්ට් කරනකොට PDF එකක් දෙනවා. PDF එකේ සාමාන්‍ය පොතක් තියෙනවා ගන්න. ඒ පොතේ PDF තමයි යුනිවර්සිටි දාන්න තියෙන්නේ. ඒ පොත දැම්මට පොත කියලා පස්සේ ඔයගලන්ට තේරෙන්නේ මොනවද තියෙන ඩිග්‍රී. සමහර ඒවා මම මේකේ තියෙන ටිකක් හැලුවා. කියන්නේ ඒ හින්දා ඔයාලට පොත කියනට හුඟක් තේරෙයි. මම ඒක දාන්න අද සෙෂන් එක ඉවරලා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී, ෆිසිකල් සයන්ස් ඩිග්‍රී විදිහට. ඒ කියන්නේ ඔයා යුනිවර්සිටි ගියාට පස්සේ තමයි ඔයාගේ මේ තෝරගන්න තියෙන්නේ සබ්ජෙක්ට් විදිහට. හරි සර්, thank you. මම මේ තව විනාඩියක් දෙන්න පුතේ. මේ තාම සෙෂන් එක ඉවර නෑ. හොඳයි, ආයි තාම මැඩම් කෙනෙක් එනවා ඔයාලා සෙෂන් එක. ළමයි අහලා තිබ්බ මේ සෙෂන් එක ඉවරද කියලා. නෑ, මේක පස්සේ ආයි තාම මැඩම් කෙනෙක් එනවා ඔයාලට. මේක ඉවර නෑ, තව අපි 10 අමාරු විතර නිකන් තියෙනවා. මේ සර්ගේ සෙෂන් එක විතරයි මුලින්ම මෙතනදී ඉවර වෙන්න. හොඳයි, හරි සර් කරගෙන. සර් පොඩි වෙලාවක් දෙනවද මැඩම් ගෙන්න කලින්? හරි හරි පුතේ, හරි. හරි නං කට්ටිය නං ඔය කට්ටියට නං සුබ අනාගතයක්. ඇත්තටම හොඳට වැටික් කරා යන්න, හොඳට ඔල රිසල්ට් එකක් ගන්න, හොඳට ඒ ලෙවල් ටික් කරා ගන්න, හොඳ ඩිග්‍රියක් කරා ගන්න, ඒ සබ්ජෙක්ට් එක තෝරා ගන්න හරියට. එනං කට්ටිය කට්ටියටම බයි, මං යනවා. Thank you sir, goodbye. Thank you sir, goodbye sir. Thank you sir. Thank you sir, goodbye sir. Sir. Thank you sir. අද කෙනෙක් වෙන මේ ඩිග්‍රී
හරි එහෙනම් පුතේ ඔන්න අපේ සර්ගේ සෙෂන් එක අපි මෙතනින් ඉවර කරා. මං හිතන්නේ ඔයාලා ගොඩක් දේවල් ගත්ත නේද? ඒ කියන්නේ ඔයාලට ඔන්න මේ දැන් පොඩ්ඩක් චූට්ටක් ඉවසන්න. තව පොඩ්ඩක් වෙලා හමුමු ඉන්න. මොකද මේක ඉතුරු ටිකත් ඔන්න ඔයාලට දැන් තව වෙනස් අත්දැකීමක් තමයි ඊළඟට හම්බ වෙන්නේ. මේ ගත්ත දේවල් එක දැන් ඔයාලා දැනගත්තනේ කැම්පස් එකට යන්න නම් ඔයාලට තිබ්බ ප්‍රශ්නේ දැක්කද? අපි ඒ ලෙවල් විතරක් කරලා මදි. හරිද? හොඳට පේනව නේද? ඒ කියන්නේ ඔයාගේ පුතේ කවදාක දවසක ඔයාලට පසුතැවෙන්න වෙනවා. ඔයා හිතන්න ඔයා ඒ ලෙවල් හොඳට සමත් වෙනවා. හදිස්සියත් ඔයාට ඕ ලෙවල් රිසල්ට් එක මදි වෙනවා. ආ මොකද කරන්නේ එතකොට? පේනව නේද? ඔයාට ඕ ලෙවල් උත් ඕන. මම ඔයාලට හැමදාමත් තියෙන ක්ලාස් එකේදී අපි මේ ඒ ලෙවල් කරනකොට ඔයාගේ ටාගට් එකක් තියෙනවා නේද? ඒ ටාගට් එකට යන්න දැන් ඉඳන් පුතේ පාර හදාගන්න නැත්නම් හරියට අපිට දුක් වෙන්න වෙනවා දවසක. අනේ අපරාදේ මම ඉංග්‍රීසි ටික හදාගත්තා නම් මම ගණන් ටික හදාගත්තා නම් ගණන ඉංග්‍රීසි ප්‍රධානයි කියලා මම ඔයාලට කිව්වා නේද? අපි අනිවාර්යෙන් එහිඳ ඒ දෙකත් හරියටම හදා ගන්න ඕන. ඔයාට යම් කිසි ටාගට් එකක් තියෙනවා නම් නැත්තම් පුතේ දවසක ඔයාලට දුක් වෙන්න වෙයි. මම දැක්කා දැන් ගොඩක් සමහර ළමයි අතන සර් සෙෂන් එක කරනකොට ලියාගත්ත ගොඩක් දේවල්. ඒ කියන්නේ උනන්දුව තියෙන බොහෝ පිරිසක් ඉන්නවා මෙතන ඉස්සරහට යන්න. ඔයාලා ආස යුනිවර්සිටි එක මොකද්ද? ඔයාලට යුනිවර්සිටි එකේ තියෙන කෝසස් මොනවද? නේද? ඔයාලා දැක්ක හොඳ හොඳ මේ රෑන්ක්ස් වල තියෙන යුනිවර්සිටිස් මොනවද? ඒකට ඒවට අපි මහන්සි වෙන්නේ කොහොමද? නේ? ඒ කියන්නේ උඩ තියෙන කැම්පස් එකකට යන්න, ඒ කියන්නේ කොළඹට පේරාදෙනිට වගේ යන්න ඔයාලට ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා ඔයාලා දැක්කා. මේ දෙහෙම නැත්තම් බෑ. ඒ කියන්නේ ඒ ලස්සන දකින්න, ඒ සුන්දරත්වය දකින්න. ඒ වගේ දැක්කනේ සර් කික යුනිවර්සිටි එකත් ඔයාලා දකින්න නැති. ජාපනයේ වුණත් හරි ලස්සනයි සුන්දරයි. ඒ අත්දැකීම් ටික හරි සුන්දරයි. අර විදිහට හන්තාන කන්ද නගින පේරාදෙනිට ඇවිල්ලා හන්තාන යන්න පුළුවන්. හරි ඒ වගේ ඔය වවුනියා පැත්තේ ඔයාලට ඇවිදින්න පුළුවන්. යාපනය කියන්නේ වෙනම පැත්තක් නේ. ඒ ගිහිල්ලා ඔයාලට අර තල් ගෙඩි තියෙනවා. හරි ඊට පස්සේ පන්න ගොන දේවල් ගොඩාක් තියෙන වෙනස් දේවල්. ඒ වගේ වෙනස් අත්දැකීම් ගන්න පුළුවන්. යුනිවර්සිටි කියන්නේ කොහෙද කියන එක පුතේ ගොඩක් දුරට අදාළ කරගන්න පුළුවන්. අපි කොහොම හරි මොකක් හරි කැම්පස් එකට යන්න ඕන කියන ටාගට් එක තමයි හැමතිස්සෙම හදාගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ආසාවත් එක්ක. ඔයා කැමති මොන පැත්තෙන්ද කරන්න සර් කිව්වා? මෙතන ඉලෙක්ට්‍රොනික පැත්තෙන් කරනවා අපි මෙන්න මෙහෙම කරන්න ඕන. නේද? ඊට පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට දැන් කැමති නම් දැන් ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා ඉස්සරහට. අපි ඒවත් එක්ක කොහොමද යන්න ඕන? නේද? අන්න එකට මහන්සි වෙනවා. රයිට්. අපි එහෙනම් ඊළඟට අපි ඊළඟ සෙෂන් එක බාර දෙමු අපේ මැඩම්ට. මැඩම් සූදානන්ද මේ වෙනකොට හරි අපි ඊළඟට අද ප්‍රධාන දේශකවරිය වෙන්නේ තනුෂි පෙරේරා මැඩම් තමයි ඔයාලට ඊළඟට දේශනය කරන්න ඉන්නේ පුතේ. එතකොට මැඩම් ඔයාලත් එක්ක මීට වඩා හොඳට, ඒ කියන්නේ ඔයාලා හිතන්න දැන් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ, ඒ කියන්නේ දැන් හදිස්සියවත් යුනිවර්සිටි එකකට නොගින් කොහොමද අපි මේ ICT පැත්ත හදාගන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා නේ. කියන්නේ අපි හදිස්සිය හැමෝටම යන්න බැරි වෙයි යුනිවර්සිටි එකට. තවල දැක්ක නේද? ලක්ෂ ගානක් මේ තේරෙන තැන් වලින් අපි කී දෙනාටද යන්න පුළුවන් කියලා. ඒකත් දැක්කනේ නේ? කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. මතකද ඔයාලට? එහෙනම් දැන් ඔයාලට තියෙන ඊට පස්සේ කාට හරි ඒක ඇචීව් කරගන්න බැරි වුණොත් අපි මොකද ඊළඟට කරන්නේ? අපිට ICT වලට යන්න බැරි වේද? අපි ඔක්කොම අපි හීන අතාරිනවද? නෑ. අන්න දැන් ඔයාට දැනගන්න පුළුවන් මැඩම්ගේ අපි මේ හීන ටික අතාරින්න නැතුව එහෙම වුණොත් කොහොමද යන්නේ? එතකොට ඔයාට සහෝදර සහෝදරියන්ට යාළුවන්ට මේ වෙනකොට කියලා දෙන්න පුළුවන්. ඔයා ඔයාගේ හීන අතාරින්න එපා. ඔයා මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න. ඔයාට එතන තව ගමනක් තියෙයි අනිත් අයට වගේම. හරි. තනිෂි මැඩම් ලෑස්තිද සෙෂන් එකට? මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද? ආ රයිට් මම දෙන්න හොස්ට් දෙන්න. හරි. මම දැන් මගේ ස්ක්‍රීන් එක පේනවා නේ? ඔව් මැඩම්. ගුඩ් මෝර්නින් හැමෝටම. මම දැන් ඔයාලගේ කලින් සෙෂන් එකත් මම බලාගෙන හිටියේ. කට්ටිය ගොඩක් කට්ටිය සෙෂන් එකට ඇවිල්ලා තියෙනවා. මම සර්ත් එකත් දිහත් සර් කිව්වා මේ දවස් ටිකේම ඔයාලගේ හැම ඔක්කොම වගේ ආවයි කියලා. ඉතින් ඒ ගැන සතුටුයි. මොකද තාම පොඩි ළමයිනේ ඔයගොල්ලෝ. ඉතින් එහෙම වෙලත් ඔයාලගේ තියෙන කාලෙත් දීලා මේකට සම්බන්ධ වෙච්ච එක ගැන හරිම සතුටුයි. හරි පුතේ. එතකොට දැන් මම කවුද කියලා මම මුලින් කියෙන්නම්. මං මගේ නම තනුෂි පෙරේරා. එතකොට මම ඩිග්‍රී එක කරන්නේ
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. එහෙම නැත්නම් ඔයාලා අහලා තියෙන ඇති මාළඹේ ස්ලිප් කියන පෞද්ගලික විශ්වවිද්‍යාලය තමයි මම ඩිග්‍රී එක කරන්නේ. එතකොට දැන්ට මම සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා එනේබල් කියන ප්‍රයිවට් කම්පැනි එකේ. ඒ වගේම මම එක්ස්ට්‍රා ඩිප්ලෝමාස් කරලා තියෙනවා කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ වගේම ඇක්වයිනස් කොලෙජ් ඔෆ් හයර් එඩියුකේෂන්. ඔය තමයි මගේ එඩියුකේෂන් ක්වාලිෆිකේෂන්ස්. මම දැන්ට සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් සහ මගේ ඇකඩමික් කරගෙන යන අතරේ. හරි. මට කියන්නකෝ ආලා දැන් IT කරනවානේ. දැන් මෙතන ඉන්නවා මම දැක්විත මම හිතන්නේ ග්‍රේඩ් 6 ඉඳන් ග්‍රේඩ් 11 වගේ කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඔයාලා දැන් IT කළා අන්තිමට වෙන්න හිතාගෙන ඉන්නේ කවුද? Software engineer කෙනෙක්. Software engineer කෙනෙක්. හරි. එතකොට දැන් software engineer කෙනෙක් මොනවද කරන්නේ? දැන් teacher කෙනෙක් නම් school එක ගිහිල්ලා ගන්නවා. එතකොට කවුරු හරි ඩොක්ටර් කෙනෙක් නම් ලෙඩ් උන්ට බෙහෙත් දෙනවා. software engineer කෙනෙක් වැට ගිහිල්ලා මොනවද කරන්නේ? apps හදනවා. හරි. එතකොට පුතේ දැන් ඔයාලා අහලා තියෙනවනේ කෝඩින් කියන එක අහලා තියෙනවනේ. එතකොට කෝඩ් කරන එකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන එකේ අපි හිතුවට එක එකක් කියලා ඒකේ වෙනස්කම් දෙකක් තියෙනවා. අන්න ඒ වෙනස්කම හින්දා තමයි අපි කියන්නේ අර පිළිවෙලක් ඇතුව, ඒ කියන්නේ අධ්‍යාපනික සුදුසුකම් ඇතුව ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න කියන එක. කෝඩ් කරන එක සෝරි මම වොයිස් එකට කෝඩ් කරන එක හැමෝටම, ඒ කියන්නේ දැන් ලොජිකල් තින්කින් තියනවා නම්, එහෙම නැත්නම් තාර්කික බුද්ධිය කියන එක තියනවා නම් අපිට මොකක් හරි ලොජික් එකක් ඒක තර්ක කරලා හිතන්න පුළුවන් නම් අපිට කෝඩ් එක ලියන්න පුළුවන්. හැබැයි ඔයා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙනවා නම් software engineer කෙනෙක් වෙන එකේ එතකොට අපි app එකක් develop කරනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි website එකක් develop කරනවා නම් අන්නේ developing life cycle එකේ තව ගොඩාක් phases තියෙනවා ඔයාලා ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් මම දැන් අහුවාම ඔයාලගෙන් IT කළා කවුද වෙන්න කැමති කියලා හැමෝම කිය software engineer කෙනෙක් කියන නැත්නම් web developer කෙනෙක්. එතකොට ඔයාලා දන්නවද මේ IT industry එකේ software engineering ඇරුණාම මේ තියෙන parts මම මේ දාගන්නේ හරිම කීපයක් විතරයි. මේවා software engineering වගේම high demanding jobs කියන categories. එතකොට software engineering කියලා ඔයාලා අපි හැමෝම දන්න web development site එක, එතකොට mobile apps, එතකොට web systems ඔය වගේ development side එකේ දේවල් තමයි software engineering කියන job role එකේ ඉන්නේ. එතකොට data science කියන කහල් තියෙන කවුද? හරි. කවුරු හරි දන්නවද data science කියන එකේ මොකද වෙන්නේ කියලා? නෑ මඩ. එතකොට data science කියන field එකේදී වෙන්නේ ඔයාලා දැන් අපිට ඔයාලා දන්නවනේ දැන් ලෝකේ data කියන, එහෙම නැත්නම් දත්ත කියන දේ හැම තැනම තියෙනානේ. දැන් අපි social media use කරනවා වැඩි, එතකොට අපි technology එක move වෙනවා වැඩි. එතකොට data generate වෙන ප්‍රමාණය bulk data වලින් තමයි generate වෙන්නේ. ඒ කියන්නේ අර data තොග පිටින් තමයි generate වෙන්නේ. එතකොට එහෙම data generate වුණාම ඒ data manage කරගන්න ඕනේ. එතකොට ඒ data අපිට අපේ job එකට අදාළ data ටික එක තැනකින් අරගෙන ඒ ටික analyze කරලා ඒ ටික අපිට අවශ්‍ය විදිහට fine tune කරගෙන ඒ අවශ්‍ය දේවල් models හරි data modeling හරි ඒ අවශ්‍ය දේවල් කරගන්න හරි ලොකු process එකක්. අපි data science කියලා හරි පොඩි වචනයක් කිව්වට data science කියන්නේ හරි ලොකු process එකක්. ඒ වගේම දැනට ලංකාවේ වගේම ලෝකේ තියෙන high demanding job එකක් තමයි data science job තියෙන field එකක් තමයි data science field එක කියලා කියන්නේ. මේක දැන් ලංකාවේ ගත්තොත් එහෙම
සීමිත කම්පනිස් කිහිපයක විතරයි ජොබ්ස් කියන්නේ වේකන්සිස් තියෙන්නේ. හැබැයි පිටරට ගත්තොත් එහෙම ඕන් තරම් ජොබ්ස් තියෙනවා, සහ දැන්ට ලංකාවේ තියෙන ජොබ්ස් වල ඔයාලට ඔයාලව ඩිමාන්ඩ් කරන්න පුළුවන් රේට් එක වැඩි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඒ ජොබ් එක කරන්න ඉන්නේ 5 දෙනෙක් නම් ඔයාට මෙච්චර ගාණක් ඕනේ කියලා ඔයා ඩිමාන්ඩ් කරන්න පුළුවන්. ඔයාගේ ස්කිල් එක හරියට තියෙනවා. ඒ වගේ ඉන්ටරැක්ටිව් මීඩියා කියන පුතේ ගේම් ඩෙවලොපින්, එහෙම නැත්නම් මම හිතන්නේ මේක පිරිමිලමය නම් ගොඩක් ආසයි ඉඩක් වෙන්න ඕනේ. AR VR, ඒ කියන්නේ augmented reality, virtual reality. අර ඔයාලා දැකලා තියෙනව නේද අර මේ VR headset. ඔව් VR headset අන්න. ඒ ඒ දේවල් යූස් කරලා අපි ඉන්ටරැක්ටිව් මීඩියා සයිඩ් එකේදී කරන්න ඒක. ඊට පස්සේ සයිබර් සිකියුරිටි, එහෙම නැත්නම් හැකින් වලට අදාළ ඒරියා එක. සයිබර් සිකියුරිටි කිව්ව ගමන් දැන් ඔයාලගේ මගේ ඔළුවට එන්නේ හැකින්. එතකොට සයිබර් සිකියුරිටි කියන්නේ හැකින් නෙමෙයි, SEO සයිට් එක කියන්නේ ඔප්ටිමයිසේෂන් සයිට් එක. එතකොට අපි කොහොමද සයිබර් ක්‍රයිම්ස් හැන්ඩල් කරන්නේ? එතකොට කොහොමද මේ වෙබ්සයිට් එක සිකියුරිටි සයිට් එක? එතකොට වෙබ්සයිට් එක විතරක් නෙමෙයි අපි ගන්න කම්ප්ලයන්ස් සයිඩ් එක, ඒ කියන්නේ අපි කම්පැනි එකක් ගත්තොත් එහෙම කම්පැනි එකේ අපි ගන්න අපි මොන හරි සර්විසස් යූස් කරනවානේ. එතකොට අපිට පේඩ් සර්විස් තමයි යූස් කරන්නේ. ඒ යූස් කරන ඒවා අපි ඔප්ටිමයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් හිතන්නකෝ එක සර්විස් එකක් මමත් බයි කරනවා. එතකොට තව මාත් එක්ක වැඩ කරන අනිත් ඩිවලපර්ස් බයි කරනවා. ඔහොම ඔහොම ටීම් එකේ ඉන්න 10ක් විතර බයි කළාට පස්සේ කම්පැනි එකට ලාභයක් වෙන්නේ නැහැනේ. එතකොට මේ ඔප්ටිමයිසේෂන් සයිඩ් එකත් මේ සයිබර් සිකියුරිටි කියන කට්ටිය ඒක ස්ටඩි කරපු කට්ටියම තමයි ඒ සයිඩ් එකත් හැන්ඩල් කරන්නේ. එතකොට පුතේ කම්පියුටර් නෙට්වර්ක් ඉන්ජිනියරින්. එහෙම නැත්නම් මේක ගොඩක් බේස් වෙන්නේ හાર્ඩ්වෙයා සයිඩ් එකට. එතකොට මේ නෙට්වර්කින් වල නෙට්වර්කින් කියන්නේ හරි ඉන්ට්‍රෙස්ටිං ඒරියා එක. ඉතින් ඔයාලටත් ගොඩක් මේකනම් නෙට්වර්කින් සයිඩ් එකට ගොඩාක්ම ෆෝකස් කරන්නේ පිරිමි ළමයි ඇත්තම. ඒ කියන්නේ එයාලා අර පොඩි කාලේ ඉඳන් ඔය තියෙන වාහන හරි කම්පියුටර්ස් හරි මොන හරි කැලි ගලව ගලව බලන එක කරන්නේ. එතකොට ඒ එයාලට ඒ පුරුද්දත් එක්ක ගොඩක් නෙට්වර්ක් ඉන්ජිනියරින් සයිඩ් එක ඒ කරන්නේ පිරිමි ළමයි. හැබැයි මේ මම මේ පිරිමි ළමයි කරනවා කියලා කියන්නේ මේ ගෑල් ළමයි කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ගෑල් ළමයිනුත් කරනවා. මොකද ඒ වගේ තියෙනවා ගෑල් ළමයින්ටත් කරන්න පුළුවන් ජොබ්ස්. මේ හැම ෆීල්ඩ් එකක්ම එහෙම මේ ජෙන්ඩර්ස් වලට වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා හැමෝටම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. තමන්ට ඕමනාව තියනවා නම්, තමන්ට ස්කිල් එක තියනවා නම් මේ දේවල් හරියට ඉගෙනගෙන හරියට කරගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ කියපු ටිකේ? Excuse me madam. Okay. Then madam game developer කෙනෙක් වෙන්න එයාට හොඳට ආට් පුළුවන් වෙන්නත් ඕනද? ආට් කියන පුතේ අපි අතින් අඳින ආට්, ඒ කියන්නේ දැන් ඔය ආට් සයිඩ් එක ගත්තාට පස්සේ අපිට පුළුවන් නේ, ඒ කියන්නේ අපේ thinking එක තියනවා නම්, ඒ කියන්නේ අපිට designing ideas තියනවා නම් අපිට චිත්‍ර අඳින්න බෑ කියන එක මේ game develop කරන ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඩිසයිනින් පුළුවන් නම්, ඔයාට ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ තියනවා නම් මෙහෙම 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 ඩිසයින් කරන්න ඕනේ කියන එක, ඔයාට අතින් චිත්‍රයක් අඳින්න බෑ කියන එක මේ ඉන්ටරැක්ටිව් මීඩියම් නැත්නම් ගේම් ඩෙවලොප්මන්ට් සයිඩ් එක ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි හැමදේම ටෙස්ට් කරන්නේ. එතකොට ඔයාට අතින් චිත්‍ර අඳින්න බෑ කියන එක, ඔයා අකුරු ලියන එක, ඒ දේවල් මේ IT සයිඩ් එකට ලොකුවට බලපාන දේවල් නෙමෙයි. ඕකේ මැඩම්. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මම කලින් කිව්වා දැන් software engineer කියලානේ දැන් ඔයගොල්ලෝ හැමෝම මට කිව්වේ කවුද වෙන්න කැමති කියලා. එතකොට මේ තියෙන්නේ IT field එකට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන්, ඒ කියන්නේ ඔයාලට try out කරන්න පුළුවන් job roles තමයි මේ තියෙන්නේ. එතකොට software engineer කියලා ඔයාලා හැමෝම දන්න normal job role එක. ඊට පස්සේ project manager. Project manager කියන්නේ පුතේ හරිම
රෙස්පොන්සිබිලිටිය එකක් තියෙන ජොබ් එකක්. මොකද ප්‍රොජෙක්ට් මැනේජර් තමයි, ප්‍රොජෙක්ට් මැනේජර් කියලා කියන්නේ දැන් අපි කම්පැනි එකට ප්‍රොජෙක්ට් එකක් කරනවානේ. ප්‍රොජෙක්ට් එකක් කරනට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එකේ කවුද ඩිවලපර්ස්ලා මේවා කවද්ද අපි හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. එතකොට ඩිවලපර්ගේ පැත්තෙන් තියෙන්නේ අපි මොනවද ක්ලයින්ට්ගෙන් ඉල්ලා ගන්න ඕන රික්වයර්මන්ට්ස්. ඔය විදිහට ලොකු පරාසයක් එයා තමයි මැනේජ් කරන්නේ. ඊට පස්සේ ක්වොලිටි ඇෂුරන්ස් ඉන්ජිනියර්. ක්වොලිටි ඇෂුරන්ස් ඉන්ජිනියර් කියන්නේ කවුද කියලා දන්නවද කවුරුහරි? නැහැ. හරි. එතකොට මේ ඔයාලා දැකලා තියෙනවනේ ඔය මේ දැන් මං හිතන්නේ දැන් ඔයාලා WhatsApp FB එහෙම යූස් කරනානේ. එතකොට බග්ස් ඇවිල්ලා තියෙනවානේ සමහර දවසට වැඩ කරන්න නැතුව යනවා. හිටපු ගමන් පැය දෙක තුන වැඩ කරන්න නැතුව යනවා. අපිට වෙන්න ඕන දේවල් වෙන්නේ නැහැ. ඔය වගේ බග්ස් එනවානේ. අන්න ඒ දේවල්. එතකොට ක්වොලිටි ඇෂුරන්ස් ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන්නේ මේ සොෆ්ට්වෙයාර් ඩිවලප් කරන සොෆ්ට්වෙයාර් එකක් ඩිවලප් කරන්න තියෙන ලයිෆ් සයිකල් එකේ හරිම ක්‍රූෂල් පාර්ට් එක. يعني හරිම වැදගත් පාර්ට් එකක් කරන ජොබ් රෝල් එක. මොකද එයාලා තමයි අපි දැන් ඩිවලපර් සොෆ්ට්වෙයාර් එක හැදුවට පස්සේ එයාලා තමයි බග්ස් ඒ කියන්නේ මොන හරි වැරදි තියෙනවද කියලා බලන්නේ. එතකොට ඒ වැරදි තියෙනවා නම් ඒවා ආයි ඩිවලොපර් කියනවා මේවා මේවා වැරදි. එතකොට මේ ටික ආයි හරි ගස්සලා ආයි චෙක් කරනවා. ওই විදිහට කීපව තව චෙක් කරලා තමයි අන්තිමටම ප්‍රොඩක්ට් එකක් අපි එළියට දාන්නේ. එතකොට තව තියෙනවා ඩේටා ඉන්ජිනියර්. ඩේටා ඉන්ජිනියර් කියන්නේ පුතේ මම කලින් කිව්වාට ඩේටා එක තැනක ඉඳලා තව තැනකට අරන් එන ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක තමයි ඩේටා ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ. ඊට පස්සේ database engineer කියලා කියනවා. database engineer කියලා කියන්නේ අපි data තියාගන්න තැනක් තියෙනවනේ database එක. හරි. ඒ වගේ තියාගන්න තැනක ඒවා optimize කරගෙන, ඒවා manage කරගෙන ඒ දේවල් maintain කරගෙන යන කෙනාට තමයි database engineer කියලා කියන්නේ. ඊට පස්සේ business analyst. එතකොට පුතේ මේ බිස්නස් ඇනලිස්ට් කියලා කියන්නේ දැන් අපි මොකක් හරි හදන්න ගියාට පස්සේ අපි දන්නේ නැහනේ අනිත් කෙනාට ඕනේ මොකද්ද කියන එක. ඒ කියන්නේ දැන් අපි කම්පැනි එක වැඩ කරන්න ගියාට පස්සේ වෙන ක්ලයින්ට් කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේක හදලා ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මෙයාට මෙයා ඉල්ලන එකේ මොනවද ඇතුළත් වෙන්න ඕනේ කියන එක. අන්න ඒ රික්වයර්මන්ට් එක අරගෙන ඒවා ඇනලයිස් කරන්න කෙනාට තමයි අපි කියන්නේ බිස්නස් ඇනලිස්ට් කියන්නේ. ඊට පස්සේ network engineer කියලා කියන්නේ network එකේ site එකේ job role එකක්. එතකොට networking එතකොට networking maintenance එතකොට support side එක ඒ කියන්නේ අපි මොකක් හරි තව company එකක් ඉන්නවා නම් එයාලගේ support side එක ඒ වගේ දේවල් තමයි network engineering. ඒක තියෙනවා. පස්සේ IoT engineer කියලා තියෙනවා. IoT devices එක. fire alarming ඒ වගේ IoT devices එක වැඩ කරන engineersලා. ඊට පස්සේ UI UX designer කියලා කියන්නේ මේක creative thinking එක කියන job role එකක්. ඒකෙන්ද ඔයාලට ඇත්තටම demand කරන්න පුළුවන් හොඳ job role එක තමයි UI UX designer කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට කෝඩින් කරන්න හැමෝටම පුළුවන් වුණාට ක්‍රියේටිව් තින්කින් කියන එක හැමෝටම නැහැනේ. එතකොට ඔයාට ක්‍රියේටිව්ලි හිතන්න පුළුවන්, ඔයාට ඩිසයින් කරන්න පුළුවන් නම්, ඔයාගේ කලර් කම්බිනේෂන්ස් අනිත්‍යයට වඩා වෙනස් නම්, අන්න එතකොට ඔයාට පුළුවන් මේ UI UX එහෙම නැත්නම් user interface, user experience කියන job role එක select කරගන්න. ඊට පස්සේ automation engineer. ඔටෝමේෂන් ඉන්ජිනියර් කියලා කියන්නේ දැනට තියෙන ප්‍රොසෙස් එක. ඒ කියන්නේ දැනට ඔල්රෙඩි ඒ ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි අපි ඒ ප්‍රොසෙස් එක ඔටෝමැටිකලි වෙන්න හදනවා. ඒක තමයි ඔටෝමේෂන් ඉන්ජිනියර් කියන ජොබ් රෝල් එකේදී වෙන්නේ. ඊපස්සේ ටෙක්නිකල් රයිටර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ වෙබ් කන්ටෙන්ට්ස් ලියන්න, ඒ වගේ SEO ස්පෙෂලිස්ට්ලා, ඒ වගේම ක්ලවුඩ් ඉන්ජිනියර්ස්ලා. ඔය වගේ මේ මම අරගෙන තියෙන පුතේ හරිම පොඩි ජොබ් රෝල් කීපයක් විතරයි. දැන් මම මේක දැම්මේ ඔයාලා දැන් ඕන කෙනෙක් මගෙන් ඕන චූටි කාලේ කවුරු හරි යවුවාම
මේ කවුද වෙන්න කැමති කියලා software engineer කියලා තමයි කියන්නේ. එතකොට අපිත් දැනගෙන අපිත් ටික කාලයක් ගියාට පස්සේ තමයි දැනගත්තේ. ආ මෙහෙම මෙහෙම job roles උත් තියෙන සමහර ඒවා මම දැනගත්තේ මම job එකට ආවට පස්සේ. ඒ වගේ ඉතින් ඔයාලා මම හිතන්නේ දැන් අපි පොඩි කාලේ හිටියට වඩා මේ සර් මම හිතන්නේ පිළිගන්නේ අපි පොඩි කාලේ හිටියට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ technology ත් එක්ක. එතකොට ඒත් එක්ක move වෙනවා වැඩි. ඒවත් එක්ක ඔයාලට ලොකු කාලයක් තියෙනවා ඉස්සරහට තමන්ට අවශ්‍ය කැරියකට තමන්ට අවශ්‍ය අදාළ සුදුසුකම් හදාගන්න. ඉතින් ඔයාලා බලන ඔයාලට තියෙන ස්කිල්ස් මොනවාද, එතකොට ඔයාලට කරන්න ඕනේ මොනවාද, ඔයාලා ආස මොනවටද? මොකද දැන් අපි ජොබ් එකක් තෝරගත්තට පස්සේ අපිට ඒ ජොබ් එක මගෙන් අතහැරලා දාලා කාලය අවුරුදු 10ක් විතර කරලා මේක ඕනේ අපි වෙන එකක් කරනවා කියලා එහෙම පටන් ගන්න පුළුවන්. මම බෑ කියන්නේ නැහැ. හැබැයි එහෙම පටන් ගන්න එක අපරාධ. මොකද ඔයාලා අවුරුදු 10ක් තිස්සේ අරකට පුරුදු වෙලා තව එකක් අලුතෙන් පටන් ගනිද්දි ආයි මුලින්ම පටන් ගන්න ඕනේ. ඒකට එක්ස්ට්‍රා ඔයාලා මහන්සි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා දැන් තාම 6 to 11 වගේ වයසවල කට්ටියනේ. එතකොට ඔයාලට දැම්මම ඒ දේවල් හරියට හදාගන්න පුළුවන් නම් ඔයාලට ඉස්සරහා ජොබ් ඔපචුනිටීස් ඇත්තටම තියෙනවා. මොකද දැන් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එකතු වෙන, يعني මටත් වඩා පොඩි කට්ටිය ඕන් තරම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට එයාලා මම දැකලා තියෙනවා පර්සන්ලි මම අඳුරන ළමයි ඉන්නවා. එයාලා ඕ ලෙවල්ස් වෙද්දි මාරු විදිහට ඉගෙනගෙන, ඒ කියන්නේ කෝඩින් සයිට් එකෙන් ඉගෙනගෙන ඒවත් එක්ක වැඩ කරලා ප්‍රොජෙක්ට්ස් කරලා එහෙම එයාලා එයාලගේ නොලෙජ් එක තියෙනවා. එතකොට එයාලට හදාගන්න තියෙන්නේ ඉතුරු අර এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් කියන එක විතරයි. හරි නේද? මේ ජොබ් රෝල්ස් ගැන කාට හරි මොකක් හරි ප්‍රශ්නක් තියෙනවද? ඊට පස්සේ මේ තියන්නේ දැනට ලංකාවේ තියෙන ඔයාලා කවදා හරි දැන් software engineer කෙනෙක් කරා හරි කවුරු හරි IT industry වල සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට වැඩ කරන්න හම්බෙන companies තමයි මේ තියෙන්නේ. මාත් වැඩ කරපු companies කීපයක් මතක තියෙනවා. Coaxis, WSO2, Rootcord, Cisco Labs, Kelsey, කැම්බියෝ, ඔය විදිහට මේ කී පරිම පොඩි يعني companies කීපයක් විතරයි. මොකද companies ගොඩාක් තියෙනවා ලංකාවේ IT industry එකට සම්බන්ධ වෙච්ච يعني foreign companies තියෙනවා ලංකාවේ establish වෙලා තියෙන. එතකොට ලංකාවේ startups තියෙනවා. එතකොට දැන් root code කියලා කියන්නේ ලංකාවේ කෙනෙක් එක. එතකොට එයා ලංකාවේ sorry ලංකාවේ company එකක් වෙලා අද ලොකු පිරිසකට jobs දීලා තියෙනවා සහ පිටරට ප්‍රසිද්ධ ඒ වගේ companies ගොඩක් ලංකාවේ තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් හරි path එකේ ඉගෙනගෙන මේ jobs වලට apply කරන්න, මේ companies වලට කරන්න. ඉතින් මම personally කියන්නේ මේ company එක එකපාරක් හරි වැඩ කරලා බලන්න. මොකද අපි සාමාන්‍ය company එකක වැඩ කරනවට වඩා මේ කම්පැනිස් වල වැඩ කරද්දී දැනෙන ඒ කියන්නේ කල්චර් එක, එතකොට එතන තියෙන සිටුේෂන් එක, එතකොට ඔයාලා ඩේ යන්න ඕන දවසේ ගෙවන විදිහ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස්. ඊට පස්සේ මම කියන්නම් ඔයාලට දැන් මේ හැමෝම කියනවානේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්නේ ඇයි හැමෝම දැන් මේ මම හිතන්නේ දැන් අවුරුදු 2 3ක වගේ කාලයක් ඇතුළත ගොඩ පිරිසක් වෙන ඉන්ඩස්ට්‍රි වල ඉඳලා පවා මේ IT ඉන්ඩස්ට්‍රි එකට මූව් වෙන පටන් ගත්තා. ඒකට ප්‍රධානම හේතු ටිකක් තමයි මේ තියෙන්නේ. එකක් තමයි work from home. දැන් මම උනත් වැඩ කරන්නේ ගෙදර ඉඳන්. එතකොට දැන් අපි ඩේලි කොහේට හරි ගිහිල්ලා උදේ හවස ආයෙනාට වඩා මහන්සි අඩුයි. ඉතින් අපිට එතකොට ඇත්තටම කතාව අපිට අපේ වැඩ කරගන්න තියෙන කාලය වැඩි. අපි යන්නේ ට්‍රැවලිං වලට යන කොස්ට් එක, ට්‍රැවලිං වලට යන ටයිම් එක, ඒ හැම දෙයක්මත් එක්ක ඔප්ටිමයිස් කරලා බැලුවාම අපි ගෙදර ඉඳන් වැඩ කරන්නේ කම්පැනි එකට ලාභයි, අපිටත් ලාභයි. ඉතින් ඒක තමයි මේ ලොකු බෙනිෆිට් එකක්. මොකද දැන් මම වැඩ කරන්නේ මම ඉගෙන ගන්න ගමන්නේ. එතකොට මට මගේ
එඩියුකේෂන් සයිඩ් එකත් මගේ කම්පීට් කරගෙන එතකොට මගේ ජොබ් එකත් කරගෙන ඒ දේවලුත් ඔක්කොම කරගෙන බැලන්ස් එකේ කරගන්න පුළුවන් මේ වර්ක් ෆ්‍රොම් හෝම් ඔපෂනිටි එක මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හින්දා. ඊට පස්සේ attractive salary. ඒක companies අනුව වෙනස්. හැබැයි මම ඔයාලට as example කිව්වොත් එහෙම ඉන්ටර්න් සැලරි එක වේරි වෙන්නේ ඉන්ටර්න් එක. ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට මුලින්ම ගියාට පස්සේ ඔයාලා යන්න ඕනේ ඉන්ටර්න් කෙනෙක් විදිහට. එතකොට දැන් ඩිග්‍රී එකක් කරනවා නම් ඔයාලා 4 years ඩිග්‍රී එකක් නම් ඒ 4 years ඩිග්‍රී එක ඇතුළත ඉන්ටර්න් පීරියඩ් එකක් එහෙම නැත්නම් මාස 6ක් ට්‍රේනි කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. අන්න ඒ ට්‍රේනි පීරියඩ් එක ඇතුළත ඔයාලට ඇලවන්ස් එකක් සාමාන්‍යයෙන් හැම කම්පැනි කීම ගෙවනවා. ඒ ඇලවන්ස් එක කම්පැනිස් අනුව වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍ය රේන්ජ් එක 30,000 80,000 වගේ අතර රේන්ජ් එක වෙනස් වෙනවා. 75,000 80,000 ගෙවන කම්පැනිස් උත් ලංකාවේ තියෙනවා. ට්‍රේනි පොසිෂන් එකට මම කියන්නේ. ඊට පස්සේ ඇසෝසියේට් සැලරි ගත්තොත් එහෙම software engineer කෙනෙක්ට normally 120 කියන්නේ 1:20ක් විතර 1:20ක් 1:50ක් ඔය වගේ range එකේ salary එකක් හම්බෙනවා. ඊට පස්සේ يعني career ladder එකක් ගත්තොත් එහෙම trainee, associate, software engineer, senior software engineer, tech lead, architect. ඕව තමයි ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් හත් එක software engineer කෙනෙක් විදිහට. එතකොට ඔයාලා ඔයාලගේ experience එක්ක ඔයාලගේ skills එක්ක මේ හැමදේමත් එක්ක ඔයාලට salary වැඩි වෙනවා. ඒ වගේම තමයි ගොඩක් companies වල තියෙනවා ආ දැන් product එකක් ඔයා නම් develop කරන්නේ. එතකොට ඒ product එක අපි වෙන කොහෙට හරි outsource කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ වෙන company එකකට දෙන්න දෙයක් නෑ. ඒකේ monthly ගාණක් ඔයාලට හම්බෙන්නත් පුළුවන්. ඔය වගේ අර salary benefits ගොඩක් තියෙන job role එකක් තමයි මේ IT industry එක. ඊට පස්සේ working culture ගත්තොත් එහෙම IT companies වල working culture එක හරිම flexible. ඒ කියන්නේ වැඩ කරන අය එතකොට IT industry එකේ ඉන්න කට්ටියත් එක්ක නාලා වැඩ කරන්නේ. එතකොට ඔයාලගේ thinking ගොඩක් කලාවට එක වගේ. එතකොට වැඩ කරන්න ලේසි. ඔය විදිහට හරි friendly working culture එකක් තමයි ගොඩාක් companies වල තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට digital world exposure එකක් තියෙනවා. මොකද ඔයාලට පුළුවන් අලුත් අලුත් technologies ගැන ඉගෙන ගන්න. මේ වගේ يعني දැන් මම මේ අනිත් industries ගැන එහෙම criticize කරනවා නෙමෙයි. හැබැයි දැන් IT industry එක හැමදාම එක වගේ නෑනේ. දවසින් දවස තප්පරෙන් තප්පරේ වුණා එක එක ටෙක්නොලොජිස් එක එක ට්‍රෙන්ඩ්ස් එනවා. එතකොට අපි ඒවත් එක්ක ඉස්සරහට යනවා. මොකද අපි එක තැනම ඉඳලා හරියන්නේ නැහැනේ. අන්නේ දේවල් වලට එක්ස්පෝෂර් එකක් තමයි මේ IT ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා ප්‍රිවේල් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ එක්ස්පෝෂර් එක ගන්න ඕනේ. ඊට පස්සේ ෆ්ලෙක්සිබල් අවර්ස්, ඒ කියන්නේ වැඩ කරන්න මේක හැම කම්පැනිකෙම නැහැ. හැබැයි ගොඩක් කම්පැනිස් වල ෆ්ලෙක්සිබල් අවර්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට දෙන ටාස්ක් එකෙන් දෙන ඩියුරේෂන් එකට ඒ කාලේ ඔයා වැඩේ කම්ප්ලීට් කළා නම් ඉතුරු ටික ඔයාට ඒ කියන්නේ ඒ කාලේට කලින් ඔයා වැඩේ ඉවර කළොත් එහෙම ඉතුරු ටික ඔයාට වෙන වැඩක් කරන්න කියලා සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. මේක තමයි ට්‍රැඩිෂන් එක සාමාන්‍යයෙන්. හරිනේ. මොන හරි අහන්න තියනවාද? මට chat එක නම් පේන්නේ නැහැ පුතේ. රටකින් කරන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් ඔයාලට දැන් කොහොමද يعني ස්ටඩිස් පත්‍ර ඔය කියන්නේ ජොබ් එක ජොබ් රට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නේ. ඒක මේ මැඩම් මේ අපි පුතේ හෙට තියෙනවා සෙෂන් එකක්. එතකොට ඔයාලට හෙට එනවා ෆින්ලන්ඩ් වල දැන් මේ වෙනකොට වර්ක් කරන මාස්ටර් එකක් කරන සර් කෙනෙක්. ඔයාලට හරියටම එතකොට ඒ පිළිබඳ හෙට දවස තුල ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් වෙයි. හොඳේ හෙට එන්න අනිවාර්ය සෙෂන් එකට අනිවාර්ය එතකොට ඔයාලා පිටරට ගිහිල්ලා කොහොමද කරන්න කියන එක හොඳටම මේ දැනගන්න පුළුවන් වෙයි. මැඩම්ගේ මට මේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන් නම් දැන් මේ වර්ක් ෆ්‍රොම් හෝම් නේ
එතකොට මේ චුට්ටක් දැන් තියෙනවා නම් පොඩ්ඩක් අර මේ මිස් කරන මොකක් හරි දෙයක්, ඒ කියන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් තමයි අපි වැඩ කරන්නේ. දැන්ට මිස්කේ කරන වර්ක් එක පුළුවන් නම් මේකල චුට්ටක් පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ වගේ දෙයක් තමයි අපි කරන්න කියන එක ජොබ් එකත් එක්ක. එහෙම ඔල්රයිට් මොකක් තියෙනවද දැන්ට මෙයාලට පෙන්වන්න දෙයක්? මම පෙන්නන්න මගේ ස්ක්‍රීන් ඔල්රෙඩි ෂෙයාර් නේ. ඔව්. එතකොට පුතේ development site එකේ automation development site එකේ එතකොට අපි full stack development වලට use කරන්නේ මේ visual studio code කියන tool එක තමයි අපි use කරන්නේ. ඒකෙදි මට මෙතන product ගන්න චුට්ටක් පෙන්වන්න අමාරුයි industrial level යන හින්දා. එතකොට අපි මේකේ example එකක් විදිහට කිව්වොත් එහෙම මේ අපි company එකට දෙන්න හදපු investment plan එක. ඒ කියන්නේ අපි අපේ වියදම් අපේ ආදායම කොහොමද වෙනස් වෙන්නේ, එතකොට ඔය වගේ ඒවත් දේවල් බැලන්ස් කරගෙන එක අපිට දැන් මේකේ ලොකු පාට් එකක් උනේ අපි chat gpt යූස් කළා. දැන් අපි හිතන්නකෝ අපිට වියදමක් වෙන මොකක් හරි වියදමක් වෙනවායි කියලා, අන්නේ වියදම අඩු කරගන්න. දැන් අපි ඇඳුම් වලට මේ මාසෙ වියදම් කරලා තියෙනවා වැඩි. එතකොට අපි chat gpt යූස් කළා, එයාට recommendation එකක් දෙනවා ඔයා මේ වියදම මේ විදිහට අඩු කරගන්න කියලා. ওই විදිහට full stack development වල අපි මම කරන්නේ full stack වලින්, ඒ වගේම java developers ලා ඉන්නවා, python developers ලා ඉන්නවා. ওই විදිහට languages ගොඩක් අපිට use කරන්න පුළුවන්. මේ තියෙන්නේ full stack development වලට හදපු එකක්. මට මේක product environment එක නම් චුට්ටක් පෙන්නන්න අමාරු. office එකේ දෙයක් හින්දා ඒ අරන්න ඊජ software engineer වෙන්න මොනවද කරන්න තියෙන්නේ? software engineer කෙනෙක්ට පුතේ දැන් ඔයා කියන්නේ job එකට ගියාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා නේද? ඔව්. එතකොට දැන් අපි මුලින්ම job එකට ගියාට පස්සේ අපි යන්නේ entry level job එකකටනේ. එතකොට අපිට ඉන්නවා අපිට mentor කෙනෙක් දෙනවා. ඒ කියන්නේ අපිව guide කරන අපේ supervisor කෙනෙක් ඉන්නවා. එතකොට daily අපිට daily හරි අපිට මොකක් හරි task එකක් assign කරනවා. දැන් හිතන්නකෝ පාට දෙනවා මොකක් හරි එයාලා හදාගෙන යන web page එකේ login page එක හදන්න. එතකොට ඔයා කරන්න ඕනේ, ඔයා එහෙම එකක් කලින් කළා නැත්තම් මුලින්ම ඔයා කරන්න ඕනේ ඒක ගැන රිසර්ච් එකක් කරන්න ඕනේ. රිසර්ච් එකක් කියන්නේ ලොකු රිසර්ච් එකක් නෙමෙයි, කරන්නේ කොහොමද, එතකොට කලින් කළා තියෙනේ කොයි වගේ තියෙන්නේ, මොනවද මට යූස් කරන්න පුළුවන් ටෙක්නොලොජිස්, එතකොට දැන්ට මේ ඇප් එක කියන්නේ ටෙක්නොලොජිස් කොහොමද, එතකොට අපිට මේක දැන් තියෙනවා chat gpt, එතකොට gemini වගේ tools තියෙනවානේ, ඒ tools use කරලා අපිට මේක ඉක්මනට කරගන්න පුළුවන්ද, ওই වගේ අපිට බලා ගන්න පුළුවන්. එහෙම කළා අපි මුලින් රිසර්ච් එකක් කළා බලමු. ඊට පස්සේ අපි දැන් අපි GitHub එක තමයි යූස් කරන්නේ. අපි GitHub එක තමයි යූස් කරන්නේ. මේක ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක නේ. එතකොට ගොඩාක් ඩිවෙලොපර්ස් ලා වැඩ කරනවානේ. අන්න එහෙම වැඩ කරද්දී දැන් එක්කෙනෙක් අපිට අපේව විතරක් පෙන්වන්න අපේව විතරක් කරන්න බෑනේ. ඒතර අනිත්‍යයි කරන වෙනස්කමුත් අපි ගන්න ඕනේ අපේ මේ අපි හදන එකට. ඒකට තමයි අපි මේ GitHub කියන ටූල් එක යූස් කරන්නේ. මේ GitHub කියන ටූල් එක ඔයාලා තව ඉස්සරහට යද්දී ඔයාලා ප්‍රොජෙක්ට් කරන්න පටන් ගනිද්දී ඔයාලට තේරෙයි මේක collaborative ටූල් එකක්. ඒ කියන්නේ අනිත්‍යයත් එක්ක සම්බන්ධ වෙලා අපිට එයාලගේ දැන් අපි කාගේ හරි එකකින් අපි දැන් අපි මොන දැන්ට කරන්නේ පොඩි කාලෙන් අපි කරන්නේ කාගේ හරි එකක් තියෙනවා නම් ඒ කෝඩ් එක කොපි කරලාගෙන අපේ එකේ පේස්ට් කරගන්නවානේ. එහෙම නැතුව අපිට පුළුවන් මේකෙන් එයාලා කරපු එක එයාලා මේ platform එකට දැම්මට පස්සේ ඒකෙන් අපිට පුළුවන් ඒ ටික අපේ එකට දාගන්න. ඒක cloud based වෙච්ච collaborative tool එකක් විදිහට තමයි යන්නේ. එතකොට ඒ GitHub කියන්නේ අපි එකට යූස් කරන. ඊට පස්සේ අපිට තියෙන්නේ coding site එක තමයි. එතකොට මම දැන් ඔයාලට කලින් කිව්වනේ මේ software engineer කෙනෙක් වුණාම coding විතරක් නෙමෙයි කරන්න කියලා. එතකොට අපි දැන් හිතන්නකෝ ආ දැන් sign up එක ගහලා ඉවරයි.
සයින් අප් එක ගහලා ඉවරනාට පස්සේ ඊළඟට වා කරන්න ඕනේ මේක හරියට වැඩ කරනවාද කියලා ටෙස්ට් කරන්න ඕනේ. එතකොට දැන් ඒක QA එහෙම නැත්නම් quality assurance engineer කෙනෙක් කෙනාගේ part එකක් කියලා කියන. හැබැයි develop කියන්නේ developer testing එහෙම නැත්නම් developer කරන්න ඕන testing phase එකකුත් තියෙනවා. ඒ testing phase එකේදී අපි කරන්නේ අපි හද part එක හරිද කියලා. ඒ කියන්නේ අපි හද part එක හරියට වැඩ කරනවා. එතකොට දැන් login නැගත්තොත් එimhe hari email ලිප්පි hari password එක විදිහට බලන්න. ඊපස්සේ hari email ලිප්පි valid password එක විදිහට බලන්න. ඔය විදිහට test cases වලට කියලා අපි check කරගන්නවා ඒක හරිද කියලා. හැබැයි මෙතෙන්දි තියෙන ප්‍රශ්න මේක QA කෙනෙක් check කරන්නේ කියලා බලන්නද අපි check කළා තව QA කෙනෙක් check කරන්නේ. දැන් program එක හදන්නේ අපිනේ. එතකොට අපේ ඇත්තම කතාව අපි හිතන්නේ අපි හදපේක හරි. එතකොට මේක වැරදෙන්න තියෙන සම්භාවිතාවය අපේ හිතේ තියෙන්නේ නැහැ. මේක වැරදෙන්න විදිහක් නැහැ. අපි කොහොම හරි බලන්න මේක හරියට මේව කරගන්න. එතකොට මේ ඒ අතින් වැරදි අහු වෙන්න තියෙන සම්භාවිතාවේ අඩු නිසා තමයි QA කෙනෙකුත් චෙක් කරන්නේ. එතකොට ඒ QA ලා එයාලව ට්‍රේන් කරන්නෙම මේ ප්‍රොඩක්ට් එකේ වැරද්දක් තියෙනවා. මේකේ බග් එකක් තියෙනවා අනිවාර්යෙන් කියලා ඒ මයින්ඩ් එකෙන් තමයි එයාලා චෙක් කරන්නේ. එතකොට එයාලට ඇත්තටම බග්ස් අහු වෙනවා. ඔය විදිහට ඕක තමයි ඊට පස්සේ අපි දැන් ප්‍රොඩක්ට් එක දුන්නාට පස්සේ එතකොට අපි ක්ලයන්ට් දෙන්න ඕනේ. ක්ලයන්ට් කියලා දෙන්න ඕනේ මේක කොහොමද වැඩ කරන්න කියලා. ඊට පස්සේ දැන් අපි ප්‍රොඩක්ට් එක දුන්නාට පස්සේ මේන්ටනන්ස් උත් අපිම කරනවා නම් අපි දැන් කාලෙන් කාලෙට යාලගේ ඉෂුස් එනවානේ. ඒ කියන්නේ දැන් ඒ තුන යාලගේ මොකක් හරි ලයිසන් එකක් ඉවර වෙනවා. එතකොට මේ ලයිසන් එක රිනිව කරගෙන ඒ දේවල් ආයි හරි ගස්සලා එහෙම නැත්නම් අපි හද හදේ ප්ලැට්ෆෝම් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා. ඒ අප්ඩේට් එකක් දීලා ඔය වගේ ඒ මුළු ප්‍රොසීඩියර් එකම හැන්ඩල් කරන එක තමයි software engineer කෙනෙක්ගේ කැරියර් එකනේ. එයාගේ ජොබ් එකේ තියෙන එක එක ඩියුටිස්. එතකොට අහලා තිබ්බා. AI වලින් බලපෑමක් තියෙනවා. AI වලින් පුතේ මෙහෙමනේ AI හදන්නෙත් මිනිස්සුනේ. එතකොට AI එකට තනියෙන් වැඩ කරන්න බෑ. ඔය AI වලට එන්න අප්ඩේට් වෙන්න ඕන. එතකොට දැන් ළඟදි මම හිතන්නේ ඔයාලත් දකින්න ඇති software engineer කෙනෙක් වගේම කෝඩ් කරන්න පුළුවන් AI එකක් ක්‍රියේට් කරලා තියෙනවා කියලා නිවුස් එකක් කියන. එතකොට අපි බලන්න ඕනේ AI හින්දා නෑ මේ ජොබ් මාකට් එක අඩු වෙයි එහෙම හිතන එක නෙමෙයි. AI යූස් කරගෙන අපිට කොහොමද අපේ ඔප්ටිමයිසේෂන්ස් අඩු කරගන්න පුළුවන්. දැන් එක්සැම්පල් එකක් විදියට අපි ඉස්සර කෝඩ් කරද්දි ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ ඒකෙන් අපිට මොකක් හරි හදාගන්න බැරුණාම අපි ස්ටැක් ඕවර්ෆ්ලෝ කියන ප්ලැට්ෆෝම් එක යූස් කළා. කලින් කට්ටිය කොහොමද මේකේ හදලා තියෙන්නේ කියලා, කියන්නේ වැරදි හදලා තියෙන්නේ කියලා බලලා ඔය විදිහට තමයි යූස් කරන්නේ. එතකොට දැන් අපිට තියෙනවා chat gpt gemini වගේ generative ai models. එතකොට ඒ generative ai models යූස් කරලා අපිට පුළුවන් ඉක්මනට solution එකක් හදාගන්න. හැබැයි ඒ ai models තිබ්බ දැන් ඔයා හිතනවා chat gpt අපි යූස් කරනවා කියලා code එකක් generate කරන්න. ඒ generate කළා කියලා අපිට ඒ code එක හැමම ගිහිල්ලා අපේ අවශ්‍ය තැන paste කළා ප්‍රෝග්‍රෑම් එකක් හදන්න බෑ. ඒකට අපේ ලොජිකල් තින්කින් එතකොට අපිට තියෙන්න ඕනේ සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ ඉංජිනියරින් සයිඩ් එක ගැන අයිඩියා එක, ඒ කියන්නේ නොලෙජ් එක හරිම වැදගත් වෙනවා. ඊට පස්සේ ජපනීස් ඩිග්‍රීස් ට්‍රැඩිෂනල්ද මට ඒක තේරුන්නේ නැහැ. ජපනීස් ඩිග්‍රීස් කියලා කිව්වේ තරපි වාසි ඉගෙන යුනිවර්සිටි නොලෙජ් එක ඇතිද ඩිග්‍රී එක ෆලෝ කරද්දී මේ මතකයි. දැන් ඔයාලා එක වසරේ නම් 13 වසරට වෙනකම්ම අපිට පොඩි කාලේ ඉඳන් පුරුදු කරලා තියෙන්නේ අපි උගන්නලා නෝට් එකකුත් දීලා ඒ දේවල් පාඩම් කරලා විභාගෙට ලියන. හැබැයි යුනිවර්සිටි එකට ගියාට පස්සේ යුනිවර්සිටි එකේ ගොඩාක්ම ඕනේ self studies කියන එක. මොකද යුනිවර්සිටි එකට එද්දිම ගොඩක් ළමයි දැන්ට ඒ කියන්නේ අපේ වයසේ ඒ ඔයාලගේ වෙද්දි තවත් එක වැඩි වීමක් හිතන්නේ ඒ කියන්නේ ටෙක්නොලොජි ගැන තියෙන දැනුම වැඩි. ඒතර හැමෝම ටෙක්නොලොජි ගැන දන්නවා. ඒතර ඔයාට ඕන නම් මේකේ
කියන්නේ කම්පිටිටර් කෙනෙක් වෙන්න. ඒතකොට ඔයාට මේකේ සුපර්බ් කෙනෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම අමතර දේවල්, ඒ කියන්නේ ටෙක්නොලොජිස් ගැන, ලැන්ග්වේජස් ගැන, මම ලැන්ග්වේජස් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්, ඒ ලැන්ග්වේජස් ගැන, එතකොට අලුතෙන් එන ට්‍රෙන්ඩ්ස් ගැන, ඒ ගැන ලොකු අයිඩියා එකකින් ඉන්න ඕනි. මොකද දැන් එහෙම නැතුව, ඒ කියන්නේ සෙල්ෆ් ස්ටඩීස් නැතුව කැම්පස් එකේ විතරක් උගන්වන දේ අරගෙන ඔයා ෆීල්ඩ් එකට ගියාට පස්සේ ඔයාට තේරෙනවා ඔයාට මෙතන ප්‍රිවේල් වෙන්න ටිකක් අමාරුයි. මං කියන්නේ බෑ කියලා නෙමෙයි, ඔයා මහන්සි කොහොම වුණත් අපි අමතර දේවල්, බාහිර දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව යුනිවර්සිටි එකේ දෙන නොලෙජ් එක විතරක්ම ඩිපෙන්ඩ් කරගෙන ඒක මතම ඩිපෙන්ඩ් වෙලා ඉගෙන ගන්න web developer and software engineer. මම අර කලින් කිව්ව එකමයි පුතේ, web developer කෙනෙක් software engineer, web developer කෙනෙක් කරන්නේ developing part එක විතරයි. හැබැයි software engineer කෙනෙක් මුළු software engineer life cycle එකම, ඒ කියන්නේ product life cycle එකම balance කරන කෙනෙක්. ඒ කියන්නේ requirement ගන්න කේ ඉඳලා යා client එක, client business analyst එක, එයාත් යනවා client කවට. මොකද යාන දන්න technical පැත්ත ওই විදිහට එයා තමයි ගිහිල්ලා මෙහෙම මෙහෙම තමයි. හැබැයි දැන් සමහරවිට ක්ලයන්ට් කියන ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක ඒක අර රියලිස්ටික් නැහැ, ඒක ඇත්තට කරන්න බැරි දෙයක්. එතකොට සොෆ්ට්වෙයාර් එන්ජිනියර් තමයි කියන්නේ මේක මේ විදිහට කරන්න බෑ, හැබැයි අපිට වෙන විදිහකට කරන්න පුළුවන්. ওই විදිහට ඒ රික්වයර්මන්ට් ගන්න එකේ ඉඳලා ඒක ඇනලයිස් කරලා ඉම්ප්ලිමන්ටේෂන්, ටෙස්ටිං, මේන්ටනන්ස් ඔය කියන හැම ෆේස් එකක්ම කරන එක තමයි සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කියලා කියන්නේ. එතකොට වෙබ් ඩිවලපර් කියලා කියන්නේ ඩිවලපින්, ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එක විතර ප්ලේ කරන කෙනා. DP coding කරලා තියෙන කොහොමද qualification එකක් නේද software engineer කෙනෙක්. ඔව්, DP coding කියන එක personally මම කරලා නැති එකක් පොතේ. ඒ වුණාට ඒක ඔයාලා ඔයාලගේ extra qualification එකක් විදියට තියාගන්න. ඒක හොඳයි. ඒක ඔයාලට එතකොට බේසික් එකේ ඉඳලා කොහොමද මේක වෙන්නේ කියන එක ගැන බේසික් නොලෙජ් එකක් එක්ක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. data scientist කෙනෙක් වෙන්න කරන්න ඕනේ degrees මොනවද? data scientist කෙනෙක් වෙන්න data science degrees තියෙනවා. universities වල data science වලටම වෙන් වෙච්ච degrees තියෙනවා. ඒ ඩිග්‍රීස් කළා ඔයාට පුළුවන් පුතේ data scientist කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ඔයාට data එතකොට data science දෙකට ආවට පස්සේ ඒක ගොඩක්ම බේස් වෙන tool red hat ඔය වගේ tools තමයි බේස් වෙන්නේ. ඒ tools ටික ඔයා ඉගෙනගෙන ඒවා use කරලා තියනවා නම් ඔයාට මේ field එකේ ඉස්සරහට යන්න පුළුවන්. අපිට මගේ තොරතුරු දැම්මට ප්‍රොබ්ලම් එකක් නැද්ද? ඒ කියන්නේ පොතේ දැන් තියෙන මොන හරි app එක කියන්නේ Play Store එකේ තියෙන app එකටද? Play Store එකක් නෙමෙයි ටීචර්, මේ මොකද්ද Tinker Cat කියන app එකට personal account එකක් හදන්න. ඒක මොනවට use කරන එකක්ද පොතේ? 3D design එක, ඒ කියන්නේ Thinkercad එකේ account එකක් හදාගන්නද? ඔව්, personal account එකක් හදන්න. පොතේ Thinkercad එක ගැන අපි පොඩ්ඩක් කතා කරනවා. අපි එක මේ class එකේදී කතා කරනවා. එතකොට ඔයාලට ඒකත් එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්. අර මේ ඒවට සාමාන්‍ය පොඩි පොඩි develop කරන tools නේ. අර වලියෙත් අර server එකේ මම හිතන්නේ මේ වෙකෙදී කතා කරා Thinkercad එක ගැන චුට්ටක්. අපි ඒකෙදී අපි අර class වලදී පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඒ personal account හදාගන්න හැටි, ඒවා වැඩ කරන හැටි. ඒ ටික මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට හරි. එතකොට හල් දෙනවා maths වල knowledge එක ගොඩක් ඕනේ. maths වල knowledge එක ඕනේ. ඒ කියන්නේ දැන් අපිට යුනිවර්සිටි කියනත් IT degree එකක් කරද්දී අනිවාර්යයෙන්ම statistics එහෙම නැත්නම් basic maths කියන ඒවා. එතකොට ඔයාලා අවකලන අනුකලනේ ඔය වගේ දේවල් ඕන වෙනවා. එතකොට මේක ගොඩක්ම use කරන්නේ අපි logical thinking හදාගන්න තමයි maths කියන site එක ඕනේ. හැබැයි ඔයාලා මොනවා කළා ඩිග්‍රී එක කරගෙන යන්න අනිවාර්යම ඕ ලෙවල් මැත්ස් වලට හොඳ රිසල්ට් එකක් දාගන්න. මොකද එහෙම නැතුව ඩිග්‍රී එකක් කරලා ඒක ඩිග්‍රී එක කරගෙන යන්න සමහර විට අමාරු වෙන්න පුළුවන්. එඩියුකේෂන් සයිඩ් එක ගැන මම කිව්වොත් දැන් මම කලින් මම හිතන්නේ කලින් එකේ කිව්වා ඔයාලට ගවර්න්මන්ට් ඩිග්‍රීස් වල මොනවාද
කරන්න පුළුවන් කියලා. එතකොට දැන් මම ඉගෙන ගත්ත ප්‍රයිවට් යුනිවර්සිටි එක ගැන. එතකොට මම ඔයාලට කියන්නම් ප්‍රයිවට් යුනිවර්සිටිස් වගේම ඔයාලට මොනවද තව එක්ස්ට්‍රා, ඒ කියන්නේ ඩිග්‍රී එකක් නැතුව කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ට වෙන්න පුළුවන් කියන එක. හරි. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට යන්න තියෙන විදිහ. මුලින්ම ඕල් ලෙවල් ඉවර කරගෙන, ඊපස්සේ ඒ ලෙවල් ඉවර කරගෙන, ඊට පස්සේ ඔයාලට තුනක් අවස්ථා තුනක් තියෙන එකක් ස්ටේට් යුනිවර්සිටි නැත්නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ෆොරින් යුනිවර්සිටි එකට යන්නත් පුළුවන්. ඔය යුනිවර්සිටිස් එකකින් ඔයාලා බැචලර්ස් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් උපාධිය, ඒ කියන්නේ බේසික් උපාධිය සම්පූර්ණ කළාට පස්සේ ඔයාලට MSc එකක් එහෙම නැත්නම් PhD එකකට අප්ලයි කරන්න පුළුවන්. එතකොට ඕ ලෙවල් වලට මම පර්සන් රෙකමන්ඩ් කරනවා ඕ ලෙවල් වල බාස්කට් සබ්ජෙක්ට්ස් අනිවාර්යයෙන්ම ඔයාලා IT කරන්න. ඒක ඔයාලට දැන් ඔයාලා කොහොමද IT කරනවනේ? දැන් ඔයාලා ග්‍රේඩ් 6 ඉන්නවා. ඔයාලා IT ඉගෙන ගන්න. එතකොට ඒ ලෙවල් වලට ඔයාලා අනිවාර්යෙන් IT ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාගෙන මේ දේවල් කරන්නේ. එතකොට ඕ ලෙවල් වලදී ඔයාලට ලොකු ෆවුන්ඩේෂන් එකක් දාගන්න පුළුවන් මේ IT ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මොකද්ද. එතකොට මේකෙදී ආ මොනවද ඉගෙන ගන්න ඕනේ ඒ දේවල් ගැන. එතකොට ඕ ලෙවල් වල තියෙන IT රිසල්ට් එකත් එක්ක ඔයාලට ඒ ලෙවල් වලට මම හිතන්නේ ඒ ලෙවල් වලට කරන්න ඕන දේවල් නම් කලින් සෙෂන් එක කරපු සර් ඔයාලට ගොඩක් පැහැදිලිව කිව්වා මොනවද කරන්න ඕනි කියලා. එතකොට ඒ ලෙවල් වලටත් IT related හරි එහෙම නැත්නම් මැත් සම්බන්ධ දෙයක් හරි දැන් පර්සලි ගත්තොත් මම කලේ බයෝ. එතකොට බයෝ කළා මම බයෝ සයිඩ් එකෙන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණාට මම මගේ පර්සනල් ප්‍රිෆරන්ස් එකට තමයි මම ස්ට්‍රික්ට් එකට ඇතුළත් වෙන්නේ. එතකොට දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් ගත්තට පස්සේ මේක ස්ටේට් ප්‍රොමෝෂන් යන්නේ මේ දේවල් මේ තමයි සාමාන්‍යයෙන් IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රධානම් වගේ තියෙන කැම්පස් ප්‍රයිවට් යුනිවර්සිටිස් ස්ට්‍රික්ට් එක IIT NSBM මම හිතන්නේ මේ දේවල් මේ කැම්පස් ගැන ඔයාලා අහලා ඇති. එතකොට ස්ට්‍රික්ට් එක ගත්තොත් එහෙම මම as example කියනනම් දැන් අපි කැම්පස් එකක් තෝරගද්දී මුලින්ම බලන්නේ කැම්පස් එකේ රෑන්ක් ඉන්න. එතකොට මේ තියෙන්නේ 2024 යුනිවර්සිටි රෑන්කින් ලිස්ට් එක. එතකොට ස්ලිට් එක තියෙන්නේ නම්බර් 10. එතකොට ඊට පස්සේ තියෙන සමහර ස්ටේට් යුනිවර්සිටිස් උත් තියෙනවා. එතකොට මේ දේවල් දැන් අපි දැන් කවුරු හරි හිතයි ඇයි අපි යුනිවර්සිටි එකක් තෝරගන්නේ මේ යුනිවර්සිටි එකේ රෑන්කින් එක බලන්න කියලා. ඒක පුතේ ඇත්තම කතාව දැන් අපි යනවා ඉන්ඩස්ට්‍රි එකට. දැන් හිතන්නකෝ ඔයාලා කොයි හරි ට්‍රිප් එකක් ගිහිල්ලා ඉද්දි ඔයාලා ගමේ කෙනෙක් හම්බෙනවා. එතකොට ඔයාලට පොඩි කන්ෆිඩන්ස් එකක් එනවානේ මෙයාත් අපේ පැත්තෙක් කෙනෙක්. ඒ වගේ සේම් thing මේක අපි ජොබ් එක කරන්න ගියාට පස්සේ අපේ කැම්පස් එකේ ඉන්න කවුරු හරි හිටියොත් එහෙම එතන අපිට වැඩ කරන්න ඇත්තරම තියෙන පහසුව වැඩි. සහ මේ යුනිවර්සිටි රෑන්කින් හදලා තියෙන්නේ ඒකේ තියෙන සිලබස් එක. එතකොට යාලගේ ස්ටෑන්ඩර්ඩ්ස් කොහොමද assignments එන්නේ කොහොමද exams එන්නේ ඒ ඔක්කොම calculate කරලා තමයි මේ රෑන්කින් හදලා තියෙන්නේ. එතකොට මේ දේවල් එක ඔයාලා යුනිවර්සිටි එකක් තෝරගනිද්දී ඒවා බලලා එතකොට ඔයාලගේ බජට් එකට ඔයාලට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ දේවල් ඔක්කොම බලලා තමයි යුනිවර්සිටි එකක් තෝරගන්න ඕනේ. එතකොට මම පර්සනලි කිව්වොත් එහෙම ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ලෝන් මෙතර් තියෙනවා. ඒ වගේම දැන්ට ගවර්න්මන්ට් එකෙන් යනවා ඉන්ට්‍රස්ට් ෆී ලෝන් ස්කීම් එකක්. එතකොට ඒව ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ඇරුණාම ඔයාලා කැම්පස් එකට ආවට පස්සේ දැන් කැම්පස් එකේ හිතන්නකෝ ඔයා ඒ බැජ් එකේ ඔයා පළවෙනි වෙනවා කියලා. දැන් ඉස්කෝලේ පළවෙනි වගේ බැජ් එකේ පළවෙනි වෙනවා කියලා ඔයාට එතකොට ඔයා සෙමස්ටර් එකට ගෙවුවා සම්පූර්ණ ෆී එක ඔයාට හම්බ වෙනවා. ඔය වගේ මම ඒ කියන්නේ ෂිට් එකේ මොකද මම ඉගෙන ගත්ත කැම්පස් එක මට හම්බුණා මං සෙමස්ටර්ස් දෙක මං යොප්සලි මං ආයි ගත්තා. ඒ වගේ අපිට පුළුවන් අපි මහන්සි වෙනා නම් ඔයාලට මේ ඩිග් එක සමහරවට අවුරුදු
හතරම ඒ කියන්නේ සෙමෙස්ටර්ස් 8ම සල්ලි ඔයාගේ ඔබ සල්ලි ආය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් එක්ක කලබරේට් වෙලා ඉන්න කම්පැනිස් තියෙනවා. එතකොට ඔයා මේ ස්ටඩි කරන ගම ඒ කම්පැනි එකේ වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරද්දී ඔයාට ඔයාගේ සෙමෙස්ටර් ෆී එක එහෙම නැත්නම් සෙමෙස්ටර් එකට කැම්පස් එකට ගෙවන්න ඕන ගාණ ගෙවන්නේ ඒ කම්පැනි එකෙන්. ඒ වගේම ඔයාට කම්පැනි එකෙන් සැලරි එකක් දෙනවා. එතකොට ඔයා අවුරුදු 4 ඉවර වෙද්දී ඔයාට අවුරුදු 4ක ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා. එතකොට ඔයා එලියට් එද්දී ඔයාට ජොබ් එකක් ෂුවර්, ඔයාගේ ඩිග්‍රී එකක් කම්ප්ලීට් වෙනවා. හැබැයි මේ දේවල් කරන්න දැන් කවුරු හරි හිතනවා නම් දැන් ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්න පුළුවන් මේ ඕල්ඩ් ලේවල් හරියට කරගන්න ඕනේ නැහැ. එහෙම බෑ. ඔයාලා මේ ෆවුන්ඩේෂන් නැතුව මොකද ෆවුන්ඩේෂන් ලෙවල් කියලා කියන්නේ ඕ ලෙවල් වලින් ඩිග්‍රී එකක් කරන්න යන කට්ටිය. එහෙම නැත්නම් ඒ ලෙවල් එක විශයක් හරි අසමත් වෙලා ඉන්න ළමයින්ට දීලා තියෙන ඔපචුනිටි එකක්. එහෙම නැතුව අපි ඩිග්‍රී එක කෙලින්ම කරනවා නම් සිට් එකේ නම් C3 මට මතක විදියට මේ C3 තියෙන්න ඕනේ ඩිග්‍රී එකක් කරන්න ඒ ලෙවල් වලට. ඒ වගේම ඔයාලා කැම්පස් එකට එන්න කලින් ඔයාලා ටෙස්ට් එකක් තියලා තමයි ගන්න. ওই විදිහට ලොකු කියන්නේ ඕලෙවල් ලේලෙව කරගන්න නැතුව කැම්පස් එකට ඇවිල්ලා ප්‍රයිවට් මිලින් එහෙනම් මම මහන්සි වෙන්න ඕන නැහැනේ කැම්පස් එකට ඇවිල්ලා ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවානේ කියලා හිතන්න එපා. ඔයාලා මේ දේවල් හරියට කරගෙන ඒ වගේම ඔයාලා හදා ගන්න ඕනේ අනිත් ක්වොලිෆිකේෂන්ස්. මොකද අර දේවල් හරියට කරගන්න නැතුව කැම්පස් එකට ඇවිල්ලා එකපාරටම දඩස් ගාලා ඩිග්‍රී එක කරන්න බෑ. ඒක එහෙම කරන්න අමාරුයි. මොකද අපි හිතනවට වඩා කැම්පස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල්, එතකොට අපිට තියෙන කාලය කරන්න තියෙන වැඩ, assignments තියෙනවා, වයිවා තියෙනවා, ඔය වගේ ගොඩ වැඩ තියෙනවා. එතකොට දැන් ඔයාලා කැම්පස් එකට එන්නේ ඔයාලගේ තරුණ වයසේ. එතකොට ඒකෙදි පුතේ ඔයාලට දැන් කැම්පස් එකක් ඇතුලේ ඉගෙන ගන්න දේවල් විතරක් නෙවෙයි බාහිර වැඩ කරන්න තියෙනවා. ඔය හැම දෙයක්ම බැලන්ස් කරගෙන. මොකද අපි කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 අපිට ඒ අවුරුදු 4 ඉවරනාට පස්සේ ආයෙ අපිට කැම්පස් යන්න බෑනේ. අපිට ආයෙ බැචලර්ස් ඩිග්‍රී එකක් කරලා වැඩක් නැහැ. එතකොට ඒ කාලේ ජීවිතේ අර තරුණ කාලේ හොඳම තියෙන කාලේ ඉතින් වැඩ ටික හරියට කරගන්න මුලින්ම අපි බේසික් එක ගොඩනගා ගන්න ඕනේ. අපේ ඉස්කෝලේ අපි ඒ ලෙවල් ඉවර වෙන තැනට වෙනකන් අපි හරියට වැඩ ටික කරාට පස්සේ ඔයාලට ඔයා කැමති ඔපචුනිටි එකක් තෝරගන්න පුළුවන්. එතකොට දැන් මට දැන් මේ තියෙන ෆොරින් යුනිවර්සිටිස්. ඒ කියන්නේ දැන් ලංකාවෙත් තියෙනවා මේ ෆොරින් යුනිවර්සිටිස් වල බ්‍රාන්චස්. එතකොට මේවා ගොඩක් වෙලාවට තියෙන පුතේ ප්‍රයිවට් යුනිවර්සිටිස් එක්ක කලබරේට් වෙලා. ඒ කියන්නේ දැන් ස්ලිට් එකේ ගත්තොත් එහෙම කර්ටින් යුනිවර්සිටි, එතකොට යුනිවර්සිටි ඔෆ් බිෂප්ෆය, ඔය දෙක ස්ලිට් එකේ තියෙන ෆොරින් යුනිවර්සිටිස් දෙකක්. එතකොට ඒ වගේ පේමන්ට්ස් එනවා. එතකොට ඒ වගේ පේමන්ට් සාමාන්‍යයෙන් ටිකක් අපි දැනට ගෙවන ගාණට වඩා වැඩි. හැබැයි මේ යුනිවර්සිටි වල රෑන්කින් හයි නිසා ගොඩක් කට්ටිය මේ ඩිග්‍රීස් කරන්න වැඩ කරනවා. ඊට පස්සේ දැන් ඔයාලට හදිසියෙන් ඩිග්‍රී එකක් ගන්න බැරි වුණා. ඔයාලට මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න පුළුවන් කොහොමද? ඒක තමයි මේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකල් එඩ්යුකේෂන් තත් ස්ලේට් කියලා කියන්නේ HND. එහෙම නැත්නම් higher national diploma කියලා කියනවනේ. HND offer කරන ඉන්ස්ටිටියුට් එකක්. ඒක semi government. එතකොට ඔයාලට එතන ටිකක් අඩු payment එකකට ඔයාලගේ HND එක complete කරගන්න පුළුවන්. හැබැයි HND එක complete කළා ඔයාලට කැම්පිනම් top up degree එකක්. ඒ කියන්නේ අවුරුදු තුනක් HND එක. එතකොට ඉතුරු අවුරුද්ද ඔයාලට පුළුවන් foreign degree එකක් කළා අවුරුදු 4ක bachelor's එකක් විතර complete කරගන්න. ඊට පස්සේ BIT program එකක් කියලා තියෙනවා. ඒක තියෙනවා මොරටුවේ තියෙනවා, කලම්බු යුනිවර්සිටි එකේ තියෙනවා. ඒක අර කිව්වොත් එම external degree එකක්. බාහිර උපාධියක්. ඔයාලට IT ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ self learning platforms. Udemy, Coursera, YouTube එක ඔයාලා දන්නවා. YouTube එකේ දැන්ටත් ඕන තරම් channels තියෙනවා. ඔයාලට use කරන්න පුළුවන්, refer කරන්න පුළුවන්. coding channels ගොඩක් තියෙනවා. ඊට පස්සේ Coursera Udemy කියලා කියන්නේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් platforms. ඒ platforms වල අපිට පොඩි payment එකක් කරලා අපිට පුළුවන් අපේ අවශ්‍ය අපිට අවශ්‍ය කරන
පැකේජ් එක එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන කෝස් එක බයි කරන්න. ඒ බයි කරලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔය විදිහට self learning කරලා වුණත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ certifications. දැන් ඔයාලා දැන් මේ ඩිග්‍රී එක හරි ඩිග්‍රී එක complete කරගන්නවා. හැබැයි ඩිග්‍රී එක complete කරගෙන ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ ඔයාට පේනවා ගොඩ ලොකු මේක ලොකු variety එකක් තියෙනවා. එතකොට මේ variety එක ඇතුලේ මේ Azure, AWS, Microsoft, Google, Cloud Cloud, LinkedIn ඔය විදිහට ලොකු variety එකක් ඇතුලේ ඔයාට certifications ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මාසයක් වගේ learning කරලා ඒ අදාළ කෝස් එකක් complete කරලා pay කරලා exam එක ලියලා ඔයාට certify වෙන්න පුළුවන්. එහෙම certify වුණාට පස්සේ ඔයාට ඇත්තටම ලොකු validity එකක් ලැබෙනවා. මොකද දැන් degree එකක් කියලා කියන්නේ දැන්ට ලංකාවේ ගත්තොත් එහෙම ඒක හැමෝටම degree එකක් තියෙනවානේ. එතකොට ඔයාට පුළුවන් degree එක තියෙන කට්ටිය අතරේ ඔයාට පුළුවන් special කෙනෙක් වෙන්න. මේ මට මෙහෙම certification එකක් තියෙනවා. මට මේ ගැන මේ idea එක තියෙනවා. එතකොට මේ certification වල certified වෙනාට, badge owners වෙනාට ඒවට වෙනම ගෙවන companies පවා තියෙනවා. එතකොට දැන් personally මම දන්න companies තියෙනවා. ඔයාට අවුරුද්දකට ලක්ෂයක් විතර වෙන් කරනවා. ඔයාගේ ඔයාට අවශ්‍ය certifications ටික කරගන්න. ඔයාට ඕන certification එකක් ඔයාට කරගන්න පුළුවන්. ඒ සල්ලි අරගෙන. Excuse me madam. Sir, madam game developer කෙනෙක් වෙන්න මොනවද දැන් අපිට තියෙන ඕන qualifications? Game developer කෙනෙක් වෙන්න ඔයා ලොකුවට කියන්නේ mainly focus කරන්න තියෙන්නේ interactive media කියන site එක මම කලින් කිව්වා මම හිතන්නේ AR VR site එක game developing එතකොට ඔයාලා game developing වලට ගන්න tools ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි මොනවද use කරන technologies, designing patterns එතකොට ඒ design කරලා තියෙන දේවල් වාට මේ දේවල් බලා ගන්න පුළුවන්. මම අර කලින් කිව්වේ මේ උඩෙමි කියන platform එක හරි පෝසරාකෙන් platform එක හරි search කරලා බලන්න. මේ පෝසරාකෙන් platform එක වාට එයාලට request එකක් කරන්න පුළුවන් වාට free යම් කිසි කාලයකට ලබා දෙන්න කියලා. එතකොට ඒ කාලය ඇතුළත වාට පුළුවන් ඒකේ ඔයා කැමති course එකක් complete කරගන්න. ඒ වගේ opportunities තියනවා ගොඩක්. ඒව දේවල් බලලා ඔයගේ search කරන දැන් ඒක දැන් මේ platform එකට ගියාට පස්සේ ඔයාට Excuse me madam. Okay. මං හංගි. මේ මැඩම් cloud engineer මොනවද කරන්න තියෙන්නේ? Cloud engineer කෙනෙක් කියන්නේ පුතේ දැන් cloud එක කියන්නේ මොකක්ද කියලා දන්නවද? Yes madam. එතකොට මේ cloud එකේ අපි optimization කරන්න ඕනේ. එතකොට cloud එකේ තියෙන resources මොනවද කියලා දැනගන්න ඕනේ. ඒවා අපි කොහොමද handle කරන්නේ? එතකොට අපි buy කරන්නේ කොහොමද? licensing කරන්නේ කොහොමද? එතකොට licensing කියලා අපි ඒ අදාළ license එක ගන්න කොහොමද? sizing කරන්නේ කොහොමද? අපිට කොච්චරක් ඕනද මේ වැඩේ කරගන්න? අපිට cloud එකේ storage කොච්චරක් ඕනද? ඔය වගේ cloud optimization side එක, එතකොට cloud handling, maintenance ඔක්කොම කරන්නේ cloud engineer කෙනෙක් කෙනා. ඒක දැනට demand වීගෙන යන හොඳ job role එකක්. මේක පුතේ මේ තියෙන්නේ උදේවි කියන platform එක මේ මගේ office account එකේ මම log වෙලා තියෙන්නේ. එතකොට ඔයාට දැන් දන්නේ මෙතන මට පෙන්නයිද කියලා. මොකද මේක අර අපි අපිට අවශ්‍ය දේවල් විතරක් ගන්න paid package එකක් නිසා එතන මේ තියෙන්නේ මේ අපේ game development වලට ගන්න පුළුවන් يعني යප්ටි ඉගෙන ගන්න පුළුවන් courses. මේ unity කියලා කියන්නේ AR VR වලට ගන්න tool එකක්. ඒ වගේ මේ එක course එක follow කරලා ඔයාට උදෙම් certificate එකක් තියෙනවා කියන්නේ ලොකු valid එකක් ඔයාගේ ඉස්සරහා වැට්ටික් කරගෙන යන්න. ඔය වගේ තියෙනවා මේක අපිට buy කරන්නත් පුළුවන්. මේක නම් මම දන්නේ ඇත්තටම මේ උදෙමි platform එකේ එහෙම free ගන්න පුළුවන් option එකක් තියෙනවද කියලා. එහෙම නැත්නම් Coursera එකේ තියෙන option එක quarter request එකක් දාන්න පුළුවන් එයාලට මාසික කාලයක් වගේ free කරලා දෙන්න. එතකොට මේ මාසික කාලය ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය ඉගෙන ගන්න වැට්ටික් කරගෙන යන්න. හරි නේද?
හරි මැඩම්. ඊට පස්සේ software engineer කෙනෙක් වෙන්න එහෙම නැත්නම් IT industry එකේ ඉන්න ඔයාලට extra තව මොනවද ඕන? ඒ කියන්නේ මං කියන IT ගැන දැනුම ඇරෙන්න තව මොනවද ඕන? හොඳ computer එකක්. Knowledge එක පැත්තෙන් ගත්තොත්. Coding දැනුම. ඔය දේවල් එක්ක. Mathematics. මොකද? Mathematics. ඔය දේවල් එක්ක පුතේ ඔයාලගේ මම personal ඔයාලට ඔයාලගෙන් ඉන්න දෙයක්. ඔයාලගේ English knowledge එක. English knowledge එක හදාගන්න. මොකද මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ඉන්න campus එකේ හොඳට කෝඩින් පුළුවන් හැබැයි ඉංග්‍රීසි නොලෙජ් එක නැති හින්දා එයාලට සම්හල්ලාවට වැඩ කරගෙන යන්න එතන ජොබ් එකකට යන්න පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. ඉතින් අපි කොච්චර කෝඩින් පුළුවන් වුණත් අපිට ඉංග්‍රීසි කියන එක අපිට මැනේජ් කරගන්න බැහැ නේද? ඔයාට තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් කෙනෙක්ගේ client ගේ requirement එකක් ගන්න. එතකොට තැනකට ගිහිල්ලා කතා කරන්න, ඔයා කරපු දේක් present කරන්න. ඔය වගේ දේවල් පුරුදු වෙන්න. දැනට ඒක බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් ඔයාලා තාම පොඩි ඔයාලා තාම වයස් තියනානේ. එතකොට දැම්ම ඉඳලම පුරුදු වෙගෙන පුරුදු වෙන්න. එතකොට ඔයාට අවශ්‍ය කාලය ඇද්දි ඒක හරියට පොලිෂ් අප් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා දැන් ටෙක් එන්වයරන්මන්ට් එක වැඩ කරද්දි කට්ටියත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට ටීම් වර්ක් කියන එක, එතකොට අනිත් අයත් එක්ක කොහොමද අපි කතා කරන්නේ, එතකොට යාළුවත් එක්ක කොහොමද වැඩ කරන්නේ. දැන් ගොඩක් ගත්තොත් එහෙම IT industry එකේ පුතේ දැන් අපි උනත් අපිට වඩා ගොඩ වැඩිම සමහරවල්ලාට මගේ අම්මා තාත්තාට වඩා වැඩිම ලයිට් අපි අයියා කියලා තමයි කතා කරන්නේ. ඒක සාමාන්‍යයෙන් IT industry එකේ වැඩ කරන ගොඩක් වෙලාවට වැඩ කරන විදිහ. එහෙම නැත්නම් අපි නම කියලා තමයි කතා කරන්නේ. එතකොට අපි කොච්චර එහෙම කතා කළත් යාළට දෙන්න ඕන රෙස්පෙක්ට් එක. එතකොට යාළ අපේ අපිට වඩා ගොඩක් සීනියර්, අපිට වඩා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. එතකොට යාළගෙන් අපි කොහොමද අපිට එක්ස්පීරියන්ස් කියන්නේ අපිට උපදෙස් ගන්න, අපි කොහොමද යාළත් එක්ක වැඩ කරන්නේ, ඒ වගේ අර කලබරේටිව් වැඩ ගන්න විදිය ප්‍රාන් කියන්නේ. දැන් සමහරවිට මොකක් හරි හදන්න ගිහිල්ලා නෑ අරයා කියන එකට වඩා මං කියන එක හොඳයි කියලා එතන රණ්ඩු ගන්න එක නෙමෙයි. අපි මෙහෙමත් කරලා බලමු නේද කියලා හරි ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කරලා වැඩ කරන්න ඕනේ. ඒ දේවල් ඒ පබ්ලික් කොහොමද හැසිරෙන්න ඕනේ ඔය වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ඇඩිෂනල් රික්වයර්මන්ට්ස්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලට මම එක්ස්ට්‍රා ස්ලයිඩ් එකක් ඇඩ් කළේ. මේවා මේ පුතේ ලංකාවේ දැනට IT සයිඩ් එකෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ග්ලෝබල් කමියුනිටීස්. ඒ කියන්නේ මේවා ලෝකෙ පුරාම තියෙනවා. එතකොට මේවා ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ මේකට වෙනම කමියුනිටි එකක් ඉන්නවා. ඒ කියන්නේ කමියුනිටි එකේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා, සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. එතකොට එයාලා මේ වගේ සෙෂන්ස් අරේන්ජ් කරනවා. ෆිසිකල් සෙෂන්ස්, ඒ වගේම ඔන්ලයින් සෙෂන්ස්, ඔය වගේ ලොකු සෙෂන්ස් ගොඩක් තියෙනවා Google developers community. මම හිතන්නේ ඔයාලා අහලා තියෙනවා, දන්නේ නැහැ. ඔයාලට මම ඇඳගෙන ටී-ෂර්ට් එක පේනවනේ, ඒ ටී-ෂර්ට් එකත් ඒ වගේ සෙෂන් එකකට ගිහිල්ලා මම ගත්ත එකක්. ඒ වගේ මේවට ඕනම කෙනෙක්ට කිසිම වයස් ભેදයක් නැහැ. ඔයාලා ඕන කෙනෙක්ට මේවට ගිහිල්ලා knowledge එක ගන්න පුළුවන්. මේවට speakers ලයිනවා, පිටරට කට්ටියනවා, ලංකාවේ ලොකු තැන්වල يعني tech side එකේ high level වල වැඩ කරන කට්ටියනවා, ගොඩක් පිටරට කට්ටියනවා. ඔය වගේ මේක අවුරුද්දකට පාරක් සාමාන්‍යයෙන් මේ හැම එකෙම වගේ එයාලගේ තියෙනවා meetup එක. ඒ meetup එකට අපිට ගිහිල්ලා සම්බන්ධ වෙලා අපිට details ගන්න පුළුවන්, knowledge එක වැඩි කර ගන්න පුළුවන්. එයාලත් එක්ක අපිට collaboratively වැඩ කරද්දී සමහරවිට දැන් මේ Google developers community එකේ මුල හිටපු කට්ටිය ඉන්නවා. දැන් Google එකේ වැඩ කරනවා. ඔය වගේම හැම එකෙම ওই code cloud එකේ image අය ඉන්නවා. ඒ වගේ හැම එකෙම මුල අපි ගිහිල්ලා සම්බන්ධ වෙලා ඊට පස්සේ අපිට පුළුවන් මේ දේවල් වලට අපිට globally connect වෙන්න. First community කියලා කියන්නේ free open source software. ඒ කියන්නේ දැන් ඔයාලට ඔයාල දෙක දිනන්න buy කරන්න නැතුව ගන්න පුළුවන් තියෙන software තියනවානේ. අන්න ඒව build up කරන community එක. පරහම උත්තරේ අහන්නද? Excuse me miss. ඔකද? JLPTS course එකක් කරලා රට යන්න පුළුවන්ද? මොකද්ද?
JLPTS course එකක් කරලා රට යන්න පුළුවන්ද? Japanese Japanese course එකක් කළා. ඒ කියන්නේ IT side එක නට යන්නද? ඔව්. ඔව් මෙහෙමයි. ඔයා පුතේ දැන් IT කියන එක extra sorry Japanese කියන එක ඔයා වෙන language එකක් ඉගෙන ගන්න එක ඔයාගේ extra qualification එකක් විදිහට තියාගන්න. මොකද ඒක වටිනවා. එතකොට ඔයා IT ඉගෙන ගන්න ගමන්ම තව language එකක් Japanese හරි තව මොකක් හරි language එකක් German හරි මොන හරි language එකක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒක ඔයාට ඉස්සරහට වැඩ කරන්න. මොකද අපි දැන් අපි ලංකාව විතරක් නෙමෙයි වැඩ කරන්නේ. අපිට ගොඩක් වෙලාවට පිටරට clients එක්ක වැඩ කරන්න වෙනවා. එතකොට එහෙම වැඩ කරන්න උනහම ඔයාට එයාලගේ භාෂාව පුළුවන් කියන්නේ ඔයාව එතන කොහොමවත් ඔයාට පොඩි ස්පෙෂල් ස්පෙෂැලිටි එකක් හම්බ වෙනවා. එතකොට එහෙම ඉගෙන ගන්න එක හොඳයි. රට යන්න ජපනීස් කළ රට යන්න කියන එක ඔව් ජපන් යන්න පුළුවන්. මම ඇත්තටම ඒක ලොකුවට දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලැංග්වේජ් එක ගොඩක් ඉතින් IT සයිඩ් එකට නම් අපිට ඉංග්‍රීසි තමයි ඕන වෙන්නේ. හැබැයි අපි එක්ස්ට්‍රා ලැංග්වේජ් එකක් ඉගෙනගෙන කියන එක වටිනවා. පුතේ මේ ඔයාලට පොඩ්ඩක් අර හෙට දවස් තුනදී මං හිතන්නේ මේ අර අපේ සර් එයි හෙට මේ ඔයාලට ඒ වගේ ප්‍රශ්න ගොඩක් කරවන්න සර්ට මොකටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි මම හිතන මේට. මොකද මේ ඔයාලගේ ප්‍රශ්න ටික තියෙනවා ඔක්කොම අර මං එදා කිව්වා වගේ ගෲප් එකට ඒ වගේ තව දේවල් දාලා තියෙනවා. ඒකට ඊළඟට සෙෂන් එකට එන අපේ මැඩම් හරි සර් හරි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලට රෙඩි වෙලා අනිවාර්යෙන්ම මේ හරි මැඩම් කරගෙන යන්න. හරි ඔයිට තමයි මට බේසිකලි කියන්න ඕනේ. ඉතින් ප්‍රශ්න වගේක් එනකොට ටෙක්නිකල්ස් වලින් මැක්සල බයෝ වල මැක්ස් පාට් අහන්න ඉන්නවා. මම ප්‍රයිවට් කරන්න මේ පාර අවර් කරන්නට නෑ. ඔයා බයෝ කලා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඩිග්‍රී එක කරගෙන යන්න. මොකද මම කලේ බයෝ සයන්ස් ඒ ලෙවල් වලට. ඉතින් එහෙම කලා කියලා ඩිග්‍රී එක කරගෙන යන්න බැරි කමක් නැහැ. ඉතින් ඔයාට චුට්ටක් මහන්සි වෙන්න නේ. මොකද මැත්ස් පාට් අපිට අහු වෙලා නැහැනේ බයෝ වලදී. එතකොට අපි දැන් මැත්ස් කරපු කෙනෙක් මහන්සි වෙනවට වඩා අපිට චුට්ටක් මහන්සි වෙන්න වෙනවා කොහොමත් ඒ මැත්ස් පාට් එක අල්ලගන්න. හැබැයි ඒ අරෙන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා මැත්ස් බයෝ කළා ටෙක්නොලොජි කළා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕපන් යුනිවර්සිටි එක IT ඩිග්‍රී කරන්න පුළුවන්. ඔව් ඕපන් යුනිවර්සිටි එකේ IT ඩිග්‍රී එකක් තියෙනවා. අැතරම මට ඒක මිස් වුණා. ඒ IT ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒකත් 4 years IT ඩිග්‍රී එකක්. බැචලර්ස් ඩිග්‍රී එකක් බැචලර්ස් ජෙනරල් ඩිග්‍රී එකක් විතර තමයි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක යන්නේ. එතකොට ඒකත් ඔයාලට කරන්න පුළුවන්. සෙන්ට්‍රල් ඉස්සල්ලා ඩිග්‍රී එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. ඩිග්‍රී එකක් අනිවාර්යෙන් ඕන වෙනවද? මෙහෙමයි. ඩිග්‍රී එකක් බලන්නේ නැති කම්පැනිස් තියෙනවා. හැබැයි දැන් ඔයා හිතන්නක ඔයා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙලා දැන් අවුරුදු 5ක් විතර වැඩ කරනවා. එතකොට ඔයාට වඩා පහළ ලෙවල් එකකට එනවා ඩිග්‍රී එකක් හරි මාස්ටර් එකක් හරි තියෙන කෙනෙක්. එතකොට ඔයාටත් ඒ වෙලාවෙදී ඔයාට හිතේ සමහර විට අපරාධ මම ඩිග්‍රී එකක් කළේ නැත්නම් මට කොච්ච දැනුම තිබ්බත් මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් නැහැ. හැබැයි අනික සමහර ලාට කම්පැනි වල රූල් එකක් තියෙනවා. මේ ලෙවල් එකේ ඔයාට ජොබ් එක දෙන්නා මේ සැලරි එක ගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ කියන එක. අන්න ඒකෙන් ද ඩිග්‍රී එකක් කරන්න පුළුවන් නම් ඩිග්‍රී එකක් ගන්න එක හොඳයි. මේ සයිසීටි පැත්තට යන්න ඒ ලෙවල් වලට කරන්න හොඳම ස්ට්‍රීම් එක මොකක්ද? ඒ ලෙවල් වලට කරන්න හොඳම ස්ට්‍රීම් ඒක පුතේ ඩිපෙන්ඩ්. ඉතින් මම පර්සනල් රෙකමෙන්ඩ් කරනවා මැත්ස් එක. මැත්ස් කරන්න කියලා මැත්ස් එක IT වගේ කරන්න පුළුවන් නම් ඉතින් ඔයාට මම හිතන්නේ ඒක හොඳ choice එකක් වෙයි. Grade 8 අයට දාන්න පුළුවන්ද? මොකද පුතේ grade 8 අයට දාන්න පුළුවන්ද කියලා හිතුවා. අර communities වලට දාන එකද? ඔව් ඒක ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒ කියන්නේ සෝරි ඒ communities වල join වෙන්න එයාලා ඒ කියන්නේ conference එකක් තියෙද්දි එයාලා ඊට කලින් ඊට මාසෙකට විතර කලින් ticket open කරනවා. ticket එකක් එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 1000ක් 1200ක් වගේ ඔය වගේ range එක තමයි යන්නේ. ඉතින් ඔයාලා ticket එකක් buy කරලා ඔයාට session එකට යන්න පුළුවන්. UCG scholarship වලින් foreign එකට ගිහින් යන්න පුළුවන්ද?
මම දන්න තරමින් පුතේ යුසිජි ස්කොලර්ෂිප් වලින් ෆොරින් යුනිවර්සිටි ගියාට පස්සේ ඔයාට ආයි ස්ටේට් යුනිවර්සිටි එකකට මොකද තව කෙනෙක්ගේ චාන්ස් එකක්නේ. එතකොට මම පර්සනලි දන්න විදිහට එහෙම ඔයාට ස්කොලර්ෂිප් එකකුත් හම්බෙලා ආයි ස්ටේට් යුනිවර්සිටි එකකට නම් එන්න ඔන්ලයින් කෝස් වලට ඇප්ලිකේෂන් ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. එයාපෝර්ට් වල කරන්න පුළුවන් වැඩ මොනවාද? එයාපෝර්ට් වල එයාලයින්ස් වල තියෙනවා පුතේ, ශ්‍රී ලංකන් එයාලයින් එකේ තියෙනවා IT සයිඩ් එක. එතකොට හැම කම්පැනි එකෙන් වගේ හැම කියන්නේ එයාලයින්ස් වල එතකොට එයාලගේ මැනේජ්මන්ට් සයිට් එක, සපෝර්ට් ඉන්ජිනියර් කියන සයිට් එක, ඔය වගේ ජොබ් රෝල්ස් ගොඩක් තියෙනවා. සොෆ්ට්වෙයාර් කියන්නේ දැන් එයාලගේ වෙබ්සයිට් හදන්න, එතකොට ඒ වෙබ්සයිට් එක මේන්ටේන් කරගෙන යන්න, එතකොට ඩේටාබේස් මැනේජ්මන්ට්, එතකොට සිස්ටම් ඉන්ජිනියරින් කියන ජොබ් එක, ඔය විදිය ගොඩ ජොබ්ස් ගොඩක් තියෙනවා IT සයිට් එකේ එයාපෝට් වල. උඩෙමි කෝසස් ජොබ් ඉන්ටර්වියු වලදී අප්‍රූව් කරන්න බද. උඩෙමි කියන්නේ උඩෙමි කෝසරා කෝසස් ජොබ් ඉන්ටර්වියු වලදී ඒක මේන් එකක් නෙමෙයි, හැබැයි එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන් එකක් විදිහට අපිට වෙන්න පුළුවන්. හරි පුතේ, මේ මම හිතන්නේ අපේ දැන් ලයිව් ස්ට්‍රීම් එක දෙන්න දීලා අවසන් කරන්න කාලේ හරි, මොකද අපි අර ලයිව් යන එකින්ද අපි මේ ලයිව් එක අවසන් කරන්න ඕන. අපි 10:30 වෙනකොට ඔයාලගේ සූම් එක තාම අපිට තියාගන්න පුළුවන්. එතකොට අපි ඊළඟ දේවල් ටික තව ඔයාලා ගොඩාක් ප්‍රශ්න ඇති. මම හිතන්නේ මැඩම්ගෙන් අපි ගොඩක් දේවල් ගත්තාද, මේ ඔයාලට අත්‍යවශ්‍ය ගොඩක් දේවල් නේද? ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉඳියා දැන් ඔයාලත් නේද, දැන් සමහර කට්ටිය අපි ප්‍රයිවට් කරොත් අපිට අවුලක් වෙන එකක් නැහැ කියන එක. එහෙම නැහැ. ඔයාලට ඒකටත් හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන නේ. ඔයාලා දැන් මේ අපි දැන් හිතන්න ඔයාලා දැන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යනවා වගේම ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එක ඩිග්‍රී එක කරන්නත් ඔයා ඒකටත් ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ වගේම නිකම් බෑ, අර මැඩම් කිව්වා වගේ ඔයාලට එතන එක්සෑම් එකක් තියලා ඔයාලව ගන්න. එතකොට ඔයාලා ඒකට අවශ්‍ය බේසික් එක හදාගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට දැන් ඉඳන් ඔයාලට මොන පැත්තෙන් හරි ඉස්සරහට යන්න නම් පුතේ ඔයා IT නොලෙජ් එක හැමතිස්සෙම හදාගන්න. දැන් ඉඳන් ඩෙවලොප් කරගන්න ඕක. ඒක හදාගත්තට පස්සේ ඔයාලට යන්න තියෙන පාත් එක කොහෙන් හරි හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයා A level වලට, O level වලට මේ ICT කරලා හරිද, දැන් ඔයාලා දැන් ගොඩාක් දේවල් දැන් ඉගෙනගෙන තියෙන. අපි කොහොමද යන්නේ මොන වගේ තැන්වලට? දැන් ඒ වගේම අද දැක්කා මැඩම්ගේ දැන් කොහොමද කරන්නේ කියලා. ඔයාලා නේද ගෙදර ඉඳන් වැඩ කරද්දිත් මොන වගේ software එකද වැඩ කරන්නේ දැක්කනේ, ඒක මොන වගේද කියලා නේද? ඉතින් මේ ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකක් එක වැඩ කරන්නේ කොහොමද, JavaScript වගේ එක දෙයක් කොහොමද අපි කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ ඉස්සරහට දවසක. ඉතින් මම අද දවස තුළ ඉතින් ඇත්තටම මේ අපේ තනුෂි පෙරේරා මැඩම් මේ ආවට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි කැටි ඉල්ලීමක් කරා. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක අපිත් එක්ක එකග වෙලා මැඩම්ගේ කාලය කැප කරගෙන අද දවස මේකට සූදානම් වෙලා, දවස් කීපයක් තිස්සේ සූදානම් වෙලා ඔයාලා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරගෙන ආවා. ඉතින් අපි ඒකට ඇත්තටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අපිත් එක්ක මම හිතනවා ඉස්සරහටත් මේ සෙමිනාරත් එක්ක අපිත් එක්ක එකතු වෙලා වැඩ කරාවි කියලා. අපි මේ පුංචි දරුවන්ට තව දෙයක් දෙන්න අපි මේක මෙතනින් ඉවර කරන්නේ නැහැ. ඉතින් පුතේ ඔයාලට මම පොඩි ඉල්ලීමක් කරනවා. අද දවස තුළ අපේ ගිය සර් කරපු සෙෂන් එක, ඒ වගේම අපේ මැඩම් කරපු සෙෂන් එක ගැන ඔයාලට දැනෙච්ච දේ, ඔයාලට මේකෙන් ඔයා ඉගෙන ගත්ත දේ පිළිබඳව චූටි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට ඒක තමයි වටින්නේ. ඊළඟ දේවල් ටිකත් ඉස්සරහට කරගෙන යන්න. ඔයාලට මේකෙන් දැනෙච්ච දේ, ඔයාලා මේක ඉගෙන ගත්ත දේවල් ටික අනිත් කට්ටියටත් බලන්න, මොකද්ද අපි මේකෙන් කරගත්තේ කියන එක පිළිබඳව පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න හැමෝම යනකොට. ඉතින් හරි, මම මෙතනින් මගේ කතාව අවසන් කරනවා. එහෙනම් මැඩම් වෙනම මේක ඉවර කරලා අද සෙෂන් එක අපි පුතේ මෙතන ඉවර කරමු. හෙට දවස තුල ඔයාලට එනවා මේ වෙනකොට ෆොරින් ඩිග්‍රී එකක් කරන සර් කෙනෙක් ෆින්ලන්ඩ් වල. එතකොට ඔයාලට සර්ගෙන් දැනගන්න පුළුවන් පුතේ ඔයාලා රට යනවා නම් කොහොමද රට යන්නේ, රට ගිහිල්ලා කරන ජොබ් එක මොන වගේද, රටේ තියෙන තත්ත්වය මොන වගේ. දැන් ෆින්ලන්ඩ් කියන්නේ හරි ලස්සන සීතල රටක්. ඒ රටේ කොහොමද යාගේ ලයිෆ් එක ගැන හරිද? එතකොට යා කොහොමද මේ වෙනකොට කීයක සැලරි එකක් ගන්නවද? අන්න ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට හෙට දැනගන්න පුළුවන්. හරිද? ඒකෙන්ද හෙට කියන්නේ පුතේ වඩා වැදගත් දවසක්. ඔයාලගේ ගොඩාක් ප්‍රශ්න වලට තවත් උත්තර එන දවසක්. එතකොට පුළුවන් ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න, යාළුවත් එක්කගෙන ඉන්න. හෙට දවසත් ඔයාලා මේ වගේම අපිත් එක්කම ඉන්න. අනිවාර්යෙන් මේ දවස් ටික කොහොම හරි අපි ඉවර කරගමු. මේ විදිහට ඔයාලගේ හොඳ නොලෙජ් එකක් එක තමයි ඊට පස්සේ මේ දවස් පහ ඉවර වෙනකොට එළියට යන්නේ. හරි? එහෙනම් හැමෝටම පුතේ බොහොම ස්තුතියි. ඒ වගේම මැඩම්ට මම ආයි පාරක් ස්තුතිවන්ත වෙනවා. සර්. ඔව් කියන්න.
අර සර් කරපු AI කෝස් එක වගේ තව කෝස්යක් කරන්න බැයිද? කරමු කරමු අපි අනිවාර්යෙන් කරමු. අපි මේ සල්ලාට එකතු කරගෙන අපි අය කරා වගේම තව එකක් ඒ වගේ මම හිතන අපිට ඉසිප් ඵලෙනුත් ඒකට හොඳ සපෝට් එකක් හම්බ වෙයි ඉස්සරහට කරගෙන යන්න. මේ කරා වගේ අපි AI artificial intelligence වගේ robotics වගේ තව ඉස්සරහට මේ දැන් අපි හැම නිවාඩුවකම කරානේ. අපි ඊළඟ නිවාඩුවටත් මේ වගේම තව හොඳ දෙයක් කරමු නේද? ඊට පස්සේ programming පැත්ත, ඊට පස්සේ designing පැත්ත ඔය මොන හරි දෙයක් තව අලුත් දෙයක් අපි කරමු. ඔයාලගේ අවශ්‍ය දේවල් request කරන්න අපේ group එක තියෙනවා. දැන් අපි මේ දවස් දෙක තුන පොඩ්ඩක් මේක open කරලා තියෙන්නේ. ඔයාලගේ request එක කරන්න, ඊට පස්සේ මේ madam ලා ඉන්න මේගොල්ලන්ට request කරන්න නම් ගම් දන්නව නේද? ඉතින් එතකොට ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් ඔයාලට interest ඉන්නම් මෙන්න මේක අපිට කියලා දෙන්න. ඊට පස්සේ madam ලාට question එකක් තියෙනවා නම් අහලා ඔයාලට දාන්න පුළුවන්. එතකොට අපි අපිට පුළුවන් උපරිම දේ කරනවා. අපි මේක මෙතනින් ඉවර කරන්නේ නැහැ පුතේ. හරිද? අපි ඔයාලා වෙනුවෙන් උපරිම කරනවා. ඒ වගේම දැන් ඔයාලට ඔය තියෙන සමහර ඒවා දැන් හිතන්නේ ග්‍රේඩ් 6 වල දැන් සමහර මම මේ මොනද DP coding ගැන අහලා තිබ්බා. ඉතින් අපි ක්ලාස් එකේ DP coding කරනවා ග්‍රේඩ් 6 වල, ග්‍රේඩ් 7 වල අපි ස්ක්‍රැච් කරනවා, ඊට පස්සේ ග්‍රේඩ් 8 වල මයික්‍රොබිට් කරනවා, ග්‍රේඩ් 9 වල ආඩිනෝ කරනවා. ඒ software tools අපි ඔක්කොම classes වල cover කර ගන්නවා. ඉතින් ඊට අමතරව දැන් අපි මේ පිට ළමයි මෙතන ඉන්නවනේ, අපි එයාල වෙනුවෙන් තමයි මේ session ඔක්කොම කරන්නේ. අපි එයාල වෙනුවෙන් අලුත් දේවල් කොහොම හරි කරලා දෙනවා මේ අපි මේ සෙමිනා එක හරහා අපි අලුත් අලුත් කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයාලට ඉස්සරහටත් අපි මේ වගේ AI පැත්තෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය robotics පැත්තෙන් ඔයාලා campus එකට යන්නත් ඉතලා ආසයිනව කරන්න. ඉතින් අපි මේ දේවල් කරගන්න උපරිම try එකක් දෙමු. අපි මේ වැඩමුළුවත් සම්බන්ධ කරගමු එහෙනම් පුතේ. හරි එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. Thank you madam. Thank you sir. Thank you sir. ඔබට ඊළඟට තියෙන සෙමිනාර වලටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්ද? හැමෝට මේ ගෲප් එක මෙහෙමම තියෙනවා. හරිද? පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ටත් කියන්න මේ සෙමි ගෲප් එකේ ලින්ක් එක දාන්න. හැමදාම අපි මේ පුළුවන් තරම් තව අවුරුදු 5ක්ද 6ක්ද කියලා නෑ මම මගේ දිගටම සෙමිනාර ටික කරගෙන යනවා. ඔයාලට ඕන දවසක එන්න පුළුවන්. අපි ඉස්සරහට පුළුවන් නම් මේ කරමුකෝ මේ හાર્ඩ්වෙයාර් පැත්ත, කම්පියුටර් හાર્ඩ්වෙයාර් පැත්ත නේද? සිටව සොෆ්ට්වෙයාර් පැත්ත, ඒ වගේ අලුත් අලුත් දේවල් ටිකක් ඔයාලා රික්වෙස්ට් කරන්න අපි කරලා දෙන්න ඔයාලට උපරිම දේවල් ටික. හරිද? මේ වගේ ඔයාලා කැමති දේවල් හිතන්න ඔයාලා කැමති ඔය ග්‍රැෆික් ඩිසයිනින් පැත්ත, හරිද? ඊට පස්සේ හිතන්නකෝ ෆොටෝෂොප් පැත්ත කරන්න කැමති වෙයි, වීඩියෝ එඩිටින් පැත්ත කැමති වෙයි, කාටුන් හදන්න. හරිද? අපි අන්න ඒ වගේ දේවල් ටිකක් ඉස්සරහට දවස් මිනවල කරමු. හැබැයි ඉතින් ඔයාලගේ දැන් සම්බන්ධය නිසා ඔයාලගේ ෆුල් සපෝට් එක තමයි අපිට ඕනේ මේකට. හරිද? කරගෙන යන්න. ඉතින් ඒක ඔක්කොම මම හිතනවා අපේ කට්ටියගෙන් හම්බුනේ හොඳටම. ඉතින් ඉස්සරහටත් ඔයාලට ඒ වගේ තව සෙෂන් ටිකක් අපි කරමු එහෙනම්. හෙට දවසත් අනිවාර්යෙන් එනං ඉන්න පුතේ. හරි සර්, thank you. කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you.